सत्तुप सत्त चरणं शरणं जनानं ब्रह्मादि मूलि मनिरं सिसमावहंतं पंकेरुहाहु मुदुको मलचारु वन्नं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधारस्स चतुरेसारज्ज विसारदस्स धम्मराजस्स धम्मसामिस्स धम्मिस्सरस्स तथागतस्स सब्बन्युतो सम्मा सम्बुद्धस्स। याति गौरवार्ह अति उत्तरेतर त्रिरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कारण भी माने उपवागेम මේ උත්තරීතර ශ්‍රී සතර වස්වණය කර ගැනීම වෙනුවෙන් ඒ වගේම මහා උපෝසථ සීල සමාදානී ඉක්මීම පිණිස යම් තාකුත් මුත්තමාවියක් මේ දුර්ලභ ධාතුවේ අදිෂ්ඨාන කරගෙන ප්‍රාර්ථනාවක් තබාගෙන වැඩ වාසය කරනවා නම් ඒ සියලුම දෙනාගේ පතර අනුකම්පාවෙන් කල්යාණ මිත්‍රත්වයෙන් යුතුව ඒ සමස්ත ලෝකවාසී සියලුම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ට මේ සමට එන්න කියලා ආරාධනා කරන්නේ මේ සමට පැමිණලා මේ කෙරෙන ආ වූ සම්බුද්ධ දේශනා ශ්‍රවණය කිරීමෙන් ඒ උත්තරීතර උත්කෘෂ්ඨ සීලයේ ඉක්මීමෙන් ඒ වගේම සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ආදී එකීමේ නොකියාකාරයෙන් දස පුණ්‍ය ක්‍රියාවලියදීලා දස කුසලයේ පූර්ණේ කරගෙන බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවේසන සීප වෙනවදාල අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනය තුල වීම බහවහ පීණියුම සාක්ෂාත් කරගන්න කියලා අර්ථින් යුක්තව ඒ සියලුම දෙනාට ආරාධනා කරන් මම දේවත ආරාධනා කරන මොහොතේදී समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सकमुकदम् धम्मस्तवन कालो अयं भदन्ता धम्मस्तवन कालो अयं भदन्ता सद्धम्मस्तवन कालो अयं भदन्ता
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 හොඳයි පිහන් මේ මොහොතේ ඒ උත්තරීතර දූතාංග සමාදන් කරගන්නයි සූදානම් වෙන්නේ ඒ නිසා ශික්ෂාපද සමාදන් වල රකින්නවා කියලා යම්සේ අධිෂ්ඨානය ගතද ඒ උත්තරීතර අධිෂ්ඨානය මේ මොහොතේ දැඩිව දරන්න ඒ උත්තරීතර අධිෂ්ඨානය දරාගෙන සියලු දෙනාම තෙවරක් සාදුකාර පවත්වන්න දූතාංග සමාදන් කරවීම සඳහා නානාසන භෝජනං පටික්කිපාමි ඒකාසනිකංගං සමාදියාමි දුතේක භාජනං පටික්කිපාමි පත්ත පිණ්ඩිකංගං සමාදියාමි තිසරණේන සද්දින් ගහට්ට දස සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්මා අප්පමාදේන සම්පාදේත හොඳයි විහන් මේ මොහොතේ තථාගතයන් වහන්සේලාගෙන් අන්ත ප්‍රමාණ ගුණය සිහිපත් කරගෙන ඒ උත්තරීතර 80 දහසක් මහා ධර්මස්කන්ධයේ ගුණය වෙනුවෙන් උත්තරීතර මහා සංග්‍රහයේ මහා උත්තරීතර සංඝ ගුණය වෙනුවෙන් ඒ උත්තරීතර පූජෝපහාර සත්කාර සම්මාන ධර්මයන් පූජා කරගන්න තිබුණා ඒ සමස්ත පූජෝපහාර සත්කාර සම්මාන ධර්මයන් ප්‍රදාන සමස්ත ලෝක ධාතු පුරාවටම දසදහසක් ලෝක ධාතු පුරාවටම යම් තාක් විශ්වයේ කෙලවරක් තිබෙනවා නම් ඒ සමස්ත විශ්ව ධාතු පුරාවටම තථාගතයන් වහන්සේලා ප්‍රදාන තුනුවන් වෙනුවෙන් යම් තාක් සාදුකාරකින් වූ මෙහි මොතේ උපස්ථානයක් වන්දනාමාන සත්කාර සම්මාන ධර්මයක් දැක්වෙනවා නම් ඒ සියලුම
අනේක විද සකල විද පූජෝපහාර සත්කාර සම්මාන ධර්මයන් ඒ උත්තරීතර තුන්වන් දිසාම වේවා කියන කල්යාණ මිත්‍රත්ව අධිෂ්ඨානය දරන් ඒ උත්තම මහා සංඝරත්නයේ පෙරට කොටගත් පතාගතයන් වහන්සේලා මේ උත්තරීතර වන්දනාව පිළිගෙන වදාරන්න ඕනේ කියන මහා ආර්ථී හිතේ දරාගෙන තුන්වන් වන්දනා කර ගැනීමට සියලු දෙනාම එකණින් සාදුකාරයක් පවත්වන්න නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् इतिपि सो भगवारहं सम्मा सम्बुद्धो विचारचरण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिस धम्म सारति सत्ता देव मनुसाना बुद्धो भगवाति स्वाक्कातो भगवता दम्मो संदिट्टिको अकालिको एहि पस्सिको उपनयिको पच्चत्तं वेदितम्मो विज्ञो हीति सुपाटिपन्नो भगवतो सावक संघो उजुपाटिपन्नो भगवतो सावक संघो न्यायपाटिपन्नो भगवतो सावक संघो सामीचिपाटिपन्नो भगवतो सावक संघो यदिदं चत्तारि पुरिस युगानि अट्ट पुरिस पुगला एस भगवतो सावक संगो आहुनियो दक्किनियो अंजलि करनियो अनुत्तरं पुण्यं केतं लोकस्ताति संबुद्धे अट्ट विसंच द्वादशंच सहस्के पंचशत सहस्रानि नमामि शिरसाधरं ते संधम्मंच संघंच साधरेन नमामहं नमक्कारानुभावेन सभ्ये भया उपद्वा अनेका अंतरायापि विनश्यन्तु अशेषतो कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्यं कम मे भन्ते भूरिपञ्ञ तथागत अच्यं कम मे धम्म संदिट्टिक अकालिक अच्यं कम मे संघ सुपाटिपन्न अनुत्तर नत्ति मे शरणं अन्यं बुद्धो मे शरणं वरं नत्ति मे शरणं अन्यं धम्मो मे शरणं वरं नत्ति मे शरणं अन्यं संगो मे शरणं वरं एतेन सच्च वज्जेन होतु ते जय मंगलं साधु 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 මේකේ තියෙන අර සද්දර ප්‍රතිරෝග සූත්‍රය තියෙන අර රත්තරන් තියෙන කාලට ආයි රත්තරන් හොයන්න ඕනේ නැහැ. නමුත් දැන් රත්තරන් වගේ ඉමිටේෂන් තියෙන කාලට ඒක හොයන්න ඕනේ කියන කතාව මේ කියන්නේ. මේකේ අර දැන් බුදුගණන්සේ කියන්නේ මේකත් මේ මේ කෙලෙම න්‍යාය දින තරම් මේ සූත්‍රය. මේකේ දැන් බුදුගණන්සේ අර මේ රතුපාඩින් දාලා තියෙන්නේ කාශ්‍යප මහඳුනට කියන්නේ කාශ්‍යප දැන් යම් දවසක ශාසනය කතරුදහන් වෙනවනම් ඒක පටවිය හෝ ආපෝ හෝ තේජෝ හෝ වායෝ නිසා වෙනව නෙමෙයි. ඊට පස්සේ මෙතන ආයි තියෙනවා කස්සප යම්සේ නව වඩාලා බඩු ගැනීමෙන් ගිලේද කස්සප එසෙයින්ම එසෙයින් සලහමතු දහම් වෙනව නෙමෙයි. ඒ නව නැවෙන් බඩු ගත්තාම මේ නව හිසන වගේ එකක් අඩු වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ උතර කියනවා කස්සප පිරීමට හේතු වන මේ දහම් පහක් සදහම්ගේ නැසීමට පිණිස අනුතුරුම් පිණිස පවතිනවා. ඒක තමයි සාසු ගෞරවේ නැතු වෙහිලා. ඊට පස්සේ බුද්ධ රත්නේ ගුණය, ඒ කියන්නේ බුද්ධ ගුණය දන්නේ නැහැ. ධම්ම ගුණය දන්නේ නැහැ. සංඝ ගුණය ගන්න නැහැ. සික්ඛාය සම්බන්ධ ඉක්මීම නැහැ. සික්ඛා ශික්ෂා හොද. සික්ඛාපදෙද. ඒකේ ඒකේ තියෙන ගෞරවය නැතුව ගිහිල්ලා සමාධියට තියෙන ආසාව නැතුව ගිහිල්ලා මෙතනින් ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයක් පෙන්වනවා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයක් පෙන්වනවා
බුද්ධාදී අර්ථයන් පිළිබඳ සැකෙදුරු වෙන්නේ නැහැ කියලා ඉති සම්මත නැහැ. ආදි භක්මචර්යාවට එන්න නම් ලෞකික මට්ටමින් හෝ බුද්ධ රත්න ධම්ම රත්න සංඝ රත්න ගුණය සම්බන්ධ පැහැදිලිමක් තියෙනවා. ආදි භක්මචර්යාවට එන්නවා. ආදි කියන එක ආයි මේකේ අහුවෙනවා. මේ 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 ඊළඟ මොනවද කියන හැම්බේ. ඒකෙදි මේ බුදුගණන්සේ පෙන්නන්නේ මේ ටික එන්න ඕනේ දහම තියෙනවා. එතකොට දැන් මේකේ කියන්නේ අය අර අනාවේ 2500 කට නැති වෙනවා කියන එක නෙමෙයි. මේ කියන්නේ දැන් කෙනා කෙනාට සාපේක්ෂව සද්ධර්මය තියෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ අනුව. සුන්දසෝකට සාපේක්ෂව සද්ධර්ම එක ඒ දවසට මේ අතුරු දහම. එතකොට අද හැටියටත් සමස්තේ බණ කිව්වා කියලා සියලු දෙනාම සද්ධර්මය ගන්නව නෙමෙයි. ප්‍රතිරූපකෙන් ගන්න. මොකද දැන් මෙතනම කිලිම තියෙනවනේ. දැන් පටවියාපෝ තේජෝ වායෝ නිසා නෙමෙයි සදහම අතුරු දහම් වෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් තේරෙනවද නැද්ද පටවියාපෝ තේජෝ වායෝ කියන ස්වභාව හතරනේ ලෝකය කියලා පනවන්නේ. ඔය ලෝකය කරමු නිර්වචනනේ. ලෝකය තුලින් පනවන්න බෑ සාසනය කියලා. ඒක නිසා අතුරු දහම් වෙන්න බෑ ඉනං. ඒක මත රඳාපවතින්න බෑ. ඒ කියන්නේ නොකියා කියන්නේ ධර්ම න්‍යායය තියෙන්නේ ලෝකෙන් එතර දනක. ලෝකෙන් එතර දන අහගන්න ඕන. ලෝකෙන් එතර ටච් කරපු කෙනෙක්ව හම්බෙන්න ඕනේ. ඒ කෙනා තමයි එක්ක බුද්ධ නැත්නම් ධම්ම නැත්නම් සංඝ. ඕක ටච් වෙනවා නම් සික්කාය පිහිටනවා. එහෙමනම් සිල් සමන් මහානට සීලේ සමාධි පිහිටනවා. සමාධි පිහිටපු කෙනාට ආයි සාසු ගෞරව කියන කියන්නේ දැන් නෑ ප්‍රඥාව ගලවනවා. ඒක එතනටම තියෙනවා. මෙතන සෝතාපන්න වෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ට් කියලා නෑ අර මෙන්න මෙතනින් පටවි ධාතුව තේජෝ ධාතුව ආපෝ ඒ ටිකෙන් අතුරුදහන් කරන්න බෑ කියන එකෙන් මේ කියලා දෙන්නේ. නෑ නෙමෙයි තියෙන්නේ. න කියන එකෙන් තියෙන්නේ. ඒ කියන්නේ මේවැම් අතුරුදහන් කරන්න බෑ. හරිද? එතකොට දැන් සතර මහා භූතය කියලා කිව්වොත් සැනේ සමස්ත ලෝකය පණවන තැන. දුරදින ආය අවුල්. මේ 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 සූත්‍රෙත් පෙන්වන තැනින් මේ ආයි ගන්න වෙන්නේ. ආයි යම් දවසක සද්ධර්මයක් කියන එක ලෝකේ තියෙනවා නම් දිගින් දිගට කල්පය වදලා. ඒක වෙන්නේ බුද්ධ ධම්ම සංඝ සික්කාය සමාධිය සම්බන්ධ ගෞරවයක් තියෙනවා. ලෝකයා කියන්නේ යඩත් පිළිසෙන් දික්ති සම්පන්න කෙනෙක් හරි ඉන්න ඕනේ ලෝකේ සද්ධර්මයක් ජීවමාන වෙනවා නම් ලෝකෙට නෙමෙයි. කෙනා. නැත්නම් ගන්න බෑ. බෑ. මෙතින් ආයි දැන් තේරෙනවනේ. සත්පුරුෂ අසත්පුරුෂ පණවන්න බෑ කියන එක එළි පටවියාපෝ තේජෝ ආයෝග යදී සතර මහා ධාතු වලට සමස්ත ලෝකේ අයිති වෙනවා නම් ධර්මයක් කියනවා කියලා මෙයා පැනෙව සැනින් එතන ලෝකේ මොකද කියන්නේ පටවියාපෝ තේජෝ ආයෝ නැති වෙච්ච දවසට සද්ධර්මයෙන් එනවා එම් පණවන්න බෑ කියලා තිනවා දැන් එතකොට දැන් ඉස්සරහා ගෙන බණ කියපුව නිසා තමයි වෙන්නේ කියන එක නෙමෙයි ප්‍රත්‍ය හරි නමුත් සත්පුරුෂ අසත්පුරුෂ තීරණය වෙන්නේ Tamanට ඉතින් එතකොට ආයිරටත් දාන්න බැරුව යනවා ඒ වගේ කෙලින්ම ඔක්කොම ටික මේකේ තියෙනවා හරියට බැලුවා ඒ උරුප ගන්න ඕනේ ඒ අර්ථය. මොකද එක ඡේදෙන් මේක කියන්නත් අනිවාර්යෙන් මේක කියන්නේ කාසම හරනවා කියලා. මාගේ විශේෂයෙන් දැක් කියන්නේ නැහැ නේ. හරය හැමදාම ඇතුළු කරන්න ඕනේ. ඒ අනුලෝම වශාන්තයයි සම්මත නියමයි තියෙන්න ඕනේ හැමදාම. මොකද නැත්තම් සූත්‍රේ නිකන් කිව්ව වෙනවා. හරි ඒ මම කියද්දි මම හදුවෙත් කිව්ව දැන් මේක සමානට කට්ටි හිතන් ඉන්නේ මේක මේක කියලා තියෙන්නේ බුදුගණන් වහන්සේ මේ සද්ධර්මයේ අතුරුදහන් වෙන විදිය පෙන්වන්න කියලා. සද්ධර්මයේ පිළිඹු වෙන්න හෝ අතුරුදහන් වෙන්න විදිය තියෙන්නේ තමන් තුල කියන එකයි මේ වෙන්නන්නේ. එහෙනම් හොයාගත යුතු තමන් නිසා තමන් විසින් බාහිර නෙමෙයි. බාහිර පණවපු සෙනින් පටවියාපෝ තේජෝ වායුවත් අල්ලනවා. අල්ලපු සෙනින් සද්ධර්මෙ පිට. පිට කියන්නේ වතුරු දහම සද්ධර්මෙ. ආයෙ කතා කරන්න දෙන්නේ. ඉතින් ආයෙ අර එකයි නේද? ඒක කටවල් වලට පැහැදිච්ච සෙනින් ගුණයට අපහසුනා කියන්නේම පටවියාපෝ තේජෝ වායුවට පණවලා. නිවන කියන්නේ ගතියක් නේ. අවිදන්න ස්වභාවයකට. ඒ කියන්නේ නිවන පෙන්වන අර දෙන්නේ මම නෑ මහාන් දාත උත්තරද මනන්නේ. එදම අර පෙන්වන්නේ. ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන ස්වභාව භූත ස්වභාවයම නැත්තම් ධාතු ස්වභාවයම නැති තැනක් ලෝකේ තියෙනවා නම් තියෙන්න බැරි ස්වභාවයක් තමයි නිවන. දැන් මේකේ හැටියට පටවියාපෝ තේජෝ වායයෙන් පණවන්න දැයි නම් සද්ධර්මය කියන්නේ නිවන් ප්‍රතිශේධනක් වෙනවා. එතකොට ඒක දකින්න නම් ප්‍රඥාව කියන ඇස තියෙනවා නිසා සාමාන්‍ය මාසයෙන් පේන්න බෑ. සල්ලෝ ලෝකේ තමයි. සතර මහා ධාතුව පැනෙවොත් නෑ භූත නෙමෙයි. ධාතුවනේ භූත වෙන්නේ. එතකොට ධාතුව පැනෙවුවා කියන්නේ වැඩි ඉවරයි මේක. හරිද? මේක කිව්වේ මේ භූතය නෙමෙයි. මෙතනදී ධාතු කියලා ආපෝ ධාතු තියෙන. එනේ ස්වභාවයෙන්ම මේ පණවන්න බෑ. ඉතින් එන ආයි කරවලා. ඒ කියන්නේ මේ දැන් මෙහෙම දැන් මස් කුට්ටි පණවන්න බෑ. එහෙනම් කොහොමද දැන්? ගතිය පණවපු සෙනින් ඉවරයි. ඒකින්නම් මේ 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 සූත්‍රේ මේ ඒකත් වඩනවා අර්ථ ඒක තව ගත්තා නම්. අර පටිච්චිත්තති දේවින්ද ලංකාවෙන් මම සාසනම් කියලා තියෙන එකක් තියෙනෝනේ. ඒ ලංකාවේ තමයි බුදුදහම පිටන්නේ ඒ නිසා රකින්න කියලා. ඔය ඔතන වෙන්න ඇති 5000 වෙන්නා. ධාතු වර්ණණයක් තියෙනවා කියලා කියනවා. මට එහෙම පෙළේ නම් අහුවෙච්ච තැනක් ආව කොහෙවත් නැහැ. මේකේ මේ මේක මේක දාන්න හේතුව මේ මූලිකම මේකයි. දැන් අපේ දින ප්‍රශ්නේ සරලම මේ අර සතාව සම්බන්ධ ප්‍රශ්න ආන එකනේ. මේ මේකේ තියෙන්නේ සාරිපුත්ත හාමුදුරුවෝයි මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ සාකච්ඡාව. මේකේ අහන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ කාශ්‍යප තෙරුන්ට කියන්නේ
ආශපේණි කිමෙක්ද තථාගතයන් වහන්සේ සත්ව තෙමේ මරණින් මතු වේද කියලා පනවනවාද? කියන්නේ මරණින් පස්සේ සතා ඉන්නද කියලා පනවනවාද කියලා අහන්නේ. ඊට පස්සේ අහන්නේ සත්ව තෙමේ මරණින් මතු නැද්ද කියලා අහනවා. එතකොට දැන් ඔව්ද නැද්ද ওই දෙක ප්‍රශ්න අහනවා. ඊට පස්සේ අහනවා මරණින් මතු සතා ඉන්න පුළුවන්ද නැද්ද පුළුවන්. එනේ ඉන්නවද ඔය නැද්දද ඔය? ඕකේ මේකේ නැති ප්‍රශ්නේ ඉන්න බැයිද නොඉන්නත් බැයිද? මරණින් පස්සේ ඉන්න පුළුවන්ද කියවහම ශාස්ත්‍රයයි. මරණින් පස්සේ නැද්ද කියවහම උච්ඡේදයයි. ඉන්නවද ඔය නැද්ද ඔය කියවහම ශාස්ත්‍ර උච්ඡේදයයි. නැති නැති වෙන්නත් පුළුවන්ද නොඉන්න පුළුවන්ද ආදී වශයෙන් එකක් අනිපතර ආවොත් උච්ච දහසයි. එතකොට අර 64 දෘෂ්ටිය මේ හතරෙන් ගලගෙනවා. මේක හැමතැනම තියෙන්නේ මේක. මෙතන මෙන්න මේ ආදිභක්මචාරය වගේ මේ වෙන ලස්සනට මෙතන වෙන්නන්නේ අවැද්දි කිමෙක්ද සතුටේ මරණ මාසු නොමවන්නේත් නොම නොවන්නේත් නොවේ අර ප්‍රශ්න. අවැද්දි සතුටේ මරණ මතු නොමවන්නේත් නොම නොවන්නේත් වෙයි යන මේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොදාන ලද්දා. ඒ කියන්නේ මරණින් පස්සේ ඉන්නවා කියලා බනවලත් නැහැ. අද පණවන්න නැන්නේ පණවන්න බෑ මෙතන කියන විදිහට. ඉන්නේ නෑ කියලා පණවන්නත් බෑ. ඉන්නවත් පුළුවන් නොඉන්න පුළුවන් කියලා පණවන්නත් බෑ. ඊට පස්සේ මෙතන කියන්නේ හරි. ඇවැත්නි කුමක් හේයින් මේ භාග්‍යතුන් වහන්සේ විසින් පණවන්න බැරි වුණාද? ඇයි එහෙම කිව්වේ කියන්න බැරි වුණේ කියලා කිව්වහම මෙයා අර්ථ සහිත වූයේ නොවේයි මග බබසරට මුල් වූයේ නොවේයි. මෙන්න මෙතන. මග බබසර කියන්නේ ආදි බබසරය. මෙදී නහේතං ආවසු අත්තසංහිතං ආදි බ්‍රහ්මචර්යයක. පැහැදිලි. ආදි බ්‍රහ්මචර්යාව කියන තැනදී එතකොට ඔය පෙන්වන්නේ ලෞකික ආරියස්ථාංග මාර්ගයටවත් එන්න නෑ. ලෞකික ආරියස්ථාංග මාර්ගය හරි කවුරු ඉන්නව නම් ඒකේන අනුමාන විදිහට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අනුමාන ප්‍රත්‍යක්ෂණය. කල්යාණ ප්‍රතෝචන වට්ටමේදී කරපු කර්ම වල විපාක තියෙනවා ආදි වශයෙන් දසසුක සම්මාදිට්ඨිය ඉන්නව නම් එයා දුක මේකයි කියලා අනුමානටවත් දරන් ඉන්න ඕනේ. ඒ අනුමාන ඥානය හරි කියන්නේ මේ සද්ධානුසාරි ධම්මානුසාරි කියන්නේ සද්ධානුසාරී කට්ටිය අනුමානෙන් යන්තම් තේරෙනවා හරි වගේ. සද්ධානුසාරී කියනවා ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා හරි වගේ කියන. අන්න ඒ නිසා. හරි. එතකොට මේකේ නොගිය කියන්නේ යම් කෙනෙක් සාසනේ නිවෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙකින් ඉන්නවනම්. ඒක නා සරලවම ආධිපත්‍යචරියාවෙත් ඉන්න ඕනේ. එහෙම ඉන්නවත් මහන්නි අවැද්දි මේ දුකයි භාග්‍යවතුන් වහන්සේ සේවදාරියා. දුක හට ගැනීමට හේතුව දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව මේකයි කියන එක. මේ මෙන්න මේ මූලික ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඇයි සතා ඉන්නවද නැද්ද ඉන්න පුළුවන් නැද කියලා පුළුවන්ද කියන එක වැරදි වෙන්නේ මේකයි කියන එකෙන් තේරුම් ගන්න ඕනේ. යන්තම් නැත්තම් හරි ඔය මේක මට අර උදේ ගැදෙනා මට නිකන් ක්ලික් කළා වේ සරලම ඒ කෙනෙක් සතා පනෝමින් ප්‍රශ්න එනවනේ. එයාට තේරෙලා නැහැ දුකේ යන්තම් ස්වභාවය. බලද? එතකොට ඔය මට්ටමේදී පුතත්ජන උඩරිම මට්ටම. කල්යාණ පුතත්ජන කියන මට්ටමට තේරෙලා නැහැ. ඒනේ කල්යාණ පුතත්ජනේ හම්බ වුණොත් එයා දිට්ටි සම්පන්න වෙන තැනට උදව් කරනවා කියන්නේ අනුමානෙන් හරි දන්නවා මේක. මට ඉතින් විතර අර කියන්නේ සතා නෑ කියන මට්ටමෙන් හරියා දරනවා කියලා මට හිතෙනවා මේ මේ මෙහෙම නම් ඉන්නවා කියලා කියන්නේ නැතුව. හැබැයි එයා කවදාවත් අම්ම නෑ කියලා පණවන්නේ නෑ. එයා එතන කන්ෆියුෂන් එකක් තියෙනවා නැත්නම් එයා දිට්ඨි සම්බන්ධ නැහැ නේ. නමුත් මෙතන වෙන්නේ ආදි බ්‍රහ්මචර්යාවටවත් මුල් වෙන්නේ නැහැ කියලා අර මූලික එක දන්නේ නැත්තම්. කවදාවත්. හරි. ඊට පස්සේ අවැද්දි කුමක් හේයින් මේ භාග්‍යතුන් වහන්සේ විසින් වදාරලාද? අර ටික වැරදි කියලා කියන්න හේතුව චතුරාර්ය සත්‍ය. මොකටද මේක කියන්නේ? එතකොට කියන්නේ මේ අර්ථ සහිතයි මේ මගවබසරට මුල් වෙනවා. ඒ කියන්නේ ඉද පික්කවේ අත් සංහිතා නේද? ඒතන් ගියවසු අත් සංහිතං ඒතන් ආදි බ්‍රහ්මචර්යයක. ඒ කියන්නේ සාසනයේට මුල පුරන්න බ්‍රහ්මචර්යාව පූර්ණ කරගන්න එන්නම මේ චතුරාර්ය සත්‍යයේ මූල ස්වභාවය දෙන එක තමයි වැටෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය නොකිය කියන්නේ සෝතාපන්න මාර්ගස්ත වෙනකන් ආදි බ්‍රහ්මචර්යාවනේ. සෝතාපන්න මාර්ගස්ත චිත්තක්ෂණයෙන් පලස්ත වෙනකොට මේක පෙරපසු නොවී කියන්නේ මෙහෙම කරනකොට මේ සෝතාපන්න වෙන කෙනා සෝතාපන්න වෙන්න කලින් චිත්තක්ෂණේ පටන් ඊට කලින් සියල්ලම ආදි බ්‍රහ්මචාරය වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ මොහොතේ චිත්තක්ෂණයට කලින් හෝ අනුමාන විදිහට තේරෙනවා මේකයි කියන්නේ. ඒ මට්ටම එන්න. හරි. ඊට පස්සේ ඔය එක තමයි මෙතන කේස් එක. මේක අර මම දාන්නම් මේක දැම්මේ මොකක්ද නෙමෙයි. වම්මික සූත්‍රයේ සරලවම මේ අර්ථ සමස්තයම වෙනස් වෙනවා දැන්. වම්මික සූත්‍රය නෙමෙයි. සියලු සූත්‍රවල මේ ප්‍රශ්නේ වැරදෙන. ඒ කියන්නේ සතාගෙන් අහන එක වැරදි. ඒක දැන් හොඳ ඕකට උදාහරණ මම දවසල කිව්වේ. يعني සතාගේ උද්‍යාවේ බලනවා කියන එක වැරදි නේ. බුදු බණවාසේ ඔය උද්‍යාවේ මේක පෙන්වන්නේ නැත්තේ බුදු බණවාසේ විතරයි ඒ කාලේ ඔය කියන්නේ. මොකද එතකොට කන්ෆියුෂන් නැහැනේ ඔගේ පැටලවිල්ල නැහැනේ. අද වෙන්නේ උද්‍යාවේ කියනකොට සතෙක් පන්නනවා. සතේ පන්න පුසැනින් මේක ඉවරයි. මේ හරි සමස්ත වැරදි නෝ. ඒ කියන්නේ නොකිය ඔය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන්ම සතා ඉන්නවා කියන්නේ. ඉතින් ආය වැඩක් තියෙනවා විද්‍යාමාන හරි සතෙක් ඉන්නවා පාඩුද මේ වාසියන්නේ ඉතින්. අපිට හේතු ප්‍රති උදාහරණ වෙනවා දෙන්නේ නැත්තම් මේකට ගෝචර වෙන්නත් බැයි නා හිත ඔබ හිතේ බය වෙන්නේ මොකද දඟන්න ඕනේ
ඉන්න එකේ කාලවිල ඉන්නවද? යන්නේ කොතනක් වෙයි කියන්නේ එහෙම. ඉතින් එතකොට මෙතනට දැන් අද නම් සුසුයි දාගන්න එක. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් සතෙක් ඉන්න පුළුවන් ස්වාමී. හේතු ප්‍රත්‍යයෙන් සතෙක් ඉන්න බැරිද ස්වාමී? හේතු ප්‍රත්‍යයෙන් සතෙක් ඉන්න පුළුවන් නොඉන්න පුළුවන් ස්වාමී. අර මූලපරයය අනිත් මන්දනාව ඉතින්. ඒක ඒක හම්බෙන්නේ නැහැ කවදාවත් දැන්. මොකද ඒ කාලේ ඔබ නැති නිසා. මොකද මන්දන් ඉන්න බැරි මට්ටමේ උත්සවෙන්න කියන්නේ. ඒකේ තියෙන. හරි ඒ නිසා දැන් කවුරු හරි කෙනෙක් ඔය මූල න්‍යාය තුල කෙනෙක් මට්ටමෙන් පනවනවා. දේපාන්දර වැඩි ඉවරලා තියෙනවා. ඒක අපරාධ. හරි. මේ දිනේ වම්මික සූත්‍රයේ තන තියෙන තන මජ්ක්‍ධිම නිකාය අරගෙන නම පපංච සූදනී කියලා අටුවාවදී මේ කවුද බුද්ධഘോഷ අටුවාචාර්ය වහන්සේ වම්මික සූත්‍රයේ අර කුමාරකාශ්‍යප මහතුමාගේ කතාව තියෙන්නේ අර විපස්සී බුදුපියාණන් වහන්සේ කාලේ පස් දිනේ නගින්න ගලට ඒකෙන් එක්කෙනෙක් මේ ඉන්නේ ඒකේ අනාගාම වෙච්ච දෙවියා තමයි මේ ඇවිල්ලා විස්තරය අහන්නේ ඒ කියන්නේ යාළුවාමද ඒකදී ඒක කියන්නේ මේව කතාව කියන්නේ විපස්සී බුදුපියාණන් වහන්සේගේ ශාසනයේ අනාගාම වෙච්ච මේ කෙනා කුමාරකාශ මහරතනසේ ඒ කාලේ පුතජනයිනේ රහතුන් නැහැනේ පාරමිතාව දිනේ මෙහෙ මේකේ රහත් වෙන්නේ දුන්නලු වෙනල්ලා අනෝතප්ප විල ළඟින් ගත්ත මොනවද උතුරු කුරු දිවෙනින්ද ගත්ත පින්ඩ පාදේ බලදලා යාළුවේ වැඩේ කරන් යන්න ගියා එතකොට නිග්‍රහ කරලා ප්‍රතික්ෂේප කරලු ආවේ කන්න නෙමේ ඔබ කරගත්තා ඔබ ගිහිල්ලා මේ ආශංසකණය කරලා යන්න කියලා යනද නැද ඊට පස්සේ ඒ දෙවියගේ කලින් මතක් කරලා වන්නෝ මේ කොහොත් දැන් යාළුවෝ කොහෙද ඉන්නේ කියලා ගෞතම සාසනෙ එක්කෙනෙක් මම රහත් වෙලා කියලා බොරුවට ඉන්නවා කියලා ඒක දිනවා ඒ කියන්නේ බාහිය හමුදු රහත් වෙලා මං ඉන්නේ කියලා ඉතාලේ ඉන්නවා අනිත් පුකුසාදි මහරතුමා වෙනුවට වැඩි හරි අනිත් ඉතුරු කෙනා යාළුවා කුමාරකාශ මහතුතු උන්නාගේ රහත් වෙලා ඉතින් දෙවියා අර බාහිය හමුදුනටත් වැඩි වෙන්නලා කෙලින්ම එනකොට හිතනවා මේ සාමාන්‍ය පඳුරු නම් නිග්‍රහ කරන උත්තමෙක් මේ ඉන්නේ ගිහි කාලේ මේ මොනවත් මේ පඳුරු ගිහිල්ලා වැඩක් නැහැ ගන්න නැහැ හොඳම පඳුරු තමයි දහම් පඳුරු ඒ නිසා ප්‍රශ්න කරලා යන්න කියලා යන්නේ ඒ ප්‍රශ්නේ තමයි ඔබ අහන්නේ ඒකෙත් ඒ අහන ප්‍රශ්නේ තමයි මේ අතන අය මතකනේ කතාව මේ ස්වාමීනි තුඹසක් තියෙනවා තුඹස උදේට ගිනි ගන්නවා රැයට තුන් දානවා ඔය තුඹස දකින්න බමුණෙක් බ්‍රාහ්මණෙක් සුමේදට කතා කරලා ශාස්ත්‍රය අරගෙන හාරන්න කියනවා හරිද හාරනකොට යාට මුලින්ම හම්බෙන්නේ මොකක්ද ඈ මෙදී ශාස්ත්‍රය ගැන හාරනකොට හින්දියාගුල අහුණාට පස්සේ හින්දි කියන්නේ අරක හාරන්න ඕනේ හොඳේ හැරුවාට පස්සේ හින්දියාගුල අහුවෙන්නේ හින්දියාගුල අහුණාට පස්සේ ඕක පැත්තකින් තියලා සුමේද හාරන්න කිව්වා තව හාරනකොට හාරනකොට ආයෙ හම්බෙන්නේ මැඩියා මැඩියා තියලා පැත්තකින් ආයෙ හාරනකොට හම්බෙන්නේ දේවන් සංදිය ඕක තියලා හාරනකොට ආයෙ හම්බෙන්නේ කරවෙනා ඕක තියලා ආයෙ හාරනකොට දිගින් දිගට හම්බෙනවා ඉදිබුවා තියලා ආයෙ හාරනකොට හම්බෙන්නේ අරගයි පිහියයි මේ මස් ලොබුවයි ඕක පැත්තකින් ආයෙ හාරනකොට හම්බෙන්නේ මස් දැල්ල ඕක තියලා ආයෙ හාරනකොට තමයි නයා ඉන්නේ ලස්සනට නයාව ගන්න කියනවා එයාට වදින්න කියනවා එහෙ තමයි ඔය ඔක ගියහන්නේ දැන් ඊට පස්සේ දැන් ඔක එතන ඔය දෙවියව ඔක කියලා මෙදීන්නේ මහණ තෝ මේ ප්‍රශ්න භාග්‍යතුන් වහන්සේ කරා එළඹ අසව භාග්‍යතුන් වහන්සේ යම් ලෙසකින් තව තට ප්‍රකාශ කරන සේක්ද තව මේක ප්‍රකාශ කරනවා නම් එය එසේම දරව මහණ භාග්‍යතුන් වහන්සේගේ මහන්සේ හැර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හැර මෙතනින් හෙවත් මේ සස්නේ යසා කියන්නේකු හැර මේ ප්‍රශ්න විසඳීමෙන් යමෙක් සිත සතුටු කෙරේද එවැනි පුද්ගලයෙකු දෙවියන් සහිත මනුන් සහිත බඹුන් සහිත ලෝකෙහි බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සත්ව ප්‍රදායේ මට නම් දකින්න බෑ කියලා කියන්නේ. ආයි නෝ කියන්නේ මොකද්ද? දෙට්ටි සම්පන්න හෝ කෙනෙක්ට අරින්න මේ වාසිය හිතන්න බෑ. ඒ කියන්නේ සරලවම මෙතනක් තියෙන මූල න්‍යාය කවුරු හරි කෙනෙක් ලෝකෙන් එතර සාසනයක් හොයනවනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕනේ. එහෙනම් සද්ධර්ම ශ්‍රෝණිය හරියට ගන්නත් ඕනේ. ඒක උපරිම සත්පුරුෂයෙක් වේවා ආරියුත්තමෙක් මට වෙන්නත් ඕනේ. ඒ වගේ අර හැම සූත්‍රෙම ওই පොයින්ට් එක තියෙනවා හන්ද. නැති උඩුප්ප ගන්න ඕනේ එතර මේ වට්ටම. හරිද? ඊට පස්සේ ආයි ඉතින් දැන් මේක හැදෙන්න බලන්නකො. සාමාන්‍යයෙන් දැන් මුන්නහන්සේ මහරහතුත්තමෙන්නේ කුමාරකාශ බඳුරු. උන්වහන්සේ තනියෙන් ලියන්නේ නැහැ මේක දැන්. උන්වහන්සේ සපුරුෂෙද නැද්ද? හැබැයි කියන්නේ මොකද භාග්‍යතුන් වහන්සේ හෝ උන්වහන්සේ වගේ කෙනෙක් අහගත්ත හැයි. ඉතින් උන්වහන්සේ වගේම නේ මේ මං ඥානේ. හැබැයි බුදුගණන්වහන්සේ ඉන්න නිසා යනවා. ඒ කියන්නේ මේ මට්ටමේ මාන්නේ නැහැ. අර දැන් මේක තව වෙන හොඳ ගුණයක් තියෙනවා. දැන් උන්වහන්සේ ගිහිල්ලා මෙදින් මෙතන කියනවා වහන්ස මේ රෑ එක්තරා දෙවියෙක් රාත්‍රී ඉක්මගිය කල්ලි විශේෂ වර්ණ ඇත්තේ අන්දවණේට හාවපස වේලාවකට මා වෙත ලැබියේ එළඹ එකක් වස සිට වහන්ස මේකක් වස සිරියාවු දෙවියෝ මට මෙහෙම කිව්වා සම්පූර්ණ කතාව කියලා මේ ප්‍රශ්නේ භාග්‍යතුන් වහන්සේගෙන් කරා එළමන්න කියලායි මට කිව්වේ නැත්තම් උන්වහන්සේගේ ශ්‍රාවකෙක් ගහන්න කියලායි කිව්වේ සාමාන්‍ය පිට අහන්නත් එපා කියලා පුදුම යනවා හන්දර කියනවා ඒ කියන්නේ අපි දැන් මට කිව්වොත් එහෙම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපි බොහෝ දුර අපි කරන්නේ මම හොයාගත්ත ඔගේ කියනවනේ නමුත් උන්වහන්සේ ලැබුණේ උන්වහන්සේ කියනවා මෙහෙමත් තමයි උන්වහන්සේගේ ගුණයක් කිව්වේ මේ. එහෙනම් මං අහන්න ආවිය.
එන පුදුම තරම් ඒ තැන දෙනවා. තැන දෙන මොනවාද නෙමෙයි ඉතින් තැනක් හොයන්න බැරි උත්තමයට තැන දුන්නා කියලා පාඩු නැහැ. අන්න එහෙමයි දැන්. ඉතින් ඒක කතාව එහෙම. මේකේ ආයෙ ඉතින් අර දැන් ඊට වඩා මේ වෙන මේකේ නම් නියම පොයින්ට් දෙනවා මේ උන්නාසල ඉදන මතකේ. දැන් රාය රෑ කියන්නේ. නෝට් කරලා 1 to 1 කියනවා එහෙම. මහාන මහානේ ටික ලස්සනට එහෙම දිනනවා. ඒකේ ඒ කියන්නේ දහවල් ගිනි ගන්නවා රෑට දුන් දාන ඕක ගලවන් යනකොට මේ හිඳි අගුල හම්බ වෙනවා ඊට පස්සේ මැඩිය හම්බ වෙනවා ඊට පස්සේ මොකක්ද හම්බෙන්නේ දෙවන් හන්දියේනේ දෙමන් හන්දියෙන් ඉඳිබුවා ඊට පස්සේ කරපෙරහ නෑ කරපෙරහන ඉඳිබුවා ආදිවාසීන් ඕ කියලා අන්තිම නාගය යනවා කියලාදී ඒ විලල ආයෙ විතරම කියලා ඒ කරන්න ඕනේ දේවල් කියලා අර කතාවත් කියලා බුදු දානන්සර කතාත් කරලා ඊට පස්සේ තමයි ප්‍රශ්න යන්නේ වහන්ස තුඹස මොකද්ද දුම මොකද්ද ගින්න කියන්නේ මොකද්ද බමුණා කියන්නේ මොකද්ද සුමේද කියන්නේ කවුද ශස්ත්‍රය කියන්නේ මොකද්ද හිඳි අගුල මැඩියා දෙමන් හන්දිය කරපෙරහන ඉදිබුවා මස් ගැත්තයි මස් ලොබුවයි මස් ඇදලයි නාගය ඔතන ප්‍රශ්න මං හිතන්නේ 15ක් හරි මට්ටම තියෙනවා අටුව මම දැක්කේ ඉතින් මේ ගණන් කරේ නෑ ඒක ඔතනින් ගහන දැන් මේකයි කතාව දැන් ඔය වම්මික කියන එකේ නමනි තුඹස ඔය වම්මික කියන සූත්‍රයේට වම්මික කියලා නිකන් නම දැම්ම නෙමෙයි ඔකේ ලොකු අර්ථයක් තියෙන දාන්න දැන් මේ රූප සමාන පෙන්නපු සණි මේ සතහන දැක්ක සණි කෙනා කෙනාට තේරෙවද නැත්ද මේක සම්බන්ධ නිමිත්ත මේ පෙන්නපු සණි හිතර අදහසක් කෙනවද නැද්ද ඉතින් අදහස එන ඉතින් අදහස එනවා කියන්නේම ඒ කියන්නේ දැන් හුඟාක් හොඳ এডুকেටඩ් කෙනෙක් මෙතන ඉන්නවා නම් මල් සම්බන්ධ එයා මේකේ කුලෙත් එක්ක ගියයි ගෝත්‍රෙත් එක්කම ගියයි වංශ නාම ඔක්කොම ගියයි අර සයන්ටිෆික් ඔක්කොම ගියයි හැබැයි ඊට මෙහා ඉන්න අද උපන් අවුරුදු 7 දරුවෙක් කියලා ගත්තොත් ඒකෙනත් මේක දන්නවා ලෝකේ තියෙන අපි හිතන්නේ වටිනාකමින් අඩුම සංඥාව තමයි මොකක් හරි කියලා හිතන්නේ කියලා වටිනාකම වැඩි තමයි මේක සූර්යකාන්ත මේක වැවෙන්නේ ඉන්දියාව මේ ප්‍රදේශ ආදිවාසීන් කියන එක තමයි වටිනාකම වැඩි කියලා නමුත් ඒක වැරදි මොකක් හරි කියලා හිතන එකමයි ලෝකේ වටිනාකම වැඩි සංඥාව මේ වටිනාකමින් උඩරිම වැඩි වෙන්නේ මොකක් හරි කියලා හිතන එක අරක ඒ මොකක් හරි කියලා දුන්න වටිනාකමට දාපු චූටි සීමිලේයර් එක ඒවම හකජන්නේ මේ සරලව මේක සමස්ත ලෝක ධාතුව මේකෙන් ඒ කියන්නේ විනිපාත අර ධනික තිරසන් වේද අසුර කියන සතරපායි නොයිග්මොන්ඩ මූල හේතුව මොකක් හරි කියලා තේරෙන එක ඔය මොකක් හරි තියෙනවා කියලා තේරෙන ගතියයි ලෝක ධාතු ඉක්මවන්නේ නැති අපි පැහැදද ඒකයි මම හරි ඉස්සලා මම කරද කිව්වේ පටවිය ආපෝ තේජෝ වායෝ වලින් පණවන්න බැරි නම් සද්ධර්ම ධාතුව ඒ කියන්නේ යමෙක් කොයමක් තේරුණා කියන්නේ එයාට සද්ධර්මය ජීවමානද එයා සද්ධර්මය විනාශ කරගෙන එයාට සද්ධර්ම ප්‍රතිරූපකයක් කියලා දිනේ ආවන අන්න ඒක. ඒතකොට ශාස්ත්‍ර ගෞරවය තියනවා කියලා හිතන විදිහට යාරදීන ශාස්ත්‍ර ගෞරවයක් නෙමෙයි. ඒ එන්නේ අමුඩික සද්දාහෙන් බයින්න යා. එයා එයාත් වඩනවා බුද්ධ ධම්ම සංඝ සික්කාය සමාධි ඔක්කොම තියෙනවා. සමහරට ආදි බ්‍රහ්මචාරියාවත් නැහැ එනවා. ඔය කියන විදිහට. පැහැදිලි. දැන් මෙහෙමයි වැඩේ. දැන් මේ ඔන්න ඔය නිමිත්ත ආවට පස්සේ දැන් මේ තියෙන මල කියන එක කෙනෙක්ට රස විඳින්න ගන්න නම් මූලික ඉන්ද්‍රිය පහ පිටන්න ඕනේ. ඒක රස කන නාසය දිව ශරීරය කියන මූලික ඉන්ද්‍රිය පහ අරමුණු කරලා තමයි එයා හිත පැත්තට ඔය මල කියන එක හදන්න ඕනේ. එතකොට හිත කියන එකේ මල කියන එක පත්‍යං වුණොත් නිමිත්ත වැස්සොත් මොකක් හරි කියන එකකින් හරි. يعني යමෙක් හෝ යමක් වේවා ද්‍රව්‍ය වස්තු පුද්ගල දේපල කියන මොනෝ හරි වේවා මොකක් හරි කියන එක හරි වේවා. මොනෝ විදියට හරි නිමිත්තක් ඇත්ත වුණොත් ඔය නිමිත්ත ඇත්ත කරගන්න නම් ලෝකේ ආයතන පහ ඕනුනවද නැද්ද? ලෝකේ ආයතන පහ ඕනුනාමයි. ඕනුනා කියන්නේම මේකට කවදාවත් තනිය රැකෙන්න බෑ. එනේ හිත තුල තියෙන නිමිත්තට තනිය රැකෙන්න බෑ. ඒ කියන්නේ පහකින් ගත්ත ඉන්පුට් එක තනියෙන් මේන්ටේන් කරන්න යාට බෑ. එයා අනිවාර්යෙන් පහක බෑකප් එකෙන් නම් එක හදාගත්තේ මේ එක ඩිමාන්ඩ් කරනවමයි පහ වුණේ කියලා. පැහැදදා. ඒ එක ඩිමාන්ඩ් කරනවා කියන්නේ පහ වුණේ කියලා අනිවාර්යෙන් පහ අනිපතර නෝහොම. පැහැද. මේ පහ මේ කියන්නේ 1 2 3 4 5 නෙමේ. අසකන්නාසේ දිව ශරීරය කියන ඒක රළුවට ගන්න තේරෙන්නේ නැත්තම් මොකද රූපේ දහස් ආකාර විඤ්ඤාණ කියන පහ ආයි මේකින් ඩිමාන්ඩ් නෝ මෙහෙට. දැන් මේකයි තමයි. දැන් වම්මික කියන වචනේ එයි මගේ මේ වම්මික කියන තනින්ම දෙනවා පොයින්ට් එක කියලා. වම්මික කියන වචනේ පෙන්වන්නේ තුඹසට. අටුවාව තමයි මේක නම් හම්බුනේ. අටුවාව දිනන නියම තමයි. අටුවාව කියන හතර ආකාරයකට තුඹසක් කියන්න පුළුවන් කියලා. ඒ තමයි වමනේ කරා කියන අර්ථෙන්ද වම්මික. වමනේ කරපු දෙයින් හැදුවා කියන එකෙන්ද වම්මික. වමනේ කරපු එකේ තියෙන සෙනෙහ කියන්නේ අර ගැටෙන ඇලෙන ගතිය. ඒක කෙල මිශ්‍රයිනේ සත්තුන්ගේ. ඒ නිසා වම්මික. වමණය කරලා අතාරු දාලා තියෙන හේකිනුත් මම මේක කියලා කියනවා. දැන් මේක එහෙමයි තමයි. අර මං එදා අර කලින් කියද්දි කිව්වේ අසූ සංඥාව. අසූජි සංඥාව මං අර කියද්දි කිව්වේ මල පහ කතාවෙන්. ඒක තමයි මේ සම්බන්ධය. ඒ පොයින්ට් එක මේක ලස්සන කියනවා විස්තරේ. අටුවාවත් ඒකට සාක්ෂි. දැන් මෙතනදී අපිට වෙන්නේ දැන්
අසුභ ජීවිතෙට පිට වෙන්නේ ඇඟට අවශ්‍ය දේ දැනට දරන්න බැරි ටික. දරන්න බැරි අනවශ්‍ය ටික. ඒක පිට වෙන්නම ඕනේ. ඒක පිට වෙන්න මල මාර්ගයක් එන්නත් ඕනේ. මල මාර්ගයක් තියනවා කියන්නේ අද මේ මේ ආමාශය තියනවා. ආමාශය තියනවා කියන්නේ උදරයේ තියනවා. උදරයේ තියනවා කියන්නේ කට ඔක්කොම ටිකේනවා. පැහැද? දැන් ඕකේ වනිපත ඔඩිබස් එක ගොඩක් ගන්න. දැන් අපිට කාලා කාලා වැඩි වෙච්ච ටික නම් අදෝ මාර්ගයෙන් යන්නේ. අපි හිතමුකෝ අදෝ මාර්ගය කියන එක බ්ලොක් වෙලා නම් යම් දවසක කාලා කාලා සම්පූර්ණ මට්ටමේ උඩට ගියෝ. එයාට මේක ඇඟ කියන එක බැලන්ස් කරගන්න මේ කය සංතෘප්ත කරගන්න ඉතුරු ටික පිට කරන්න වෙන්නේ කොහෙන්ද? කටේ. ඒක තමයි වමනේ කියන්නේ. පැහැද? දැන් වෙන්නේ වමනයක් අපිට වමනයක් යවෙන්නේ අරගෙන අරගෙන මේක උඩටම පිරුණොත්. පැහැද? මේ වමනිය දැම්මට පස්සේ ආයි මේ වමනිය කියන එක ආහාරයක්ද නැද්ද? ආහාරය. උතන්න ගන්න හරකව. ඌ වමනිය කරලා ආයි කනවනේ. වමනිය කරපු එක ආයි ආහාරයක් කරලා ආයි කට හදලා ගන්න. ඒ වගේ අපි ඇਹੀਂ රූප කාලා 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 වමනිය කරපු ගාලා මොකක්ද? වමනිය වෙන්නේ ආයි රූප ටික. ඒ රූප ටික ආයි කණ්ඩන අනිත් පැතර ආයි හැකෙන්නේ. කණෙන් කාලා 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 වමාරුගේ තමයි සද්ද ටික. ඔය සද්ද ටික ආයි කණ්ඩන ආයි කණෙන්න ඕනේ. නාසයක් එන්න ඕනේ දිව ශරීරයේ මනස සියලුම හය ඉන්ද්‍රිය එනවා. පැහැදිලි කතාව. වමණය කරාගෙනෙහි වම්මික වෙන්නේ කියන එක තේරුම් එතන. ඇස කන නාසය දිව ශරීරයේ මනස හරහා දිගින් දිගට කාපු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මවල සංතෘප්ත ස්වභාවය පයින්නවනේ යම් දවසක. ඕක පැන්නාගෙන ආයි ඉතුරු වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මමයි වමාරලා දෙන්නේ. මේක දක්ෂ වුණොත් මේක අස් කරලා දාන්න. කියන්නේ බිඳුවක නැතින අස් කරන්න ආයි බලෙන්වත් කන්න බෑනේ. හැබැයි ලෝක සම්මතයේ පිළිස දක්ෂ වෙන්නේ අයින් කරා. ඒ පටවිය ආපෝ තේජෝ වායුවෙන් තොරව අස් කරන්න දන්නේ නැහනේ. එයාට හිතෙනවා අස් කරෙත් වමනේ කියලා හිතෙනවා. බොහෝ දුර ගන්නේ තියෙන වමනේ ආයි ගුලා ගන්නවා. උලා ගන්න ආයි කටක් ඕනේ මගේ. තියෙන රූප ටික ආයි උලා ගන්න හැ ගන්නවා. පැහැද? ඒ කියන්නේ දැන් මෙහෙමයි. මේවෙන් කාලා කාලා මෙතන සම්තෘප්තයිනේ. මේ සම්තෘප්තව ගන්න දරන්න බැරුවා වාසේ යා මේක පුපුරලා දානවා ආයි දෙන්න. දැන් මේ ටික අරගෙන ආයි මේ මෙතනට ගිහිල්ලා මේකෙන් මේක අරගෙන ආයි මෙතනට ගිහිල්ලා ආයි දෙන්න. මේ චක්‍රේ වැඩක් නෑ ඔන්නෝම යන. අරක තමයි මලපහයි සංඥාව තමයි කරගෙන ඉන්නේ අර මේ ඩීටේල් විතර දාපු. බලද? වම්මික කියන එකේ තේරුම වමනේ කෙරෙනු හේයින් වම්මික කියන්නේ උවද. ඕක තමයි ඉතාලම දැඩි ලෝකෝත්තර අර්ථය. ලෞකික අර්ථයෙන් ගියාම සාමාන්‍ය වේයෝනේ මේ තුබස් බඳින්නේ. වේයෝ කරන්නේ මේ කෙලවලින් අර හොඳට බැඳිච්ච මැටි ටික තමයි දාන්නේ වමනේ කරලා. ඕකෙන් තමයි අර ලොකුවට හදන්නේ. බලද? එතකොට තව එක අර්ථයක් තියෙනවා බුදුපසේ බුදුමහරතුන් වහන්සේලාගේ නැත්තෝ වමනේ කරනවද වමනේ කරන්නේ නැද්ද වමනේ කරන්න බැරිලාද වමනේ කරන්න බැරිලා ඒගොල්ලෝ ඩක්කටම අයින් කරලා තියෙන්නේ ඒ ඇත්තෝ මේ වමනේ පිළිකුල් කියලා දැකපු කට්ටියද නැද්ද දැකපු කට්ටිය ඒ නිසා ආයි වමනේ කරලා කණික පිළිකුල් සාදා කියලා තේරුනහම වමනයක් කණ්ඩ ලැබෙන කටම තුච්චයි නා ඒකෙන් බහවා නැති වෙන්න ඕනේ කියන මට්ටමේ මම බඩුවත්තෝ ඒගොල්ලෝ වමනේ කරලා තියෙන ශරීරය ආයි නොලබන්නව අතහැරලා තියෙන්නේ ඒ නිසා වමනේ කරපු දේ අතහැරපු වෙනුත් වම්මි කියලා ගත්තහේ පැහැද ලෞකික ලෝකතර දෙකම තියෙනවා පැහැද මේකේ අනිත් එකට ගියොත් ඔන්න ඔය විදිහට ලැබිච්ච වමනේ කරපු ශරීර කූඩුව භාවිතා කරලා ආයි ගන්නවා අතුලට බඩු ටික ආහාර ටික ඔය ආහාර ටික දීර්ණය කරගන්න බෑ ආයි වමනේ කරලා පහ ගන්න ඔය වමනේ ආයි ගන්න කනවා කියලා දෙන්නේ ආයි ගන්න පෑඟට ඕක ආයි අනිත් පැතර වමනේ කරලා ආයි පහ ගන්න මේක ඉවරයක් නෑ මේක දිගින් දිගට වමනෙන් එහාට තුඹස හදලා තුඹසර අවශ්‍ය ආයි පස් ටික වැඩි වෙන්න ආයි ගන්නවා. තුඹස බඳින්න ආයි පස් ඕන්න. පස් හොයන්න වෙන්නේ වමනේ වෙලා. ඒකෝට වමනේ කරමින් යන පිළිකුල් සාද වැඩි වෙලා තියෙන්නේ. මෙතන හොඳට බලන්න. යම් කෙනෙක් හරියට තුඹස කියන එකේ අර්ථ දැක්කොත් එයාට ඒ කාන්තෙන්ම කායගත වාසතිය තුළ උපරිම ඉන්න පුළුවන්. කාය සම්බන්ධ. මම කියන්නේ මේ ඉතාලම ලව් කිව්ව ඈ. ඒ කියන්නේ මේ සක්කුසෝද ගන්න දිව නෙමෙයි. මම තෝරලා හරියට තේරුවා නම් ඇත්තට වමනේ කරනවා කියලා වමනේ වෙන්නේ මොනවද? මේ කය කියන එකනේ මම්මික් කියලා පැනෙන්නේ. කය සමානයි මහණි තුඹසර. එතන බුදුදානන්සේ පණවන්නේ මේ මස් කාට නෙමෙයි උතර. චක්කුසෝත ගාන දිහුවා කායමණ කියන හය කයම් පණවන උතර. ඇහෙන් කාපුව වැඩි වුණාම පිට වෙන්නේ චක්කු කයක් ආව. සෝත කය ගාන කය ජීවා කය කාය කය මනෝ කය. ඔක්කොම ටික පිට වෙනවා නේ පැත්ත. වැඩේ තියෙන්නේ කාය කයක් පිට වුණා කියද්දි කාටවත් කියන්න බෑ චක්කු කයක් නැහැ කියන එක. ඒ කියන්නේ අර බෝනස් පිට ඉතුරු පහක් දෙනවා. හරිද? එහෙම වුණාම තමයි මේ චක්‍රය ඉවරයක් නැතුව මේක මෙහෙම ඉතින් කන්ටිනියුේෂන් එකක් යන්නේ මෙහිලා. හරිද? මේක තමයි සංචාර චක්‍රය. තේරුණාද වම්මික කියන සූත්‍රයේ තුඹස කියන්නේ මොකද්ද කියලා කියන තැනම මේ ටික හරියට පොයින්ට් කරනවා නම් යා අර්ථය. එයා මේ මොකද ඉටි සම්බන්ධයි හරියට. එයාට අහු වෙනවා මූල දෘශ්‍ය කොහෙද කියන එක. වමනේ කරන්නත් කාපු දේවල් කියන්නේ බෑ. කණ්ඩ වම් වෙන්න බැරි වුණා නම්. කන් නැතුව හිටියොත් නෙමෙයි. කන් නැතුව හිටියොත් තියෙන්නේ මොකද බැලීම. අර ප්‍රශ්නේ නෝ. එහෙනම් සතෙක් නැද්ද?
කන්න නැතුව හිටියොත් කනවෝ සතා ඉන්නවා කන්න පුළුවන් නොකන්න පුළුවන් හිතුවා ආයෙ අර ප්‍රශ්නේ ඉර වෙනවා පහල් මෙතන මොකද වෙන්න ඕනේ කන්න බැරි වෙන්න ඕනේ කණ්ඩම බැරි වුණොත් වමනේ කරන්නම බෑ වමනේ කරන්නම බැයි නම් ආයි වමනයක් ගන්න හැකියාවක් එන්නම බෑ සපේනවද පහල් එක එක තැන්වලදී එක එක විදිහට ලස්සන කියලා දෙනවා මෙන්න මේක තන දැන් මේ දින හැටි තුමතර සාපේක්ෂ වෙනස් හැබැයි දැන් මේ හතරක් ඇතුළත තියෙන එකෙන් පොයින්ට් එක ආඩද තුමසේ මෙහෙම හතරක් මෙන්ද කියලා තුමස බලනකොට මයගේ ලෞකික අර්ථය ගත්තත් මේ වැඩේ ඊටම හරි කමඩහන්න ලෞකිකව තුමස කියන එක තුල පට වියපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ ඒක රාශියක්ද නැද්ද තියෙන්නේ නේ මම හොඳට ඉතලා කියන්නද යම් කිසි කෙනෙක් පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව සම්බන්ධ සත්කාය දෘෂ්ටියෙන් ඉන්නවනම් දැන් බමුණෙක් නේ කියන්නේ කඩහං සුමේද කියලා ඕක සුමේද කියලා ගන්නකො මම බ්‍රාහ්මණය කියලා ගන්නකො කවුරු හරි උත්තමෙක් දැන් මම සත්පුරුෂ සංසේන අසත්පුරුෂ සංසේන කොච්චර සත්පුරුෂයෙක් වුණත් ඕක කඩහං කියලා කිව්වට මට තේරෙනවා නම් තුඹස කියන්නේ වටිනවා කියලා මම කඩනවද මම කඩන්නේ නැද්ද මට කඩන්න බැරිද මම කඩන්නේ නැතුව ඉන්නවද මට කඩන්න බැරි වෙලාම තියෙන්නේ සල්ලෝ මට මේක වටනවා කියලා හිතනවා නම් මං කඩන්නේ නැහැ නෙමෙයි කඩන්න බැරිලා මං ඉන්නවා පැතරලා. ඒ ඉච්චර වටිනවා. තේරෙනද ඉස්සරහා බුදු ගන්නවා සේලා කිව්වත් මම ගන්නෙ මගේ දෘෂ්ටියයි. සත්පුරුෂ සත්පුරුෂකම මෙහෙට පණෙන්නේ. අනිත් පැතර නෙමෙයි. අපි හිතුවා මෙහෙම අනිත් පැතර පණෙවුවා කියලා. ආයි සත්පුරුෂ හතර මා ධාතුන් පණවන්නේ නැද්ද? එහේ මට්ටමින් ආයි සද්ධර්මයේ කරයි. පැහැද? ඒ පොයින්ට්. හරිද? මෙතන කියන්නේ බ්‍රාහ්මණයා කියනෝ සුමේදට මෙන්න මේක හතරට කුඩු කරා. මේකේ විකාරයක් තියෙනවා. මේ තුඹසේ තියෙන විකාරය බලමු කියලා කියන්නේ. විකාර කියන එකේ තේරුම විපල්ලාස. දිට්ඨි සංඥා චිත්ත කියන මට්ටමේ විපල්ලාස වුණාක් යනවා. දිට්ඨිය නෙමේද ප්‍රධාන තුඹස කියන එක සත් කියලා ගන්න. තේරෙනවද කුට්ටි පිටින් තේරෙනවනේ ලස්සන බුදුම්බු මෙච්චර තුඹස මොනවද හදලා තියෙන්නේ. පස් වතුර තව හුලං ගින්. පට වියපෝ තේජෝ වායුව කියන හතරෙන් තමයි තුඹස දෙලා තියෙන්නේ. හරි නේද? එබැවින් නෙමෙයි මේක. උඩින් ගත්තොත් ඔහොමමයි තියෙන්නේ. පට වියපෝ තේජෝ වායුව නිසා තමයි තුඹස දිනේ කියලා. එතනින් කමඩහන වැඩද? යම් කිසි කෙනෙක්ට මෙහෙම වැටුණොත් පටවි ආපෝ තේජෝ වායුවෙන් හරි කමක් නැහැ. තුබසක් නම් හැදුනේ ගහනවද? මට කියන්නකෝ ශාස්ත්‍රය අරන් ගහනවා නම් පණ්ඩිතෙක්. එයාට තේරෙන්න ඕනද නැද්ද? මෙතන මෙහෙම පෙවුනට මේක පණවන්න බැරි දෙයක් මේක මහා මුලාවක් කියන එක. ඒක තේරිච්ච කෙනයි ගහන්නේ. නැත්තම් මේ කුඩු කරන්න බෑ. කුඩු කරන්න නැතුව ඉන්නවා කුඩු කරනවා කුඩු නොකරනවා කියන ලෝකෙට. කුඩු කරන්න බැරි වෙනවා කියන ලෝකෝත්තරයි. තහද කතාව. පටවි ආපෝ තේජෝ වායෝ අපි හිතමුකෝ රත්තරන් කියන්නේ තොය හතරනේ මට කියනවා සරලව පටවි ආපෝ තේජෝ වායෝ වලින් නම් රත්තරන් කියලා තියෙන මිනිසුන්ට රත්තරන් එපා වෙන්න බෑ ඉතින් රත්තරන් නෙවෙයි තියෙන්නේ පටවි ආපෝ තේජෝ වායෝ මිනිසුන්ට එපා වුණා තව දෝරනවා ඇයි එතන බයින් සත්කාර දෘෂ්ටිය පටවි ආපෝ තේජෝ වායෝෙන් හරි කමක් නෑ රත්තරන් ඉදීන්නේ පැහැදිලිද මේ තුඹස කියන එක ගහන්න කඩන්න නම් මේ තුඹස ඊට කලින් බොහෝ කට්ටිය දැකින්න නැද්ද ඔය කියන විදිහට කතාවේ දකින්න නැති කඩලා නැහැ නේ මේ කඩන්න බැරිලා ඒගොල්ලන්ට. ඇයි? පේනවා කුට්ටි පිටින් තියෙනවා. නමුත් මේ ප්‍රඥාවන්ත සුමේද කියන තරුණයා ඇයි මේක ගහන්නේ දෙස් රකි දන්නේ නැතුව. ඒ මොහොතේ තේරුණා හරියටම හරිනේ නම් මේක මෙහෙම පෙවුනට ඇත්තරම තුඹසක් කියන එකක් නැහැ. එහෙමද? ඇත්තර තුඹසක් කියන එකක් නැත්නම් අහනවා කොහෙද තුඹස් තියෙන්නේ කියලා. මෙතන කමඩහන ඉන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික සතර මහා භූතත් නෙමෙයි. ධාතුව තුල තුඹසක් තියෙනවා කියන්නේ ඇතවන්තේ. තුඹසක් නැහැ නැතවන්තේ. තුඹසක් තියෙන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂණය. ඒක මෙහෙම කරනකොට ප්‍රත්‍යක්ෂණ ගහනෝනේ පැතරජය. ඇයි රකින්න දෙයක් හම්බෙන්න බෑද? කැඩෙන්න දෙයක් හම්බෙන්න බෑ. මොකක් කරන්න ඕනද ගන්නද? පැහැදතාව. මේකට කියනවා බුදුගණන්සේ මේ සූත්‍ර වෙනකොට මහාන තුඹස යනු දෙමෝපියන් නිසා හටගත් බතින් කොමුයෙන් වැඩුණු අනිත්‍ය වූ ඉලීම් පිරිවැදීම් බිනීම් වෙනසීමේ ස්වභාව කොට ඇති. සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීර නමකි. වම්මික කියන එකේ තේරුම ගන්න. වමනේ කරපු හේයින් කියලා එන්නේ. හරිද? දැන් වමනේ කරා කියන්නෙම අයි මේ ලෝකේ අර්ථයෙන් ගන්න. ආයි අම්මගේ යෝනිය තුල යුක්තාණුවක් රාශි වුණා කියන්නේ ඕකට ගන්ධබ්බේ බැස නැගෙන ඕක ඊටාම පිළිකුල් කරනවා නේද? ගැබෙහෙල්ලකට ඊටාම පිළිකුල් වෙනවා. කොච්චර හොඳට හුරු දාලා කරා. ඒ කියන්නේ ඒකත් ඇඟින් පිට වෙන බහිස්රාවයක් කියලා දින්න අන්තිම. ඒ කියන්නේ වමනයක්මයි මේක. දරුවෝ වෙනකොට හොඳ වෙනවද නිකන් රෝස මල්ලද? සිසේරියන් නෝට මන්නන්ද නැහැ කොහොතත් තියෙන්නේ. නමුත් ඒකෙත් ඌ සම්පූර්ණ රතු බාඩලා එන්නේ. කියන්නේ එතනත් පිළිකුල් ස්වභාව කටයුතු ස්වභාවයක් තියෙන්නේ. මෙහෙම ගන්නකො. අම්මලට
ගුගොඩ ඉඳන් දරු එක්කවත් සැපයි. ගුගොඩේ හරිනම් ඉන්නේ දරුවේද නැද්ද? අන්න ඒකයි මේ දෘශ්‍ය සම්පූර්ණ වැරදි මෙතන. සත්කා දෘශ්‍යයෙන් බහිනවා. උදාහරණ මෙතන මොකද්ද කිව්වේ? මහාන තුඹස යනු දෙමව්පියන් නිසා හටගත්. යෝ බික්කු ඉමේසන් චාතුම් මහා භූතිකස්ස කායස්ස ආදි වචන. මෙතන හොඳට මට හිතලා කියන්න අම්මා තාත්තා සතර මහා ධාතු කියලා ගන්නකො දරුවට හේතුව. අම්මා තාත්තා ප්‍රත්‍ය වේලා සතර මහා ධාතු නිසා දරුවෙක් කෙපෙදෙනවා. මෙහෙම වුණා නම් ඒක සතර කලකිරෙන්නේ නැද්ද? අම්මා තාත්තා මූලික වෙලා සතර මහා ධාතු ප්‍රත්‍ය කරගෙන දරුවෙක් බිහි වෙනවා. එහෙම යා දැක්කනම් කලකිරෙන්නේ නැද්ද? කලකිරෙනවා කියන්නේ මොකක්ද? මේ ජරා ගොඩින් මේ වෙන්නේ ඒ හිඳ සතර ගමන කෙලවර කරන කතාව නෙමෙයි කිලිම් කැලේ පයින් කතා අය යන්නේ. ඒක නෙමෙයි දැන්. මෙතන බුදුගණන් වහන්සේ නොකිය පොයින්ට් කරන්නේ මෙතන මේ දින අනිත්‍ය වූ කියලා කිලිම් කියලා. අනිත්‍ය වූ කියලා වෙන්නේ මොකද්ද? පෙලීම කියන එක. නැත්තම් උත්පාද වයිට්ටන අනිච්චා කියන එක. කයට්ටන අනිච්චා කියන එක වෙන්නන්නේ. එතකොට මොකිය මේ මොකද්ද කියන්නේ? අහන්නේ මහාන අම්මගේ කොයි කැලේද දරුවා හිටියේ? තාත්තගේ මොන කැලේද දරුවා හිටියේ? අම්මා තාත්තත් ආයෙත් තමයි දාතු වෙනවා. ඇයි මූලික හතර? කියහල්ලා පටවි ආපෝ තේජෝ වායු කොයි කැලේ දරුවා ඉන්නේ? පැහැදා යහනේ. හේතු ප්‍රත්‍යයෙන් කවදාවත් දරුවෙක් බිහි වෙන්න පුළුවන් ද බැයිද? තේරුණාද? ඕක බෑ කියලා දැකපු කෙනයි කය විදින්න මූල අඩිය තියන්නේ. පැහැදා. එයාට තේරුනොත් ඇත්ත නේනම් පණවන්නම බැරි තරගනේ ආසාවෙන් අල්ලගෙන ඉන්නේ කියලා. ඒ මොහොතේ ගලවනවා. ඒකයි හතර පොලට ගැහුවාම හතරට කැඩෙන්නේ ඕක. හතර කියන්නේ මොකද? පටවි ආපෝ තේජෝ වායු. කෙනෙක් කියයි මේ හරිනේ නම් කයක් පණවන්න බෑ පටවි ආපෝ තේජෝ වායු දිනවනේ නේද? ආයි මොකද දැන්? ආයි පටවිය කොටස් 20 කට යනවා. කේසාලෝමාන කාලන්තස ගෝමන්සන්න හරු කියලා 20 කට යනවා. ආපෝ 12 කට යනවා. තේජෝව 4 කට යනවා වායුව 6 කට යනවා. එතකොට දැන් ආයි පටවි දාදුව තියෙන කේස් කැලුද? 20 මොන කැලුද? කටි මොකද දැන් කියන්නේ? 20 එකතුනහම පටවිය. හේතු ප්‍රත්‍ය තියෙන්න බැරි යමක් ඵලේනවා කියන්නේ මම මායාවද නැද්ද? ඕක තේරලා ගිනු නම් හරි. නැත්තම් කෙනෙක් ගොත් එම හරි ඔක්කොම ගැලුණාමනේ පඩි වෙන්නේ. නෝකේ මොකද කියන්නේ? ආයි හේතු ප්‍රත්‍යෙන් පඩි වෙහැදෙනවා. ආයි සත්කා දෘශ්‍ය බලන්න දැන්. ආයි මඤ්ඤං ගලා දැන්. ආයි මඤ්ඤා. කලකට. හරිද? ඒ නිසා හොඳට දරුවන්න බතින් කොමුයෙන් වැඩුණු. ඔය කියන්නේ අර කවලින් කාර ආහාරයේදී කවුපි මුං ඇට ආදි වශයෙන් කෑවම තමයි මේක හැදෙන්නේ කියලා. ඒ දෘශ්‍ය අවුල මේකයි. එතන ඔය නෝකිය මේ පෙන්වන්නේ ඔය කන බත්වල කොයි ඇටේද ඇඟ හැදෙන්න කැලලා තියෙන්නේ. පැහැද? ඔය මුං ඇටේ කොයි කැලෙන්ද උඹගේ අත ආවේ? පැහැද? අර එයාද කියන්නේ උසනද? දැන් අපිට බත් කවුපි බාන් වලට තමයි අපිට ආහාර. නමුත් ඒකෙන් හැදිච්ච මේ අත සිංහයට ආහාරයක් අනිත් පැත්තට. එහෙනම් උඹලා අත කියලා පණවන් ඉන්න එක මේ ලෝකේ ඇත්තම තියෙන්න පුළුවන් දෙයක්ද? එහෙනම් සිංහ කන්නේ අතක් නං ඌට අතක් එන්න බැ අනිත් පැත්තට. කණේකින් ඌට එන්නේ තායි උගේ ඇඟට සාපේක්ෂව මාස්නේ. ඒ කියන්නේ මේක ආය ආහාර වෙනට යනවා. උදාහරණයක් දෙනවා. එහෙනම්ද? එතකොට නොකිය මොකද කියන්නේ? ආහාරයක් තුල අතපයින් ආසේ දිය ශරීරයේ වේවා පට වියපෝ තේජෝ වායු වේවා ආකාශ විඤ්ඤාණ මොනෝ හරි ලෝකේ පණවන්න පුළුවන් ද බැයි? එතනින් කියන්නේ මේ. එහෙනම්ද? ඊට පස්සේ මේක තව හොඳ පොයින්ට් එකක් දෙනවා. මේ ඔක්කොම ටික කියලා ඉලීම් පිරිමැදීම් හිඳීම් වෙනසීම් ස්වභාව කොට ඇති සතර මහා භූතයන් කියන හටගත් ශරීරයේ මේ නමද? ඉලීම් කියන්නේ දැන් අපි සාමාන්‍ය ගමදරින් ගන්නකෝ ඇවිදිනවා හිටගෙන ඇවිදගෙන සදපිලා ඉරියව් ආදිවාසීන් පවත්නවනේ අපිට අද මොකදලා තියෙන්නේ අපිට තේරෙන්නේ අද මම අත උස්සනවා කියලා මෙතන පොයින්ට් එක මොකද කියන්නේ මම අත උස්සනවා කියලා නම් තේරෙන්නේ එයා කවදාවත් අත කපා ගන්න සූදානම්ද සූදානම් වෙන්න බෑ මොකද මම මගේ අත කියනවට මෙන් තියෙනවා බුදුහාමස් මොකද්ද කිව්වේ මගේ අත මම උස්සන නිසා අත උස්සනවා කියලා තේරෙනවද නැත්නම් අත උස්සනවා කියන ඉරියව්ව නිසා නොදන්න හේතුප්‍රත්‍යයදිලා අවිද්‍යාවදිලා මගේ කියලා ගන්නවද? ඔකේ අය කිව්වේ ඇවිදින නිසා මං ඉන්නවද මම නිසා ඇවිදිනවද කියලා අහනවා. ඒ කියන්නේ බඩගිනි වෙන නිසා මම ඉන්නවද මම නිසා බඩගිනිනවද කියලා අහනවා. පැහැදද නැද? කකුල ඉස්සුවොත් කකුල උස්සපු නිසා මම ඉන්නවද? කකුල උස්සන්නේ මමද? අර දෙයක් තියෙන හතර ලෝකේ. කකුල උස්සන්නේ මම කියලා ගත්ත සැනින් පටවියාපෝ තේජෝ ආයෝ පැත්තෙන් පණෝල කය. එයා කවදාවත් තුඹස කඩන්නේ නැහැ. ඇයි මමනේ කකුල ඉස්සුවේ? එයාට තේරුණොත් ඉරියව් පවත්වන එකේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසායි මම වෙන්නේ. ඉරියව්ව මමද වගේ? ඉරියව්ව මගේ. මගේ ඉරියව් නේ කියන්නේ. එතකොට මම ඉඳන් ඉන්න විදිහ කියලා නේ කියන්නේ. තේරුණාද? එතකොට මම ඉඳන් ඉන්න ඉරියව්වක් තේරෙන්න නම් ඉරියව්වක් තේරිලා ඒක මම කියලා අරගන්න තෝරද නැද්ද? ඔයවද පංචස්කන්ධයත් ඇවිල්ලා පංච උපාදාන කරන්න ඕනේ නැද්ද? ඉස්සරහට ගිහලා වැඩි දැන් සතර සතර පැටන්නේ පැල ඉන්නේ මෙයා.
මේ හැම එකම නිකන් අරන් බලන්න හිඳීම නිදා ගැනීම කණ එක බොන එක දුවන නටන හැම සියල්ලෙම ඉරියව්වක ස්වභාවයක් තියෙනව නෙමේ විද්‍යාමානව මිසක මේ ක්‍රියාවලිය තුල ඉරියව්වකවත් පණවන්න බෑ දැන් මෙතන ඉරියව්වක් පණවන්න බෑ කියන මට ඔන්නවිල්ලා පෙන්වලා නැහැ නමුත් උතන ගන්නකො මෙහෙම අපි ගන්න ඉඳගන්නේ මම කියලා මම ඉඳ ගන්න උනන් ඉඳ ගන්න කොයි කියලාද මම ඉන්නේ ඉඳ ගන්න සිටුේෂන් එක බලන්න හැම තැනම තියෙන්නේ මගේ කොටස් මිසක් මම කියන ගා නැහැ මම කියන්නේ නැහැ මම කියන ඉන්න හොයන්න බෑ උදාසන මොකද කියනවද මගේ කමක් ලෝකේ ඇත්තම තියෙන්න ඕන නම් මම කියන මූල අයිතිකාරය ඉන්න ඕනේ උඹලා ඔක්කොම මගේ මගේ කියලා මම කියන එකා පෙන්වුවම උතරයක් දෙන්න බෑ ඒකෙන් තේරෙන්නේ නැද්ද මම කියන තැනම මුලාවට අහුවෙච්ච නිසායි මගේ කම අල්ලන්නේ කියන එක ඒ ආයතනද අවිජ්ජාව නිසාමයි තණ්හා කරන්න කියන එක පැහැද ඒ නිසා උදාසන කියන්නේ ඒකයි මගේ කම හොයන එක නතර කරලා කරුණා කරලා මම කියන එක නැති කරන්න හදන්න අර ඔක්කොම නැති වෙයි එතකොට තමයි අර මහා පොළොවට සාපේක්ෂව වැලිකඩ හතක් ඉතුරුනවා කියලා කියන්නේ දෙනි සම්බලිනාට දන්නේවත් නැහැ ගෙවුණු මොනවද කියලා ආශ්‍රය. එච්චර තීව්‍ර වෙඩි දැන්. සප්තම සාගරේ වතුර මෙච්චරක් වෙනවා කියන්නේ දෙනි සම්බලනට. ඉතුරු ටිකේ තිබ්බේ අකුසල මොනවද කියලා දන්නේ නැහැ. ඒ මගේ වෙච්චව දන්නේ නැහැ. මගේ කම් නැති කරන්න ගියා නම් සතර මහා සාගරේ වතුර හොයන්න ඕනේ මේකි. ඒක කරන්න ඕනේ නැහැ. වතුර තියෙන වතුර අල්ලන්න තියෙන අත අඩු කරා නම් හරි. ඒ අත අඩු වෙනවා වතුර බිඳු හතක් ගන්න. එයා බලෙන් බෑ කිව්වත් දැන් මට තව වතුර ඕනේ. ඒත් බෑ කිය අත නැහැ නේ. ඒ මට මේ තියෙන්නේ. පැහැදිලි මේ තන දෙකට සුද්ධ කාය රසය දිනනවා. වේදනා ධම්ම ඒ චිත්තානුපස්සන සියල්ල මේකේ වෙනවා. සල්ලෝ දෙනකොට සතිපට්ඨාන ඉන්න කෙනෙක්ටද නැද්ද මේ තුඹස කියන්නේ මහා තුච්ච හිස් ඌවක් බොර මේ හරයක් නැති එකක් කියලා පේන්නේ. ගහනෝ නම් ගහන්නේ ප්‍රඥාව දිලද නැද්ද? එහෙනම් ශාස්ත්‍රය කියන්නේ මොකද්ද? තේරුම්. ශාස්ත්‍රය කියන්නේ ප්‍රඥාවට නම. ප්‍රඥාව පිළිගන්නේ පුදජනේටද ආර්ය උත්තමේටද සේක උත්තමේටද? සේක සහ ආර්ය දෙන්නට ප්‍රඥාව තියෙනවා. නමුත් ප්‍රඥාව කියන ආයුධයෙන් ගහන්න දඟලන න්‍යායසත් දාන්නේ අසේක උත්තම වෙන මේ ආර්යු නෙමෙයි. සේකයා. සුමේද කියන්නේ කාටද? සුමේධ කියන එකේ තේරුම ශේකයි කියන එක. මේනුගේ කාටද කියන්නේ මේ? සූත්‍ර. දිට්ටි සම්බන්ධ වෙච්ච ස්වභාවය කියන්නේ. පැහැදිලි. දිට්ටි සම්බන්ධ වෙන්නේ මුලින්ම කිව්වා දෙවියන්ගිලා. මේ ශාසනය කෙනෙක්ගෙන් හෝ බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්න නැත්තම් හොයන්න බෑ. ඔය తీරි සද්ධර්ම ශ්‍රවණය කරන්න දුන්න පොයින්ට් එක. මේක අහපන් නැත්තම් හොයන්න බෑ. මේක යම් දවසක කෙනෙක් පෙරළුවා කියනකෝ පෙළ. පෙරළ කොටම තේරෙනවා හරිනේ ශාසනය කෙනෙක්ගෙන් අහන්න ඕන. එහෙනම් මේක අරන් යන්නේ කාටද? සාසනේ කියලා. යාර සම්ධර්ම ශ්‍රණි ලැබෙනවා එහෙම කියන. හරියට කිව්වොත් අර පොයින්ට් ගන්න බෑ. මොකද මේ තියෙන කෝඩින එක ගන්නට පුළුවන් ඒක. පැහැදදා. කෙලිම මැප් එක දිහා දිහා යනවා. පැහැද. දැන් ඊට පස්සේ සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීර නමකි මේ වම්මික කියන අර්ථය. එදින දැන් ආයි මේකයි. දැන් ආයි මෙතන වෙන්නනේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දෙයට කියන නමක් කියලා වම්මික. ඒ කියන්නේ ශරීරය කියන එක. මේ මොන අර්ථයෙන් ගත්තද? උඩින් කියවුවොත් තේරෙන්නේ හරිනේ ශරීරය කියලා දෙයක් නැහෙනේ. සතර මහා ධාතුවක් නේ තියෙන්නේ. මෙහෙම කිව්වනේ මේ පෙන්නේ මායාව. සතර මහා ධාතුයෙන් හැදිච්ච ස්වභාවයෙන් තමයි කය පේන්නේ. පේන්නේ කයක්, තියෙන්නේ කයක් කියලා ගන්න බෑ. යම් තැනක පේන්න බැරි යමක් පෙනෙනවා හෝ ඇහෙන්න බැරි යමක් ඇහෙනවා හෝ මං කොහොමද කියන්නේ අහනෝනේ මේ ඈ. බලනෝනේ මේ. පේන ඇහෙන දැනෙන හිත තැන් වල කවදාවත් ඇහෙන්න හිතෙන්න පෙනෙන්න බලෙන්න බැරි තැනක ඒ වගේ දෙයක් පේනවා නම් ඒක ඒකාන්තයෙන්ම මැජික්ද නේද? ඔතනට සුසුයි විඤ්ඤාණේ මායාව ගියා. මේ හැම පොයින්ට් එකෙම කොහේ හරි පෙළේ තියෙනවා නම් මේවා නිසා මේක හටගත්තා කියලා ඔතන පෙන්වන්නේ ලෝකේ තියෙන යථාර්ථය දැක්ක මනසට මායාව. පැහැදිලා. පැහැදිලි පොයින්ට්. එහෙමයි. හරිද? දැන් අපි ශ්‍රාඩියෝ ආ මේ දිනේ ඉඳන් මම ඉස්සලා කිව්වා පටවි කොටස් 20යි ආපෝ තේජෝ වායු කොටස් මේ 42යි. බුදුන් සාරණුගේ මොකද කියන්නේ? දෙවිස් කුරු භාවනාවයි. සතිපට්ඨාන අත්තිමසමෙන් කායිකේ සාලෝමන කතාන්ත. අපි ගන්නෙ කොහොම? මගේ දත් සුදු පාටයි ඉහෙලින් හකු එකත් යටින් පාදමත් කියලා ඔය ගන්න කමට අහන්නේ. කිසි අවුලක් නැහැ කමට අහන්න වල. නමුත් අපි ගන්නෙ මුලින්ම මගේ කියලා. මගේ කියලා ගන්න තරහ මම කියන කා ඉන්නවා මම ඉන්න තැන මගේ කමක් නැති වෙනවා කියලා දිදුක වැඩි. කිව්වේ මොකද්ද? දෙතිස් කුණුපයව වේවා 42ක් කුණුබ කොටස් වලින් මේ හැඳිලා බැඳිලා පේන එක ඔබගේ කියලා ගන්න පුළුවන්ද බැයිද? බැහැනේ ස්වාමීන් ඉතින් ආයේ මොකද්ද? මට කියනකෝ ඕක එතකොට කමට අහන වඩන්න ඕන මටමද? ඔය තේරෙන කොට මෙහෙම ඇවිල්ලා. මෙහෙම කරනකොට අසුර ගහන උනා නිතරම. ඔය තමයි හරිම වේගය. සාදු. පැහැදිලි. මිරිඟුව දලිනකොට වතුර තියෙන බෑ කියලා තේරෙනවා. ඒ මට්ටමට වේගය ඔය. පැහැදිලිද? මේ 42 මූලික කරලා තමයි වෙන්නේ. මේකේ තව එකක් පෙන්නවා. දැන් සාරිපුත මහතුරාගේ මම හිතන්නේ අටු මේ කියපු දේශනාවල මේක තියෙනවා කියලා. මේ මට අහලා තියෙන සමහර සූත්‍රවල. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික ක්වොලිටීස් හතරේ ස්වභාව හතර කියන්නේ මොකක්ද? පඨවි කියන්නේ ඝනයි. ආපෝ කියන්නේ ගැලෙනවා, ඇලෙනවා. වායෝ කියන්නේ පිම්බෙනවා. තේජෝ කියන්නේ හොඳට පුම්බල දෙනවා මේ රසනේ. කය කියන එකේ ස්වභාවය මොකද ආයි ගත්තොත්?
පටවි කොටස් වලින් හොඳට අස්තිවාරම තියලා ආපෝවෙන් තෙත කරලා බැඳලා නහරවල වලින් එහෙම අදින් වායෝ වලින් පුම්බලා තේජෝය රත් කරලා තියන්නේ. ඊළඟට මොකද කිව්වේ? පස් අව් සුලං වැසි. මේ ස්වභාවය ඇතුළත පුළුවන් නම් පෙන්වන්න මේක උඹේ ඇඟ කියලා පෙන්වන්න. කොහෙන් ඇල්ලුවත් අතේ කෑල්ලක් හම්බෙනව අත හම්බෙන්නේ නැහැ. මෙහෙම ඇල්ලුවම හම හම්බෙනව අත හම්බෙන්නේ නැහැ. ආයි අල්ලලා තියෙන හැම කෙනා හිතුවට ඇල්ලලා තියෙන රළුවසියුම් බවක් ආයි පට ව්‍යාපෝ තේජෝ වායුවෙන් හවුලා කොහෙට කෙලවල ගියත් පට ව්‍යාපෝ තේජෝ වායුව කියන ස්වභාවයෙන් තුර පයින් බෑ එතනටම යනවා දැන් ඊට පස්සේ ඒක කරන්න තියෙන මොකද පට ව්‍යාපෝ තේජෝ වායෝ වලින් තොරවයි සද්ධර්මණියයි තියෙන්නේ පටවිය තුලවත් පටවිය පණවන්න බැරි නම් පටවිය කියන්නේද මායාවක් නම් ආයි ආයි කෙරෝලක් ගලගෙන යනවා බෑ ඒකයි හරියට මෙනෙහි කරනවා වෙනද බැල එසා මේ 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 සූත්‍රය ඔය මම තමයි කිව්වේ තුඹස විතරයි හොඳේ එහේ මං කිව්වේ මේක මේ දැන් මේ ඉක්මනට කියමු නිසා මේ මට්ටමේදී තුඹස හරියට දැක්කනම් හොඳ දෙනවා තුඹස බිඳිනවා කියලා තියෙන මේක තුඹස බිඳින්න බෑ මොකාටවත් මේ මට්ටමේ දෙන්නේ නැත්තම් එයා ඒ කාන්තෙන් මැටි පස් ටික හරි අපරාධේ තියලා දීමු ටිකක් කොහොම කියලා හරි ගන්නවා තුඹස් කඩන්න නැතුව පවුනේ සත්තු ඉන්නවත් දන්නේ නැහැ බැල ඕම හරි තියනවා තියන්නේ මේයි දෘෂ්ටියෙන් බහලා තියෙන්නේ හරියන්නේ නැහැ කියන්නේ එයා කෙරොල දකින්න බැරි වෙච්ච කෙනෙක්. ඒකයි මේකට ගන්න සුමේද කියන කෙනා. පුතජනෙක් වරගෙන කියනෝනේ මේ මේ පෙළ. සුමේදව ගන්න එයා දන්නවා කෙරොල. දන්න කෙනා ගහනවා. හැලලා. මෙන්න මේ. තුබස රාත්‍රියේ ස්වභාවයේදී උදු ගන්නවා කියන්නේ රාත්‍රියේ දුන් දාන. හරිද? ඊට පස්සේ දහවල් කාලෙදී ගිලි ගන්නවා කියන එක කියන්නේ. මේකේ දෙකම ගියොත් ඔන්න ඕ. ඒ කියන්නේ දැන් මේ පැත්ත දහවල් මේ පැත්ත රාත්‍රිය ගන්නකො හරිද අර එකම ෂොට් එක ගන්න මිස මේ පැත්ත දහවල් මේ පැත්ත රාත්‍රිය හරිද දැන් බලන්න ආයි තුඹස කියන එක පිහිටන්ඩ පොළොව තියෙන්න ඕනද නැද්ද පොළොව මතයි තුඹස පිහිටන්නේ දැන් බලන්න තුඹස රාත්‍රිය දුන් දානවා එහෙනම් රාත්‍රියේ මේ සිද්ධිය වෙන්නේ සම්පූර්ණ දුන් දලා තියන් ඉන්නවා දහවලට ගිනි ගන්නවා දැන් මෙතන प्रधान प्रश्न गिनी दुंदा गिनी प्रश्न दुंदा प्रश्न तुम्हारा प्रश्न पहली का गिन्ना मुखाद दुमान मुखाद गिनी प्रश्न दुंदा प्रश्न දුන්දානේ ගිනි ගන්න එක කියලා අපිට කියන ගිනි ගන්නත් මූල ස්වභාවය යට දෙන ගිනි පුරුදු නැද්ද ගින්නට පිච්චන වඩා ගිනි පුරුදු පිච්චන එක මාර අමාරුද නැද්ද සමස්ත උෂ්ණත්වය කැටි කරලා තියෙන පුරුදු ඒකට කියන්නේ මේ මේ ටෙම්පරේචර් ගන්නකොට ගිනි පුරුදු ඇල්ලුවට පස්සේ අනිවාර්යෙන් පිච්චනවා ගින්දර උඩින් යවන්න පුළුවන් මෙහෙම හැබැයි මිනිස්සු බය වෙන්නේ ගින්දරට ගිනි පුරුදුට ගින්දරට බය. ඒ වගේ මිනිස්සු හැමතිස්සෙම මේ තියෙන එළිය අයින් කරන්න ඉඳගලන්නේ. තේරෙන්නේ නැහැ මේක පත් වෙන්නේ ඇතුලෙන් කියන එක. හරිදදා? ප්‍රඥාවන්තයෝ අයින් කරන්නේ ගිනි පුපුරු මිසක් ගින්න නෙමෙයි. ගින්න අයින් කළා වැඩක් තියනවද? ගිනි පුපුරු අළු වැඩ තියනවා. ආයි පත්‍ර හොලකක් ආවෝ. මේ දින විදිහට කාමෝග භවෝග, දිට්ඨියෝග අවිජ්ජාවෝග කියන ඕගයන් ගහනවා කියන්නේ සුලං කෝඩක් තියනවද නැද්ද? ඕකෙන් ආයි ඇවිල්නවා මේක. පැහැද? ආයි උලන් ගින්න ගහනවා. මෙහෙමයි සමහර කාලවල දින 84000ක් මහා කල්පිතර ගින්න ගහන්නේ. හැබැයි ඇටි තින්නේ පතුරු තමයි. ආයි පතුරු. බලන්න. පොළොව දෙනු ගන්න. මේ තියෙන පොළොව මත මේ තියෙන තුඹස තියෙන එකේ අඩුපාඩුව නිසා තුඹස තුල ගිනි පුපුරු තියෙනවා. ගිනි පුපුරු තියෙන නිසා දුම් දානවා. උදේ වෙනකොට ගිනි ගන්න බැඩේ පතු වල. බලන්න. දැන් මේකයි ප්‍රශ්නේ. රැට දුම් දානවා කියන එක බුදු වෙනවා සර්දක් කරනු ගන්න. පහවදා කරන්න ඕන දේවල් හිතනවා කියන එකේ නේද? එතකොට ගිනි ගන්නවා කියන්නේ හිතපු දේවල් කරනවා කියන එකේ. මෙතනින් ආයෙ එක පොයින්ට් එකක් නේද? ගිනි ගන්නවා කියන එක නතර කරනවා කියන්නේ සිල් වෘතය. කයයි වචනේ සංවර කරන එක. සිල් වෘතෙන් එහා පැත්ත ගිහිල්ලා සත්කාදී විචිකිතාසල ප්‍රභාමාස දුර වෙන තැන. එයා සංවර කරන්නේ පිහිටි සීලයට. ඒ වෙන්නේ රැයට දින සෝහය නතර කරන එක. ගිනි පුපුර වයින් කරනවා. ගිනි පුපුර අයින් කරන එක එපානවද නැද්ද? ගිනි පුපුර අයින් කරන්න අමාරුයි. ඒ වෙනුවෙන් යම් කෙනෙක් ගිනි හට ගන්න නැතුව බලෙන් හරි තියන් ඉන්නවා කියන්නේ ලේසි නැද්ද? ගිනි ගන්නවට වඩා
ගිනි නොගෙන තියන් ගියෝ තායාසයෙන් හිමින් හිමින් අයින් කරගන්න පුළුවන්නේ. කෙනෙක් ඉඳන් ගිනි ගන්න ගම මයින් කරනවා. අමාරුයි ඒක. එහෙම කරුවාට හිටියා. නමුත් අදිනකොට අමාරුයි. ඒ නිසා කියන්නේ සිල් වෘතයේ පරාමර්ශනය කරන්න හොඳ පැත්තට. දිවි හිමින් සත්තු මරන්න එපා. හොරකම්, ස්ත්‍රී දූෂණ, හොර මරකම් කාමීද ඕවා කරන්න එපා. කරන්න එපා කියනවා ආයාසෙන් ඉන්න කොහොම. ආයාසෙන් ඉන්නවා කියන්නේ ගින්න නවත්තනවා. එනේ කය වදනේ සංකරවීම අඩු කරා. සංවර නැහැ. සංකරවීම අඩු. ඒ සංකරවීම අඩු නිසා කොච්චර හුලං ගැහුවත් උඩි ආවරණ ඉන්නේද? ඉනි ගන්න නැහැ කියන්නේ. යට තියෙන ටික දැන් පොඩ්ඩ සීල් වෙනවා. අගලත් එහෙම. කරලා දැන් මේකයි වැඩි. දැන් රාත්‍රී දහවල් කියලා බුදුන් වහන්සේ නිකම් පෙන්වන්න දෙයක් නැහැ. මට හොඳට කියන්න යමක් සම්බන්ධව කටින් වචන පිට කරන්න හෝ අතපය දාලා මොනවාරි කරන්න හෝ කලින්ම හිතන්න ඕනේ නැද්ද? යමක් කියන්න කරන්න කලින්ම හිතන්න ඕනේ නැද්ද? මට කියන්නේ යමක් හිතනකොට මොකද්ද බිසි? හිතද බිසි ගලද බිසි? හිත බිසි. පහතන රෑ කියන්නේ මොකද්ද? හිත බිසි තැන. කය නිශ්චල තැන. රෑට අපිට මොකද වෙන්නේ? හිත වැඩ. නමුත් ගත ෆ්‍රී. අද මලහනේ එක. පහද? ඊට පස්සේ දවල් වල මොකදත් වෙයි? හිතපු ටික කරන්ඩ ඇඟපතත් එක්ක හිතත් වැඩ. රෑයි දවලුයි දෙකේම ගිනි පුපුරු කියන එක හැම වෙලෙම ඉන්නවද නැද්ද? එහෙනම් රාගයට මුළු ද්වේෂ මේ මෝහය වගේ, දේශයට මුලත් මෝහය වගේ, මෝහයට මුලත් මෝහය වගේ, ගින්නට මුලත් ගිනි පුපුරු. ගිනි පුපුරු වලට මුලත් ආයි ගිනි පුපුරුමයි. අයින් කරන්න ඕනේ මොකද්ද මේකේ? කොහොම හරි කරන්න. ගිනි පුපුරු ටික. සුද්ධ වෙන්න ඕනේ ගතද හිතද? හිත. රාත්‍රිය කියන්නේ මොකද්ද? හිතන වෙලාව. ගිනි ගන්නවා කියන දහවලට හොඳට රත් වෙලා ඉන්න වෙලාව. පැහැද? හොඳට මොකද දැන? හිතෙන් හිතනකොට චේතනාම් පික්කෝ එකක් මම වදාගන්න. චේතිත්වා කම්මං කරති කායන වාදය මනසා. හිතින්ම හිතලා මහන්නේ කය වචන මනස වාචික කරන්නේ. කියනවා බුදු වෙනවා. රාත්‍රියේදී හිතපු දේවල් දහවලදී හිතෙන් කයින් වචනෙන් කියලා තුනෙන්ම කරනවා. ඔය මා දවි සංකාරය. පැහැද? ගිනි ගන්න ගිනි පුපුරු තියෙන්න ඕනද නැද්ද? ගිනි පුපුරුම තියෙන්න බැයි නං. ගිනි ගන්නව දෙයක් නැහැනේ. මට කියන්නේ ගිනි පුපුරු නවත්තන්න බැරි වෙලා තියෙන්නේ අද. දැන් බලන්න මෙතන වෙනන්නේ පංචස්කන්ධ හොතේ. හරියට පොයින්ට් වරන. ගිනි පුපුරු පිටන්නේ ඇයි? තුඹස තියෙන නිසාද නැද්ද? ප්‍රඥාවන්තයෝ ඇත්තම අයින් කරන්නේ ගිනි පුපුරුද තුඹසද? තුඹස අයින් කරපු සැනින් වැස්ස වැටෙන්නේ ගිනි පුපුරු ඉවරයි. වැස්ස තමයි සද්දම වශයෙන්. ධම්ම මේගේ පවසන් දේ කියලා. මේගේ වැටෙන්න නම් විවර වෙන්න ඕනේ දැන්. විවරනාගෙන සියලු ටික ඉවරයි ආයි ගින්නට හේතුවක්වත් නැන්නේ. දැන් මොකදට විරුවත් වන් ආගන්න කියන්නේ? මේකද අපතේ. නිරුවත් වෙන්න කියන්නේ ඔය කය ගලවන්න කියන එක තමයි. ඔය කය කියන්නේ මොකද? ඇඟ නෙමෙයි කිව්වේ ආයි. විවර ගන්න ඕන කය මොකද්ද? දිටි සම්බන්ධන තැනදී. සෝත කය කියන එක හොඳට විවර වෙන්න ඕනේ. තේරුණාද? අහන එක නෙමෙයි කිව්වේ. ඇහෙන මට්ටමේ හොඳ ක්ලියර් වෙන්න ඕනේ. මුලින්ම බණ ඇහෙනවනේ. ඊට පස්සේ කන දාන්නේ අහන්න. එහෙනම් ඇහෙන තැනම යා හරියට ඉන්න ඕනේ නැද්ද බණක් ඇහෙන්නේ කියන මට්ටමේ. ඒ මට්ටමේදී තුඹ සිවර වෙනවා. ඒ කියන්නේ පටන් ගත්තා ගින්න නිවෙන්න. ඌා කඩේට වෙන්නේ මොකද? ගින්න නිවෙනවා කියලා තමයි. නමුත් නොතේරෙනුවත්. යට ගිනි පුපුරු ටික ඉවර වෙන්නේ කියලා නේද? ඉතින් කට්ටි කියවන්නේ ඔව් තන්නව තව දුර වෙන්න ඕනේ. හැබැයි ඒකට අමතක වෙනවා සංජාය තමයි තියෙන්නේ කියන එක. පැහැද? ඇයි මේ ගිනි පුපුරු කියන එක පේනවද හැට? එන්න බෑනේ. පැහැදද නේද? ඒ නිසා දැස්ස වහින උඩට තේරෙනවා දර තඩි පතර ගිනි දැල් තමයි නේද වෙනවා කියලා. හැබැයි අමතක වෙන්නේ ගිනි දැල් ටික බිහි වෙන්නත් ගිනි පුපුරු මුල ගිනි පුපුරු තමයි දිය වෙන්නේ මේ ගැස්සේ. පැහැදද? ඒක රාත්‍රී කියලා ගන්නෙ ලෝකෝත්තර අර්ථයෙන් විවේකය. විවේක වෙන්නේ හිතන්න. ඔය විවේකේම තමයි ආර්ෂාව ගන්න තියෙන්නේ. ආර්ෂාව ගින්නේ නිසල්මන් රෑ වගේ තමයි. ඇයි විවේකෙන් ඉන්නේ? ඇයි ගිනි ගන්න? ආ හිතන්න බෑනේ. හිතම නිවිලා තියෙන්නේ. එයා හැම වෙලෙම කූල් පැත්තේ. අනිත් හැමෝම ඉන්නේ පත් වෙච්ච පැත්තේ. ආදි භ්‍රමචර්යාව වින කට්ටිය යන්තම් අර මඩේ දෙන දිගම හවස් වල වගේ ඉන්නේ සෙට් එක තමයි. තම රෑ වෙලා නැහැ. අනිත් ඔක්කොම සෙට් එක මහලවල් ඉන්නේ. පත්තු වෙලාමයි ඉන්නේ. හරිද? මෙන්න මේ ස්වභාවය හරියට තේරුනොත් එයා දන්නවා ගිනි පුපුරුයි මේකට පස්සේ ගිනි පුපුරු පිටන්නත් ඇයි ආවරණේ බල. එහිඳ කයට ගන්න. කයට ගන්නවා දිගන් ගන්න එපා. මේ මස් ගන්න මේ කිව්වේ. චක්කුසෝත ගාන ජීවවා කාය මන කියන හය කයටම ගන්න. ඔය හය කයට ගන්නවා කියන්නේ නෝකිය මොකද කරන්නේ? ඔය සමස්ත කය පිටන්න හේතුව වෙන මූල මනෝ කයට ගන්න. මනෝ කයට ගන්නවා කියන්නේ සත්‍ය පරිවර්තන ගන්න. සතිපට්ඨානේ. මෙතන හතරක් කියන්නේ සතරමාදාවුර කියලා ගන්න පුළුවන්. හතර කුඩු කරනවා කියන්නේ සතිපට්ඨානේ පූර්ණ කියලා ගන්න පුළුවන්. මේ දිට්ටි සම්බන්ධ කෙනෙක් ගහන්නේ හොඳේ නිකන් කෙනෙක් නෙමෙයි. එයා මේ කලින් දැකලා තියෙන ප්‍රී ඒ කියන්නේ ප්‍රී ෆෝට් මේ ફોකස් වෙලා තින්නේ යාට මේ වැඩේ. මෙහෙම තමයි විදිහ කියන්නේ. හරිද? දැන් මං කිව්ව නේද? මම මේක තේරුම් ගන්න. ඇත්තරම තුඹස පිහිටිපු නිසා තුඹස තුල තියෙන මේ ගිනි පුපුරු නිසා ගින්න ගන්නවා. රෑට ගිනි ගන්න, රෑට දුම් දානවා, උදේට ගිනි ගන්නවා. ඔය ඔක්කොම පිටන පොළොව මූලික නේද?
ඒක තමයි කියන්නේ මේක කුඩු කරලා වැඩක් නැහැ. පොළොව මුල ආයි වේව ටික බඳිනවා. හරි. ආයි මොක්කොරි වමනේ කරනවා. ඔය මොකද්ද? සමුදියෙන් මැරනවා කියන්නේ ඕකට අපි. දැන් නම් ඉන්න නිවන, ගින්න නිවන මේ පත් වෙලා තින්නේ. ඔය මොන මොකද්ද? මේ දරත කය විතරයි නැතිලා ආවි. ආයි ඉපදෙනවා. ඒ මොහොතේ චක්කසෝත ගන්න යුවා කය ආයිනවා. ඇයි? පොළොව හැරුවේ නේද? හරි. අදින අර රියන් හතර පල්ලයට හාරු නැති කොහෙන් වෙන්නේ නැති. සම්ප්‍රදාය කොට. වලන කොට. හරි. ඊට පස්සේ මේ බ්‍රාහ්මණය කියන්නේ සුමේද මේක කැඩුවට වැඩක් නැහැ. ඔබ ගින්න නිව්වා තමයි. නමුත් ගින්න හට ගන්නත් තුබස බඳින්නත් තියෙන පොළොව තාම තියෙනවා. පොළොව හරහා. පොළොව හරන්න කියලා කියන්නේ මේ තුබස හරන්න කියලා කියන්නේ ශාස්ත්‍රයෙන්. ශාස්ත්‍රය කියන්නේ ප්‍රඥාව. මේ වෙනකොටත් මේක කඩන ප්‍රඥාව තියෙන්න ඕනේ. හරන්නත් ශක්තිය තියෙන්නත් ඕනේ. දැන් මොකද ඔය? අරහන්නේ හාරනවා කියන්නේ මොකද්ද කියලා? ඔය දින වීර්ය. තේරෙනවද? මග වඩන කෙනාට මූල වීර්ය. වීර්ය තිබ්බ තමයි උස්සන්න හරි පුළුවන් කැත්. මේ මේ උදල්ල හරි මොනවා හරි එක. ගහන්න තියෙන්නේ වීර්යය. ශක්තිය සියල්ල ඔනේ ප්‍රඥාවත් එක්ක. වීර්යය තියෙනවා කැලේ ගහනවා. වැඩක් තියෙනවා. කැලේ ගහන්නේ වීර්යය නෙවෙයි වැඩන්නේ. ඒ ඔක්කොම ගහන්න සම්බන්ධ වෙන්න ඕනේ. බලලා. මේක හාරන්න කිව්වම අනිපතර වෙන්නේ මේක හාරනකොට එයාට පේන්න ගන්නේ මොකද්ද? හිදියබු. हिंदी अगुल कि स्वभाव हिंदी अगुल के निर्वचने तीयने अगुल अरिंड तीयने मैं अटुआव कि अगुल कि लोकला दिब्बो याट इलेट अन्न इलेट तुटा इन मैं आय दे मे कय खड़ा सत्पुरुष अवाद कर्ण को यागे मे इंद्रिट लोकना वो कहा कंड इंद्रिट लोक मे वे හිත තුල වෙන වෙන ඒවා කියෝ කියෝ ඉන්න නිසා පිළිගන්නේ නැහැ නේද? උඩ ඇහෙන්නේ නැහැ නේ. ඇහෙන්නේ නැහැ. හොඳේ අහන්නේ නැහැ නේ. ඇහෙන්නෙම නැහැ. ඇයි වෙන වැඩක් කියන්නේ? බලද? නිකන් මේ මම මේ පාඩේ ටික දැන්නේ මේ අර්ථය නිසා. හින්දියාගුල කියන්නේ අවිද්‍යාව නම. බලද? පොළොව වදතර. අවිද්‍යාව තුල තමයි තුපස ගැහුවේ. මේ හාරගෙන යන්නේ කොහෙද මේක පටන් ගත්තද දැන මෙන්න. මේ වෙන්න හේතුව. අපිට පේන්නේ ග්ලැසිරේ උඩ තට්ටු වගේ. යට පේන්නේ නැහැ නේ. යට තමයි දරුණු මේක. බලද? හින්දියාගුල නිල් පාට දාන්න හේතුව නිල් පාට තමයි මෝහෙඩ පාට. වැහද? රත්නම් පාටින් යතුරු දැම්මේ. මේක තමයි ප්‍රඥාව. හරිද? මෙතන තියෙන ප්‍රඥාව තමයි යතුරෙන් අරින්න පුළුවන් මට්ටම. හින්දි අගුල් හතර හොයන්න ඕනේ. වැඩේ දින්නේ කෙරෝලේ දින හින්දි අගුල් දැක්කහම පළවෙනි හින්දි අගුල අතේ. යනකොට දෙවෙනි තුන්වෙනි කලින් දැකපු එක හම්බ වෙනවා. ඒ තමයි හතර දාලා මෙතන තියෙන චක්‍රය දාන. ඒක. තේරවද? දැන් හින්දි අගුල කියන එක මෙයාට හම්බුනහම මෙයාට තේරෙනවා මේ තියෙන සංෘත බව විවෘත බව නැතිකමනේ සංෘත බව නිසා තමයි මොකද වෙන්නේ සත්කාල දෘෂ්ටිය. ඇයි දැන් බැහුවට පස්සේ සීමාවක් පේනවද නැද්ද? අර මතකද දැන් රාහුල වාද සූත්‍රයේ බුදුහාමසේ අහන්නේ මේක කරන්න බැරි ජලය වගේ ගින්දර වගේ වතුර වගේ පස් වගේ ඉන්න බැරි කෙනෙක් කවදාවත් මහාන මේ හිත මේ අනන්ත ආකාශ විහිදුවලා තියෙනවද නැද්ද? නෑසෝනේ විහිදුවන්න බැරිලා තියෙන්නේ. එයාගේ හිත සීමා සහිතයි. සීමා සහිතයි. ලොක් කරගෙන ප්‍රඥාගිනිය අතුරින් ඇරලා නැහැ කවදාවත්. ඇරලා නැමේ අරින්න බැරියලා තියෙන්නේ. අහගත්තේ නැහැ නේ. කිව්වහම තුඹස කඩහන්. ඒකෝ තමයි අතුරු දෙන්නේ කියලා ගන්න නැහැ නේ. කියන්නේ මොකද? බෑ නේ තුඹසේ සෑහෙන වටිනවා නේ ඔක අපරාධ කන්නේ. ඒක කඩන්න නැතුව මේක පේන්න බෑ. හරන්න ඕනේ මේකේ. පැහැද? මේ කියන කෑල්ල අහු වෙනකොට එයා අවිද්‍යාව ටච් කරලා ඉවරයි. දැන් ඉන්න දැනට. දැන් පේන්නනේ මොකද්ද? විපාක වැතගෙන පංචස්කන්ධය ලැබෙන්න මහ පොළොව වෙලා තියෙන මොකද්ද? අවිද්‍යාව. පැහැද? මහ පොළොව තියන් ඉන්නේ අවිද්‍යාව මත. තණ්හාව තමයි ලොයෙත් ඇවිල්ලා නැහැ මේකේ. පැහැද? තණ්හාව එන්නේ අවිද්‍යාවෙන් පස්සේ කියන එක මේක පැහැදිලි වෙනවා. සහ මේ තුඹස පීඩලා මේක ගිනි ගහ ඉන්න. ඒ කියන්නේ දුන් දානවා කියන්නේ වැඩේ ලෑස්තිව පටන් ගන්න. ගිනි ගන්නවා කියන්නේ ඕකට මම කියන්නේ තව එකක්. ගිනි ගන්නවා කියන එකේ තේරුම මොකද්ද? රාග දේශ මොහ. දුන් දානවා කියන්නේ මොකද්ද? අලෝභ දේශ මොහ. ඒ ඔක්කොම අවිද්‍යාව මත තියෙන ආයතුයි. පැහැදද? වැල් ඔය හේතු හයම ලොක් වෙන්නේ මේක තුල. සේප්පුවේ ලොක්ලා තියෙන හේතු හය තමයි. ලොක් එක අරින්නයි යතුරු හොයන්න ඕනේ. යතුරු හොයන්න නම් හාර ගන්න ඕනේ. ඒක හින්දි අගුල හම්බෙනවා. හින්දි අගුල හම්බෙච්ච කෙනා ෂා මේක තමයි මම බලන් හිටපු එක කියලා ඕක වැහුවොත් ආයි පස් දාලා. පොළොව ආය හදනවද නැද්ද? ආයෙ නෝයිඩි. අවිජ්ජාව දැකලා වැඩක් නැහැ. පූර්ණ සත්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කරුණාට තේරෙනවා ඉක්මනට අයින් කරන්න ඕනේ මේක. පැහැදිලිද? එතකොට බ්‍රාහ්මණයා කියනවා නම් අරය හිතර කලින් අයින් කරන්න කියලා සත්පුරුෂ ආශ්‍රිත ගින්දිය ලැබෙනවා කියන සාක්ෂියක් වෙයි. එයා ඉක්මනටම වඩනවා. තමන්ම හිතර අයින් කරන්න කිව්වොත් මිලිත අපරාධ කරලා ඉලා යනවා නම් ඒ මොහොතේ තුඹසක් චුට්ටාරි වෙනවද? ඒක නැති කරගත්තා කි කවුරුද සත්පුරුෂ කිව්වේ?
කියන ටග්ගල සුබ දයින් කණ කියලා. ප්‍රඥාවන්තයි දන්නෝනේ මේ මේ දරුවා ටග්ගල අයින් කරා. නේද? ඕක අයින් කළා කියන ආයිහාරන්. දැන් මොකද තත්? පංචස්කන්ධය ලැබෙන්න මූලික අවිද්‍යාව තමයි. මේ අවිද්‍යාව නිසා තව පොළොවේ යටින්නම් එන්න ආපු කතන්දරේ තියෙනවා මේකේ. ඒ කෙරොළේ ඉඳන් ආපු දණක්නේ. ඔයාලා මේකේ තියෙනද පංච පාස්කන්ධේ නෙමෙයි පොයින්ට් කරන්නේ මේකේ. තුබසර. පංචස්කන්ධේ පොයින්ට් නෙමෙයි. ඇයි මේ අවිද්‍යාව දුරු කරා නම් පංච පාස්කන්ධේ දුරු වෙන්න ඕනේ නැද්ද? එනම් ආයි හරණ කියන්නේ මොනද? ආයි හරණ කියන්නේ. එනම් මෙතන වැඩි ඉවරයි. ආයි හරණ කියන්නේ ඇයි? ලැබිච්ච පංචස්කන්ධය තුල අනිත් ඉතුරු ටිකත් හැංගිලා තියෙන්නේ. ඒ මේ පාඩු. අනුසය කියලා ගන්න පුළුවන්. නැත්නම් අර අවිද්‍යාව වෙනකොට තණ්හා කර්ම ආහාර නිබඳකන කියන 25 ලක්ෂණ එන්න එපැයි. මේ 25 ලක්ෂණ හිමිට වෙන්න අය. හරියට පොයින්ට් කරොත්. ඕන විදිහට අර්ථ ගත්ත හැකියි. මං කියන්නේ මේක යම් කෙනෙක් අවබෝධයක් ගන්න ඕන නම් බලන්න දෙන පැත්ත. පැහැදිලි. මේක හරන්න කියලා කියනවා. හරණ්ඩායි ශාස්ත්‍රය උනේ. ශාස්ත්‍රය අරගෙන මේක හරනකොට පල්ලැහැන්නේ මැඩිය. මේකේ මෙහෙම ලස්සනයක් තියෙනවා. මැඩිය කියලා කිව්වට අටුවාව කියනවා නිය පිටක් හා සමානලු මේ මැඩිය. නිය පිටක් වගේ චූටිලු. හරිද? මැඩිය කියන්නේ අර්ථය මොකද්ද? මැඩගෙන ඉන්නවා කියන ස්වභාවය. මැඩගෙන ඉන්නවා කියන්නේ අවිජ්ජා දෝමනස ඇවිල්ලාද නැද්ද? මැඩ ගන්නවා කියන්නේ ක්‍රෝධය. මැඩියට සමානයි අරගේ ක්‍රෝධය. ක්‍රෝධය බිහි වෙන නම් අවිජ්ජා දෝමනස තියෙන්න ඕනේ. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨි හින්න ඕනේ. ඒ කියන්නේ යතුරු හම්බෙන්න බැරි වෙන්න ඕනේ. ඒ කියන්නේ සත්පුරුෂ ආශ්‍රය නැති වෙන්න ඕනේ. එහෙනම් දේව තුපස මැදලා තියෙන්න ඕනේ. එහෙනම් දැන් ගිනි ගණමින් ඉන්න ඕනේ. දුන්නා වගේ. දැක්කනේ එකක් අහු නැත යනේදී. මැඩිය කෙනෙක් වගේ මේ ස්වභාවය, ඌගේ ස්වභාවය තමයිලු. ඌ ඉන්නේ පඳුරු වැල්ලස්සේ. කියන්නේ චූටි කොලාස්සෙලු ඉන්නේ ඌ. ඌ හොඳට එෆර්ට් එක දාලා කකුල් අතරින් ටුස් ගාලා යනවා උඩට. පයින් එහෙමලු. මෙහෙම ඉඳලා ෆුස් ගාලා පයින්වලු. රාටි දාන්නේ අර බඳුරෙන් පයින් එහෙමත් එවලු පුතා. එම් පයින්වලු. එතන පෙන්නන අටුවාව. මට සල්ලොම කියන්නේ අවිද්‍යාව තිනවා කියන්නේ ලෝකේ ඇතාන්තෙන් ඇවිල්ලාද නැද්ද? ඒ අවිද්‍යාව කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍ය උදාන වෙන ස්වභාවය හරියට දන්නේ නැහැ. ක්ලික් වෙලා නැහැ කියන්නේ ලෝකේ ඇතාන්තෙන් දන්නවා. ඇත තියෙන තාක් නැතාන්තයට රැචිනවද නැද්ද? ආ. ඇත කියලා ගන්නේ කැමැත්ත, රාගය, ආසාව, ඉච්ඡාව, කැමැත්ත බලවෘතු මොනවා හරි දෙයක් ප්‍රියයි මధుරයි සොයසුන කියන ඇතපැත්තේ. ඇත කියන එකට හැංගිලා නැත කියන එකයි ඉන්නවද නැද්ද? ඇත කියන්නේ රාගය නම් හැංගිලා ඉන්නේ මොකද්ද? දේශ පඳුරුවස්ස ඉන්න වගේ shape එකේ මු ඉන්නේ පඳුරුවස්සේ තමයි. අවස්ථාව ආපු සැනින් පඳුරු හරහා පයින් උස් ගන්න. පඳුරු හරහා පයින් කොට සෑහෙන වේගින් පයින්නේ. ඒකේ සමහරවට හිතන්න බැරි වේගින් තහයනෝනේ. එතන කියන අඩුව ආචාර්යවදලා මේ මැඩියා හෙල්ලෙනකොට දැනගත්තේ නැත්නම් හෙල්ලෙනවා කියලා. එයා නොදනොත්තම හිත හෙල්ලෙන්න ගන්නවා. හිත හෙල්ලෙන එක නතර කරගත්තේ නැත්නම් කමඩහනේ. මොකෝ වෙන්නේ? හිමීට ඇඟ හෙල්ලෙන්න ගන්නවා. ඇඟ හෙල්ලෙන එක නතර කරේ නැත්නම් කට හෙල්ලෙන්න ගන්නවා. ඕක නතර වෙන්නේ නැත්නම් හෙල්ලිච්චගේ ටටාල් ගාල ගන්නවා. තේරුණාද? අනුසය පරිඋත්ทาน වීතික්‍රමණ කියලා පෙන්වන්නේ කෙලස් නගින වීදි. ඔයෝක පෙන්වන්නේ අනුසය තමයි. රාගය, දේශය, මෝහය, අලෝභය, දෝෂය, අමෝහය. ඊට පස්සේ හිමින් හිමින් දැන් කියනවා ගහමු ගහමු. පරිඋත්ทาน වෙන්න ගන්නවා. මට හරියට මතක නැහැ පරිඋත්ทาน වීතික්‍රමණ මොන දෙකද මාරු වෙන්නේ කියලා. කොහොනේ ඔගෙන් තව ඩෙවලොප් වෙනවා. ඊට පස්සේ කෙලින්ම අතික්‍රමණයකට සටස් ගාලා දෙනවා. තේරුණාද? මැඩියට සමාන කරේ වෙනස. අවිද්‍යාව අල්ලගත්තේ නැත්නම් මේක අනිත් එක මොකද්ද? අවිද්‍යාව කියන්නේ ඇත ප්‍රත්‍ය නං මැඩිය කියන්නේ ඇත ප්‍රත්‍ය. ඒක මං කිව්වේ මෙහෙමයි. අවිද්‍යාව තුල ඇතන දෙකම තියෙනවා. අවිද්‍යාව කියන්නේ ඇත කියලා පිළිහිටින ස්වභාවය නං ඇත කියන එකේ හැංගිච්ච මැඩිය තමයි මේක. නැත කියන එක. අවිද්‍යාව කියන්නේ යන්න පුළුවන් සාරයි ප්‍රියයි මధుරයි ඉච්ඡායි සුඛයි අත්තයි සුභයි මොනෝ හරි එකක් නං. නැත්නම් අර හදිස ආකාරයෙන් අවිද්‍යාව කියන්නේ ගණ්ඩයක් නෙමේ සල්ලයක් නෙමේ කියලා ගන්න ඉච්ඡාව පැත්තේ. කියන්නේ කැමැත්ත පැත්තේ ඒවා වාසගේ තියෙනවා මොකක් හරි එකක්. ස්ථිර වේවා ඔය ඔක්කොම ඇත ප්‍රත්‍ය. උදේවේ දන්නේ නැහැ කියන්නේ මේ උදේවේ දැනගන්න බෑ කියන එකේ මට්ටම. වැල් ඒක දැනගන්න බැරි වුණා කියන්නේම හිත ඇතුලේ තියෙන වල් පඳුරු වාසේ හැංගිච්ච ගෙම්බයි. මැඩියයි. මුගේ ස්වභාවයම මඩින එකම තමයි. ඒකමයි මැඩිය කියලා කියන්නේ. මූ පයින්නවා කියන අඩුවාව මේ පයින්න පැනිල්ල මූ එකසර එෆර්ට් එක දාලා තියෙන්නේ. මේ පයින්න පැනිල්ල නතර කරන්න බෑ මැදදී. දැන් මොකෝ වෙන්නේ? ඈ දහසි ව්‍යාමංගන කවුඩ මෙහෙම පයින්නවා සුස්ලාලා. අර සමහරවල් තියෙන මෙහෙම වඩු ආය හොයන්නත් නැහැ පිහට්ටන්න දෙනවා. ඒ මට්ටමේ අවුලයි. තරහව පාලනය කරගන්න බැරි වුණොත් ඒ මට්ටමේ මායාගෙන කවුඩ අල්ලනවා. පරාදයි. ඇතගෙන අන්තෙන් කොහොමත් පොළොව වැට්ටමනේ හාරුවේ දැන්. ඒත් වියන් හතර පල්ල යනවා. මූ අවුන් නැත්නම් ඒත් යනවා වල්ල. පැහැද? ඉවරයක් නැතුව යනවා මේක. පැහැද? බුදුදහම මොකද කිව්වේ?
තරහා එනකොට පාලනය කරගන්නයි කියලා කියන්නේ. අර කියන්නේ සමහරවිට තල්ලෙන් තල්ල දීලා හරි කමන්නේ ඉන්න කියලා කාගෙන. ඒ කියන්නේ ඇයි? මේකෙන් බීතික්‍රමණය වුණොත් නැතාන්තේ දරුණුවට යනවා. ඇයි ඇයි තරහා යන්නේ? එක්කෝ ලැබුණ නැහැ කියලා. නැත්තම් මේක සුබ නැහැ කියලා. නැත්තම් මේක සාර නැහැ කියලා. ප්‍රිය නැහැ, මధుර නැහැ ආදි වශයෙන් මොන හරි නැහැ නැහැ කියනන් දෙන් බහින්න. තේරෙනවද? ප්‍රිය විපයෝග දුක්ඛ දුකද නැද්ද? ඒ කියන්නේ මොකද්ද? ප්‍රියයෝ නැහැ කියන එකෙන් දුක වෙනවා. අප්‍රියේ සංයෝග දුක කියන මොකද්ද? ආයි ප්‍රිය නෝන කෙනෙක් හම්බෙනවා කියන්නේ තමන් කැමැති නැති මට්ටමින් ආයි එකක් එනවා. බලන්න. කැමැත්ත හෝ අකමැත්ත නෙමෙයි සාසනේ ආයි සතර දුක එළඹෙන්න හේතුව. ගෙම්බද හේතුව. නෑ උඩදී නිදියගු. බලන්න. ඒ වගේ කැමැත්ත හෝ අකමැත්ත නෙමෙයි තන. ජාතියයි මේකට ප්‍රශ්නේ. බලන්න. ජාතිය තමයි තුඹස. ජාතිය තියෙනවා නම් ජරා මරණ ශෝක පරිදෙව දුක් දුමනස කියන 11 මාගින ගෑවෙනවද නැද්ද? ගිනි ගන්නවා කියලා කිව්වනේ. ගින්නත් එක දුමත් තියෙනවද නැද්ද? ඇයි? අඬන්න පටන් ගන්නෙ ඇස් දෙකෙන්ද හිතෙන්ද? දුම දාලා පටන් ගන්න වෙන්නේ. පැහැදලා. පැහැද ඒ තමයි සමස්තෙම ගන්නවා පරිසම්පද මේකට එනවා. පැහැද? ඔය මැඩිය හම්බුනහම දන්නවා සුමේද සාමාන්‍ය මැඩිය කියන නෙමෙයි මේ කියන්නේ මූ මහ විශේෂයේ මූ අයින් කරන්න ඕනේ. මේ අයින් කරන් යන්නේ ඇයි? කෙරෝල පේන්න එපැයි. කොතනද පොට පැටළුනේ කියලා අපිට. එතනට මේ array යන්නේ බලා ගන්න කියලා. පැහැද? මැඩිය වරන් යනකොට දැන් මොකෝ වෙන්නේ? මේ මැඩියව ශස්ත්‍රයෙන් හාරන් 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 යනවා කියන්නේ මෙතන හොදට දරුවන්න ලෞකික මට්ටම ඒවා ලෝකතර මට්ටම ඒවා. තරහක් આવොත් කෙනෙක් ලෞකික මෛත්‍රියක් හෝ වඩලා එයා හික්මනවා කියන්නේ එයා යන්තම් හෝ හාර ගන්නවා. මේ කියන ලොකු වල හාරනෝනේ මේ තාම. හාරන්න ඉගෙන ගන්න හරි මට්ටමට ඇවිල්ලා තියෙනවා. පැහැද? ලෝකෝත්තර සමාධිය තුළ එයා හාරන්න කිලිම අවශ්‍යවල. පැහැද? එයාට යන්න ඕනේ කෙරවලට දැන්. පුළුවන් තරම් පොළොව යට යන්න ඕනේ. උඩින් ඉන්න ඕනේ මේ ඕනේ. හුඟක් පහත් වෙන්න ඕනේ යන්න. පොළොව උඩ ලොකු වැඩි දෙයක් තමයි. පැහැද? මේකෙන් හාරලා හාරලා හාරනවා කියනදී ආයෙ මොකද වෙන්නේ මේ? සතිපට්ඨාන දිනනද? හාරන්න නම් වීරය ඕනේ. වීරය තිබ්බගෙන දිට්ඨිය ඍජු වෙනවා. දිට්ඨිය ඍජුනා කියන්නේ එකලා වෙනවා. එකලා වුණා කියන්නේ සතිපට්ඨාන ඉන්නවා. මේ අඳිනද මේ යන්නේ දැන් ආයෙ වේදනාව පැතර ඉන්නේ. සමස්ත කය සම්බන්ධ අර්ථය අඩුවගෙන එනකොට වේදනා, චේතනා, ධම්ම පැතර එනවා දැන්. ඇත්තටම ඔය පිළිවෙලට කියන්න පුළුවන්. නමුත් කය පැත්තේ සම්බන්ධ කය ඇත්ත ඇදිර දකින්නත් කය සම්බන්ධන ධම්මය සම්බන්ධ අනත් ස්වභාවය දැකලා තියෙනවා. ඒක හරි ඔක්කොම මම අර පිළිවෙලට කිව්වේ තියෙනවනම්. හරිද? මේක හරන් යනකොට එයාට හම්බෙන්නේ දෙමං හන්දි. දැන් මෙතන කොට තියෙනවා. දැන් නිකන් ගන්න මේ ගෙම්බෙක් හමලා පස්සේ දෙමං හන්දියක් හම්බෙනවා කියන පුරන්දා ආයි සාමාන්‍ය ලෞකික අර්ථයේදී. මේක නිකන් අඳ බුදු ජාතකේ වගේ නෙමෙයි මේ එකපාරට මේ යතුරු හිලුයි ඊට පස්සේ ගෙම්බොයි. ඊට පස්සේ උඩින් අර්ථ ගත්තොත් එන අවුල් යනවා. මේකට කියන්නේ දෙමං හන්දිය කියන්නේ විචිකිච්ඡාවට නමක් සැකය. මට සරලව කියන්නේ ඇතනත අන්තේ ඉන්න පිරිස තමන්ට ඕන දේ ලබා ගැනීම හෝ තමන් විඳින සැපයේ සතුට මොකක් හරි සොම්නස පූර්ණ කර ගැනීමට හැමතිස්සෙම විමසමින් සකසංකා උපදවමින් හැමතැනම හොයමින් බලමින් මේ කරන්නේ කොහොමද කියලා නේද? එයාට හම්බෙන්නේ මේ එක්කෝ ඇතාන්තෙන් එකක් නැත්නම් නැතාන්තෙන් එකක්. එක්කෝ ඇතාන්තෙන් යන්න ඕනේ නැත්නම් නැතාන්තෙන් යන්න ඕනේ. එයා මෙතන ඉන්නවා නම් උඩරේ යන්න වෙන්නේ මෙහෙ හෝ මෙහෙ. විචිකිච්ඡාව කියන එකේ තියෙන කුකුස කුකුස පිළිඩන්නේ බුද්ධ ආදී යටතෙන් පිළිවඳවයි. මම මුලින්ම තුඹස ගැන කියද්දි මොකද්ද කිව්වේ? පටිසමුපාදේ කිව්වේ. ඉදපචිතා පටිසමුපාදේ. මේ මොහොත ඉවදෙන්නේ කොහොමද කියලා. විචිකිච්ඡාව දුර වෙන්න පටන් ගන්නේ කොහෙන්ද? බුදු බයන් වහන්සේගේ සම්බන්ධ සැකේ නැති වෙනකොටද? ඉදපචිතා පටිසමුපාදේ කංකා වෙන දිනකොටද? ඉදපචිතා පටිසමුපාදේ කියන්නේ බුද්ධ ඒකංග ධම්ම ඒකංග සංඝ ඒකංගදී සීකා ඒකංගදී ඊට පස්සේ පුබ්බන් ඒකංගදී අපරන් ඒකංගදී පුබ්බන් අපරන් ඒකංගදී සීකා ඒකංගදී අනිත් එක ඉදපචිතා පටිසමුපාදේ ඒකංගදී. පැහැදද? අපිට හිතෙන්නේ මුල ඉඳන් ආවට යනවා කියලානේ. එහෙම ගන්න මේ තියෙන්නේ. මේ මොහොතේ හේතු ප්‍රතින් ඉපදිනවා කියලා දැක්ක කෙනා පෙර අද්භවය ප්‍රත්‍යක්ෂ කරනවා. පසු අද්භවය ප්‍රත්‍යක්ෂ කරනවා. පෙර පසු අද්භවය සියලු ප්‍රත්‍යක්ෂයි. දැන් දන්නෝ ඉපදිනෝමයි ඒ නිසා ශික්ෂාවේ හික්මෙන්න ඕනේ. කලින් මොකද කිව්වේ? සද්ධර්ම ප්‍රතිරූප ඉගෙන කලින් සද්ධර්මයේ කවද්ද ජරාජීනට යන්නේ? සීලය සම්බන්ධ ගෞරවය නැති වුණොත්. සීල සම්බන්ධ ගෞරවය නැති කාරණා කියලා දෙනෝනේ පුදජනයා. සීල සම්බන්ධ ගෞරවය ඉතාම උත්කෘෂ්ටව තියෙනවා දිටි සමාය. එයා දන්නෝ මේක බලෙන් හරි රකින්න උඩ තන. මේක බලෙන් හෝ රැක්කොත් ශික්ෂාව හික්මුනොත් මොකදද? සංගරත්නේ ආශය කරන්න පුළුවන් සංගේකංග තිවරයි සංගරත්නේ ආශය වෙනවා කියන්නේ ධර්මරත්නයේ සම්බන්ධ ගුණේ ඒ උතුම් ධර්ම නිසා ධර්මරත්නයේ ගුණ තේරෙනවා ධර්මරත්නේ ලෝකෙ විහිවෙනවත් බුද්ධ රත්නේ ලෝකෙ පාවෙන්න ඕනේ සාසු ගෞරවය පිටනවා කෙරවල දැක්ක කෙනා විඩාය හරිද විචිකිච්ඡාව තියෙන තාක් ඔප්ෂන් දෙකයි තියෙන එක්කෝ මේ පාරේ යමං නැත්නම් මේ පාරේ යමං එක්කෝ ඇත පැත්තේ යමං නැත්නම් ඇත පැත්තේ යමං ඇතෙන් ගියත් නැතෙන් ගියත් ආයුතුව හදනවද නැද්ද හදනවා වහින්නේ බහුද පටවි ආපෝ තේජෝ වායුව වෙන සතර මහා ධාතුයෙන් පණවඬ වෙනවම ඇද නැද්ද පණෙව්වා කියන්නේ සද්ධර්මේ දන්නේ නැහැ. ඒ කියන්නේ සද්ධර්මේ කියලා අරන් දිනනවා ලිමිටේෂන් මාලයක් තමයි අද්දේ. පැහැදිලිද? රත්තරන් දිලිසනවා තමයි. උරගාල වෙලවම තමයි තේන්නේ.
अविद्या तुम सदागिन तुम सदन पल्ले चतुर्गिन एक पल्ले आदि गेम्बा गेम्बा याटे दियांगिन विचिकिच्छा विचिकिच्छा प्रत्य निवेद तरह उपदे सकेनि सा निवेद तरह उपदे सकेट हेतु हम क्रोधे व्यापादे द्वेषे आदि वशे निव कियाने शरीक कोपेट गहव कियाने बट सकाय लौकिक वत्त तो घर सके अति उने सके अति वेंड हेतु ए सक करबु दे संबंध बहु अलीवगे हिडबु साधन नत एगेने अविद्या दुरु वेचे साधन नत බොහෝ ඇලිමක හිටියා කියන්නේ ඒ වස්තුව සම්බන්ධව සත්කාය දෘෂ්ටිය තිබුණද නැද්ද? ඒක තුඹ සමුදාය කියලා දන්නවද නැද්ද? එයා ඒ වෙනුවෙන් පත්තු වෙවි ගිනි ගගා මුළු ජීවිතය ගත කරලා නැද්ද? කෙරුවනි සම් පටන් ගන්නවා කියලා තමයි. හරිද? දෙමන් හන්දිය නැතුන කෙනාට ඔප්ෂන් නැහැ සාසනින් පිටනවා. එයාට අනිවාර්යෙන් තොරන්න ඕන තන. මොකද ඔයගොල්ලෝ තන සූත්‍රය. පීඩාද නොසරිමින් මෑන්ද නොකරමින් යන්න විදියක් කියන්න කියලා කිව්වහම දෙවියන්ට පොට පැටලෙනවා යන්න දෙනක් දන්නේ. හරිද? විචිකිච්ඡාව කියන එක දුරු වෙන්නේම සත්කා දෘෂ්‍ය දුරු වෙච්ච කෙනා. නේද? මේක ආයි පොයින්ට් එකක් එනවා. දොර අගුල සම්බන්ධව සුමේද දනෝද නැද කලින්. ඒ නිසා තමයි බමුණ කියන කොටත් ටට්ටක් ගාලා ගන්නේ නැත්නම් අහනවනේ. ඉතින් මේ අතුරු තිබ්බට කමක් නැහැනේ. ඇයි එහෙම කියන්නේ නැත්තේ? එයා දැකලා ඉවරයි පොයින්ට් එක. දොර මේ ඉන්දියා අගුල දැකලා ඉවරයි. එයා මේ ඔක්කොම කෙරවලම දැකලා ඉවරයි. අර කෙනා ඊට කලින් ප්‍රත්‍යක්ෂගෙනේ අරගෙන උනේට. ඒ නිසා ඉදින් සත්පුරුෂයා දන්නවනේ කරයන් ඒ හිඳව කරන්නේ ඒක කෙලවර නෙමෙයි කියලා දන්නවා කියනවා එයා කෙලවර දැකලා ඉවරයි මේ සත්පුරුෂයා මහා උදව්වක් කරන ඉක්මන් ටිකමට අරන් ගන්නේ කියලා එතනවත් නැත්තම් ඔය ගෙම්බ ආයි පැන්නොත් ආයි අතුරු හිලත් එක්ක වයින්නේ ආයි චූටි එනවා තුබසක්කයි චුට්ටක්කට ගිනි ගන්නවා පරාදනේ පැහැදන මෙහෙමයි තුඹසක් පණවන්න පුළුවන් තරම ගිනි ගත්තා නෙමෙයි මහවැසරේ අටලාගයක් කමන්න නෑ දුක් නාට ඇයි තුඹසර ගැලවුනේ ඔය වැඩේ දින මොකද තුඹසක් පණවන්න බැරි තැනක දුක් වීම හෝ සතුරු වීම කියන කොතර චුත්තද මේ अभी दुनुदानी මට කියන්නේ විචිකිච්ඡාව දුරු වෙනවා නම් සිල්වුත පරාමර්ශයෙන් නතර වෙන්න එපැයි සිල්වුත පරාමර්ශය ගන්න බැරි වෙන්න එපැයි එහෙම වෙනවා සත්කාදෘශ්‍ය දුරු වෙන්න එපැයි සත්කාදෘශ්‍ය දුරු වෙනවා නම් සත්කාය දෙරිලාද නැද්ද සත්කාය දෙරිලා කියන්නේ අවිජ්ජාව දැකලා අවිජ්ජාව දැක කියන්නේ දොරගුල පුළු පරදේ සත්කාය දුරුනවා කියන්නේම කාමච්ඡන්ද ව්‍යාපාද ව්‍යාපාද කියන්නේ ගැටෙන ස්වභාවය රළු මට්ටමේ ඕදාරික ගැටීම කියන ගෙම්බව මැඩියව මැඩගත් ස්වභාවය නැති කළද නැද්ද මෙයා ගෙම්බව තුළු පරදේ බලනවා මුලිනාවට අගිදමුලට සාභ්‍යත සම්බන්ධයන් හොදි. එහෙනම් ඕන පැත්තකින් කේවල පරිපූර්ණම් කරතයි මේ. හරියට අර්ථකථන. මේක දැක්කේ නාශනික මේකත් අයින් කරනවා. මේ හරගෙන පල්ලෙහාට යනවා. හරි. මේ පල්ලෙහාට යනකොට විචිකිච්ඡාව මේකෙන් ගහනවා කියන්නේ මොකද්ද? විචිකිච්ඡාව කියන එක සුද්ධ සුන්නද්දු වෙනවා දැන්. දුරු කරලා ප්‍රඥාව දිනවා. එතකොට මොකක්ද? කරබෙරහන. දැන් ගන්න. කරබෙරහන කියන එකේ නම මේකේ ගන්න අර කිරිගොට්ට කිලත් ගන්නවා. පෙලේ. මේ පෙලේ නෑ නැත්තම් අලු පෙත්තක් කියලා නේද තියෙන්නේ? අලු දියෙන්ගිරිවෙන් කරනවා හොඳම ක්‍රස් එක ගන්නවා ඒකේ නා පහදිනි ගුණේට ඒකයි කිරිටිය වෙන් කරන්නේ වතුර වලට පහදලා දිනවා කියනවාද කිනාට පහදන්නා මේව කියන්නේ මොකටද සරලව ඔය අතන කිනාට නෙමෙයි පහදින්න ඕනේ කිනාගේ දින ගුණේටයි පහදින්න ඕනේ හරි
කෙනෙක් ඉන්නව නම් ගුණයක් තියෙන්න බෑ ගුණයක් තියෙනව නම් කෙනෙක් ඉන්න බෑ නේද එනවා දෙවන්න හරිද කරපිරහන කියන එකේ අර්ථය මොකද වෙන්නේ පංච නීවරණයක් නම කරපිරහන කියන්නේ මම ඉස්සර මොකද කිව්වේ පංච නීවරණ තුල කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්ධ උද්ධච්ච කුක්ෂ විචිකිච්ඡා සැකය කියන ගේ දෙමංහන්දියත් ව්‍යාපාදයන ගෙම්බත් කාමච්ඡන්දය වෙන්න හිත සමස්තය අන්ධ කරලා දාන්න හිඳිය අගුලා ඊට පස්සේ තනක් තනමි දෙන්න තනක් හදාගත්ත තුඹසා සියලෝ පහ එනවා හන්ද මේ හරිදන මේ පහ කවදාවත් මේ කර පෙරහන කියන එකේ පංච නීවරණ තියෙන තාක් කොච්චර සද්ධර්මයේ කියන එක පෙරුවත් බින්දුවක්වත් ගොට්ටි ඉතුරු වෙන්නේ ගොට්ටේ ඉතුරු වෙන්නේ නැති වෙන්න පෙරලා යනවා ගොට්ට තුල චුට්ටක් ඉතුරු වුණා නම් ගොට්ටේ දින කුණු ටික යන්තම් හරි හදනවද නැද්ද මේ කර පෙරහනේ තියෙන කුණු ටික තමයි පංච නීවරණ පංච නීවරණ ටික හේ දෙන්න තරම් මේ ගොට්ටේට වැඩෙන වතුර වල වේගයේ ශක්තිමත් නෑ ඇයි අපි නිකන් හිතනකො මෙහෙම මේ පැත්තේ ෆෑන් එක පුස් ගාලා ගහනවා මම මේ පැත්තෙන් ඇල්ලුවොත් එන බුලගේ මේ ශීඝ්‍රතාවය නැත්තම් මේ මේ චාලක ශක්තියට වඩා මම මේ පැත්තේ ඉන්නවා වඩු නැද්ද එනද ගොට්ට අල්ලන්නේ මේක කොයි පැත්තෙන්ද කියන්නේ වතුර සුස් ගාලා වැටෙනවා චූටි පැත්තකින් අල්ලගෙන ඉන්නේ වතුර වැන්නේ චුට්ට චුට්ට කවදාවත් බෑ මොකද මෙයා කරන්න ඕනේ ආයාසෙ තියෙනුනේ ඕකට ආයාසෙන් ගොට්ට මෙහෙම ලං කරන්න ඕනේ ෆුස් ගාලා එහෙම පැහැද එහෙම આવොත් මේ සමස්තේම කඩාගෙන යනවා හරි මේක ඕන විදිහට අර්ථ ගන්න පුළුවන් මම මේ කියන්නේ කන්සෙප්ට් එකයි හරිද කර පෙරහනේ ස්වභාවය පංච නීවරණ වලට සමාන නමක් පංච නීවරණයක් තියනවා කියන්නේ මොම මැඩියෝ ඉන්නවද නැද්ද දෙමන් හන්දිය තියනවද නැද්ද තන තියනවද නැද්ද ඔයාලා තියනවද යටි නම් උඩට ඇවිල්ලා තියනවා කියන කතාව ඕන උඩ දකට එන්න පුළුවන් පැහැද තේරෙයි අන්තිමට අපිට අහුවෙන තැන තමයි මේකේ පොළවේ කෙරෙන්නේ අපිට දැන් අහුවෙන තමයි පොළවේ කෙරෙන්නේ අපි අල්ල ගන්න ඕන එක කකුල් දෙක යට දීලා තියෙන්නේ අපි පොළවේ කෙරෙන්නේ නැහැ නේද මේ කරන්නේ මේ උත්තරේ මොකෝ කරන්නේ උඩ ඉඳන් හරම් පෙන්වන්නේ උඹලා මෙහෙම තරක ඉන්නේ කියලා අපිට එලා දෙන යට ඉඳන් උඩට එන්න හදනවා අපි දැන් හරියට කරන්නේ උඩ ඉඳන් යට යන්නේ ඒකට හරියට අහුවේ පැහැද කර පෙරහනේ සෝවාය පංච නීවරණ තියෙන්නේ කාමච්ඡන්ද තීන මිද්ද උද්ධත කුක්ෂා ව්‍යාපාද අනිත් එක කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධත කුක්ෂා විචිකිච්ඡා පහනේ මේ පහම එන්නේ හිත අන්ධකාරයෙන් මත් වෙලා අන්ධයාන තේරෙනවද විකෘති ආසාව තියෙනවා කියන්නේම විකෘති ආසාව තියෙන තැන් වල තනක් හොයනවා නේද? තන හොයන මං ඉස්සර කිව්වේ තනක් හොයනවාමයි කියලා අහුවෙන්නේ. තනක් හොයනවා කියන්නේ හරි තනක් හම්බ වුණත් තනක් හම්බ වෙලා. හම්බ වුන් නැතත් තනක් ඒ තනක් හම්බ වෙලා. හොඳට දරවන්න මේ කියන්නේ ලෝකේ. තීන මිද්දේ කියන්නේ 1950 ගණන් වල O level syllabus එක ලංකාවේ තිබ්බ. නාරද කියලා ගොහාගරම ලියලා තිබ්බ පොත. ඉස්කෝලේ තිබ්බ මේ අධ්‍යාපන ප්‍රකාශ දේවාර්ථයේදී පෙළ පොත. ඒකේ තියෙනවා. තීන මිද්දේට නිරුක්තියක් තියලා තන මිදුනා කියලා. තන මිදුනා කියන එකේ පොතේ තියෙනවා එහෙම. හරිද? තනක මිදෙන්න නම් තන හම්බෙන්න ඕනේ නැද්ද? තන හම්බෙන්න ඕනේ කියන්නේ විචිකිච්ඡාවෙන් සිරුරුත පරාමර්ශනය කරනවා. තනක් හම්බුනා කියන්නේ සත්කවිශය තියෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්ද තියෙනවා. කාමච්ඡන්දය කියන්නේ තියෙනවා කියන අන්තේ රාග ද්වේෂ මොහොහ. අනිත් පැත්තට ව්‍යාපාද කියන්නේ ගෙම්බපයි. ඔක්කොම ටික ගානට නම මේ. හරිද අදාව? කර පෙරහන දැක්ක කෙනා දන්නවා මේ පංච නීවරණ හිත තමයි මේ ගෙම්බොයි මැඩියෝයි දෙමන්හන්දි දොරගුලි ඔක්කොම විකාර ටික තියෙන්නේ. එනිසා මොකද කරන්නේ ප්‍රඥාවෙන් මේ කෙරවල දැකලා ඉවරනේ දැන් යා අනිවාර්යෙන් මේක අයින් කරා ආ යෝන වෙන්නේ සත සත පූලි කරලා ගහන ගහපු සණි මේ පැතරය දැන් අහුවෙන්නේ කියලා ඊමණ මේ ඉදිබුවා ඉදිබුවා කියන එකෙත් මේක කියනවා ඔය ඉදිබුවත් මේ අර ඉබ්බා කියන එක ගත්තාම ඉබ්බාගේ ස්වභාවය මේ දිනවා මේ මේක මේ පැතර ඇන්දෙම උඩින් බැලුවම එන අර්ථ වෙන්නත් හරිද මේ ඉදිබුවාගේ ස්වභාවය එක ගන්න මේ නැට කියලා අයි කළා 1 2 3 4 5 7 මේකෙන් කියන්නේ මොකක්ද? ඉදිබුවාගේ නිර්වචනය ගන්න කවුද? පංච පාද සම්දි නිවන. පැහැදද? ඔයාලා තේරෙයි යට ඉඳන් දැන් උඩ ඉඳන් අපි යට යනනේ. හරිනම් මෙතන නිර්වචනය වෙන්න ඕනේ පංචස්කන්ධය පැත්තට. හරි ඔයාලා තේරෙයි අන්තිමට එනකොට යට ඉඳන් උඩට එනකොට තමයි මේ වෙන්නේ. අපිට තේරෙන්නේ ওই මට්ටම නිසා. පැහැද? මේකට ලස්සන මේ සූත්‍රයක් තියෙනවා. මේක තමයි කුම්මෝප සූත්‍රම් කියලා මේ සූත්‍රෙකට කලින් හම්බලා තිබ්බ සූත්‍රය නිසා මම මේ දැම්මේ. මෙන්න මේක. මෙන්න මෙතන බුදුගණන් මේ ඔක්කොම සමරිය ලසන්ට කියනවා මේකේ. එදින කුම්මෝ අංගානි සකේ කපාලේ සමෝධාම් බිකු මනෝ විතක්කේ. අනිස්සිතෝ අඤ්ඤ මහෙට්ට යානු පරිනිබ්බුතෝන උපෝදේය උපෝදේය කංජී දිබෝ. හරිද? මේ දෙන්නේ. මෙදින සිය කබලෙහි අවයව බහා ගන්නා ඉදිබුවා මේ ඉදිබුවා. ඉතල තමයි ඉදිබුවෙන්නේ. ඉදිබුවා මෙන් මහාන
සිතුවිලි බහා තබන්නේ තෘෂ්ණා දෘෂ්ටි විසින් නොයසුරු කරනු ලදුවේ මෙරමා ඒ කියන්නේ පෙර මේ මේ වෙන කෙනෙක් පෙළනුවේ පිරිණිවියේ කිසියෙකුට උපවාද නොකරන්නේයි මේ කතාව මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ඔය කතාව පෙන්නන්නේ කියනවා මහාන යම්තාක් දවසක නරියෙක් ඉන්නෝ නම් ඉබ්බෙකුත් ඉන්නෝ නම් මේ නරිය හැමදෙස්සම බලන් ඉන්නේ ඉබ්බ කොයි වෙලද අඬ දාන්නේ කන්ද ඒ වගේ මහාන තේරුම් ගන්න පියාගේ භූමියෙන් පිට ඉන්නෝ නම් නරිය කියන මාරය හැමදෙස්සම බලන් ඉන්නේ අත දාන්නේ කොයි කියලාද කඩාවත් මේ කියනවා ඇහ දාවුසනේ පංචස්කන්ධේ වහිනවා කන්නවා පේන තැනම කන්නවා පේනවා කියන්නේ දාලා නැද්ද ඇහ කියන්නේ ලෝක ලෝකෙන් විතරද ලෝකෙ ලෝකෙට ආවුනා කියන්නේ මාරය කියන නරිය ඉන්නවද නැද්ද හපනෝමයි හැබුවම ඕක තමයි පිළිම අපිට පාවෙන තේරෙනවද අපි කොච්චර හිතුවත් ආයි හම්බෙන්න බැරි වෙන මට්ටමින් ඌ හපලා අයින් කරලා දානවා පැහැල්ල ඊදවස මොකද නෝ කියකිවි කට්ට ලැබුණේ ආරක්ෂාව මෙහෙම දාපු අතපයයි හිසයි ඇතුළට දාන තමයි ඉතල කිව්ව මතකද දන්නේ වලට මේක වෙන්නේ දිට්ටි සම්පන්න වෙන කෙනා මෙන්න මෙතන මෙතන දිට්ටි සම්පන්න වෙන කෙනාගේ ස්වභාවය දැන් මෙහෙම දිට්ටි සම්පන්න වෙනවානේ පුතේදෙනෝ මෙහෙම පහ දාන් ඉන්නේ එළියට මේ පහ දාන් ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඉබ්බොයිනේ වතුරේනේ නිකන් ගන්නවා ඉබ්බො වතුරේ හැරි මඩේ හැරි කියලා මෙහෙම එළිය දාන් ඉන්නවා කියන්නේ මේ පහේ මඩ ගෑවිලාද නැද්ද කාමයේ ගෑවිලා තියෙන. ඒ කියන්නේ මම කියන කෙනා ගෑවිලා ඉන්නේ. යම් දවසක් එනවා ඇත්ත නේ නම් එළිය දාන් හිටියොත් එහෙම මොකෙක් කරේ වෙලා කත හැකි. ඒ නිසා මෙයා කට ඇතුළට දානවා. දාන්නේ පිරිසිදු අතපය ඔළුවද නැත්නම් මඩ ගෑවිලා තියෙන එකද? එයාට ආයි මඩ සුද්ධ කරන කටින් එළිය දාන්නේ මොන්ද? අන්න ඒ වගේ දිට්ටි සම්පන්න කෙනා මේක දැක්කහම ඇතුළට දානවා. දැන් මට ආයි කුණු ටික වැඩි. ආයි එළියට දාලා ගසනවා. දවල් ත්‍රි හඳුරු කොහොමද ගත්තද? කෙලින්ම ගසලා ගන්න ඇතුළට. කට්ට පිටින් සීල් වෙනවා නේද? දිලි සම්බන්ධ වෙනා එක සැරයක් ගන්නවා ඇතුළට. තේරෙනවා ආයි මඩ වැඩි. ආයි එළියට දාලා ගසනවා. ආයි ගන්නවා. ගසනවා ගන්නවා ගසනවා ගන්නවා කේ. කරුගුන්දි ඥානන්ද ගෝතමගේ දෙවණිගේ මං ඉදර මට මතකයි. ලොකු ආදරු කියනවා නේ කතාව. ඒ දවසල ගජබා මේ රජුරු ඉන්නකොට නීල මහයෝධයගේ යෝධෙක් හිටියා කියලා. ඒකේ කියනවා ඒ දවසල මිනිසු කියුවේ සෝතාපන්න ආරිශාවගේ ස්වභාවය වංගු තියන පාරේ කෙරවලදී පහන්ලි යන්තම් බෙවුනා වගේ කියලා. යන්තම් බෙවුනා වගේ කියලා. ඒතන වැඩ දීලා තේරෙනවනේ. ලොකුහඳුර ඒ දවස්වල කියනවා ඒ දේශනාව දෙවෙනි දේශනාව මම අහුණේ මම මතක නැහැ. ලොකුහඳුර කියනවා එහෙම නෙමෙයි තැන. නීල මහා යෝධයා ගජබාරද්දුරවන්ට මේ සාගරේ ඉතර කරන් යන්න යගදාවෙන් ගැහුවලු මේ පොළොවට. යගදාවෙන් ගහපු සැනින් අර දින සයුරු මෙහෙම දෙබෑ වෙනවා. දෙබෑ වුණා කියන්නේ ආයි පතුල දැක්කද නැද්ද? දැක්කා. ඔන්න ඔය වගේම දිටි සම්බන්ධ වෙනවා. අර දින මහා ඕගෙල් ඩුස් ගාලා ගැහුවම ප්‍රඥාව කියන යගදාවේ. ඈත් වෙලා පොළොව පේනවා. එයා දන්නවා මේ ඕගේ යට පොළොව තියෙනවා. යන්න පුළුවන්මයි. ඒ ඉඳ යා යගදාවෙන් ගහපු පාර මතකයි ප්‍රත්‍යක්ෂණේ තමන්නේ ගැහුවේ. මේ මට්ටමේ හයියෙන් ගහනවා නම් පොළොව මතු වෙනවා. ඔය මට්ටමේ වීර කරලා කායනගත මේ සතස පැකරන දින යනවා. දාරු ශ්‍රී හාමුදුරු යගදා පාරවල සටස් ගාලා හතරක් දෙනවා. කෙලින්ම මුහුද තිබ්බ විදිහට නිසලයි. යටි තොයිදි අන්න ඒ වගේ සවාය පේනන්නේ මේකත් ඒ වගේම මම ඒක යුවේ මෙයා මෙහෙම ගත්තා කියන්නේ පතුර දැක්ක එක සරයක් හැබැයි ආයි දානවා ආයි වතුර ටිකනවා ආයි ගසනකොටම මෙහෙම රැල්ල අනිත් පැත්තට යනවා යන්න බලමු මොකද කියන්නේ පැහැදද අන්න ඒමයි මේ කිව්වේ පැහැද ඉදිබුවා ඉදිබුවා විමර්ශනය කළ ඉදිබුවාට සමානාත්මක ලකුණු දෙන්නේ එයා ඉක්වල් කරන්නේ පංච උපාදස්කන්ධයට පංච උපාදස්කන්ධ කියන්නේ මොකද රූප වේදනා සංඛාර විඤ්ඤාණ පැහැද පංච උපාදස්කන්ධය වෙන්නේ නම් පංචස්කන්ධය බිහිලාද නැද්ද පංචස්කන්ධේ දිනුවා කියන අවිද්‍යාව දන්නව නැද්ද? එයා දැනගන්නේ නැහැ. පංචස්කන්ධින් මෙතන අතික්‍රමණය වෙලා තියෙන්නේ. අවිද්‍යාව නොදැනගත්තා කියන්නේ රාගයටත්, ද්වේෂයටත් මුල මෝහය අවිල තියෙන්නේ. මං කිව්වේ නිල් පාටින් යන්නේ මෝහය. යතුරු කියන්නේම ප්‍රඥාව. ඒ ප්‍රඥාව තේරෙන්නේ නැත්තේ මෝහය කියන නිල් පාට ඉදිකුල නිසා. ඕක අර ගත්තොත් හරි. ඇරියේ නැත්තම් මෝහයෙන් පටන් ගත්ත දැනයි රාගෙන් මත් වෙලා ද්වේෂෙන් ගැටෙනවා. ගැටෙනවෙන විචිකිච්ඡාවෙන් බරිත වෙලා අනිවාර්යෙන්ම මොකෝ වෙන්නේ? ඊට පස්සේ කරපිරහරණේ ඉතින් දැන් තන මිදිලානේ තියෙන්නේ කරපිරහණේ තැන් තැන් වල මිදිලා තියෙන්නේ අපසලේ. ඉතින් මේක ගලවන්න බෑ. අර වතුර කේතලේ යට තියෙන කාරම්බගේ තමයි කොහොම ගලවුවත් බෑ. ප්‍රඥාවන්තය මොකද කරන්නේ? හැමදාම ඒ සුද්ධ කරනවා. දන්නේ නැති කට්ටිය ලොකෝට වැඩි වෙනවා තමයි. එතකොට ඉතින් ගලවලා අයින් කරන්න බෑ. කුඩු ගන්න තමයි වෙන්නේ ගහ. තේරෙනවද? එතකොට බැඩේ තියෙන එතකොට ඉවරයි කේතලේ. එහෙනම් ඔය මට්ටමින් ඉස්සරහට යන පංච නීවරණ තියෙනවා කියන්නේ ආ පංච උපාදාන ස්කන්ධමයි. රහත් වෙන තාක් පංච උපාදාන ස්කන්ධෙක ඉති බොයි. මේ ලඟදී මේ ප්‍රශ්න කියලා තිබා. ඒක මන්දන විසඳ ගත්තද කියන්නේ අනාගාමී වුණාට පස්සේ තරහ යන්නේ නැද්ද කියලා. ඔය පටිගය කියන්නේ ඕදාරික පටිගය. අවිජ්ජාව දිනවා කියන්නේ තණ්හාව දිනවද නැද්ද? මානුදජවිජ අගිර නැහැ නේ. අවිජ්ජාව දිනවා කියන්නේ තණ්හාව දිනවද? තණ්හාව දිනවා කියන්නේ ගැටෙනවද නැද්ද? නෑ අනුසය ගැටීම තියෙනවා. ප්‍රශ්නේ ඔය පටිගය නෙමෙයි. අනුසය පටිගය. අනුසය ගැටීමේ මේකේ ප්‍රශ්නේ.
අර ඕදාරික පටිගේ ගලවන් යද්දි අනුසය ගලනෝ නෙමෙයි අනුසය දැකලා ගැලවෙන්නේ මේක අපිට හිතන්නේ කාමරාග පටික ගැලවෙනකොට යම් දවසක අවිද්‍යාව දුර වෙයි කියලා මං කිව්වේ ඉස්සෙල්ලා සත්කාදි ත්‍රිවිධ සිලබනවා කාමරාග පටික රූපරාග මම හඳුන්වලා තියෙච්චා සත්කාය දෘෂ්ටි ගලන නම් මෙතනයි තේරෙන්න ඕනේ අවිද්‍යාව කියන්නේ සත්කාය මේක දැක්ක කෙනා මේක ගලවනවා මේක දැක්ක කෙනා මේ ඔක්කොම දිරනවා නේද ආයි කවුරු හරි ඕනේද ඕන වෙන්න ඕනේ නැද්ද පරවද දින බර ගන්නවා මෙච්චර වෙන්නේ බල් ඉදිපෝ දැක්කම සුමේද කෙනෙක් නම මේක දැකලා ඉවරයි. ඒ කියන්නේ පංචස්කන්ධයේ පංච උපාදස්කන්ධය දැකලා ඉවරයි. පංච උපාදස්කන්ධය දැකලා කියන්නේ අවිද්‍යාව තුල පංචස්කන්ධය තේරලා ඉවරයි. හරිද? පංච උපාදස්කන්ධය තේරිච්ච කෙනා දන්නවා මේක රමණේ කළ යුතු සතෙක් නෙමෙයි. මොකෝ කරන්නේ මේක? ඉක්වන්ට හරලායින් කරනවා. මේක හරලායින් කරන්න ප්‍රඥාව උනේ නැද්ද? එහෙනම් ශස්ත්‍රය උනේ නැද්ද? ඕයි. මේක ගහන්න වීරය උනේ නැද්ද? වීරය මුලික වෙනවා කියන්නේ දෘෂ්ටි ඍජුනෝ නැද්ද? ඒ කියන්නේ අයිකලා වෙනවද නැද්ද? අයිකලා වෙනවා කියන්නේ සතුටට ඉන්නවද? ඒ කියන්නේ මග වැඩ උනේ නැද්ද? එයනේ රහත් බවටම හිතුවේ. හරි. මෙයා මේක අයින් කරා. හරිද මේ තියන්නේ අර කුම්භෝප සූත්‍රයේ ඔය දිබුවා කියන එකට තන. ඔක මම කියන්නේ අනිත් අර්ථය එක. අපිට තේරෙන්නේ මෙන්න මේ වගේ ලෝකයක් තියෙනකොට අපි බලන්නේ ඔන්න උඩින් කියලා. ඒක හරි මම ඒ දවසට බෙන්නුවා. හරිද? නමුත් මේක නෙමෙයි තන. මේ මොකද්ද මේ කියන්නේ? අපේ තුඹසේ විතරයි ප්‍රශ්නේ. අනිත් තුඹසෝ අපිට ප්‍රශ්නයක් නැහැ නේ. දුක එන්නේ නැහැ ඒක. මගේ ලෝකේ විතරයි මට ප්‍රශ්නේ අනිත් ලෝක ගානක් නැහැ. Taman කොහොමදනේ තව තුඹසෝල් තියෙනවා කියන්නේ? තමන් කොහොදනේ තව ලෝක දිනනවා කියලා. ඒකත් තමන්ගේ ලෝකෙට ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ මේ මට්ටමෙන්ම මේ සම්මුතිය තුල මගේ නෙමෙයි කියලා පනවන්නේ මගේ කියලා දෙයක්. මගේ කියලා ගත්තාගෙන මම කියන එක ඉන්නවා. ඒකයි කිව්වේ සතෙක් නෑ කිව්වත් සතා ඉන්නවා කිව්වත් සතෙක් ඉන්නව නෑ කිව්වත්. ඔව් නෑ ඔව් නෑ වගේ. සමස්තයම අනිත් පැත්තට ඇවිල්ලා තින්නේ මට. හරිද? හරි පැත්ත මේක. ලෝකය කියන එක මෙහෙමනම් ලෝකය බිහි වෙන්නේ ඔන්නෝ නිසා. තමන් තුල බිහි වෙච්ච ලෝකය. මේ දින්නේ මේක කටනම් මේ දින දාපු අවය වැඩි. මේවා දැම්ම කියන්නේම මේක තව පෝෂණය වෙනවද නැද්ද? ඇත්තටම පෝෂණය වෙනවා නෙමෙයි වෙන්නේ නා. මේවෙන් කැරි කැරි කඩන් ගන්න මිනිස්සු. ඒකෝ ඉතින් මේක පෝෂණය වෙන්නේ එතකොට තමයි. මේක අනිත්පැත නිරුද්ධ වෙන්නේ ওই පැතර ගියොත්. ඒකයි උදා වෙනවා කියන්නේ ඕකට. හරිද? බෑ වෙනවා කියන්නේ මෙන්න මේ පැත්ත. يعني මේකත් යන උන අනිත් පැත්ත. හරිද? දැන් දෙන්නද උදයව් වේ කියන එක يعني මේ පැත්ත වල ඒ පැත්ත වල නම් බෑ වෙනවා කියන්නේ. ඒක වැරදි. දැන් මොකද ඔය දැන් කියන්නේ? ලැප්ටොප් එක උදා වුණා. ලැප්ටොප් එක වැවුණා. ලැප්ටොප් එක වැවුණා කියලා කවුද? මොකද වැවුණේ? කොහෙද වෙන්නේ? බලද හිතපැතර උදාහරණ දෙයි උදා කරන් ඉන්නේ. ඕක තමයි ඇතනතන්තේ ලෝකේ වරන දැන්. ඔය මොකද නෝ කියන්නේ? ලැප්ටොප් ඉස්සර තිබ්බා. දැන් ලැප්ටොප් එක නෑ. පොෂිදිර ගිනවද? උදා වුණා වෙනවා. කොහෙන් ගියත් අවු වෙනව මේ. බලද හිතයි පිරිසු වෙන්නේ. හරියට වැය වුණා නම් නිරෝධ වුණා නම් එයාට ඒ මොහොතේ කියන්න බෑ ලැප්ටොප් එක ගන්නවත් වැය වුණා කියලා. තේරෙනවද? නැත්නම් වැය වුණේ මොකද්ද? ඔය මං ඉස්සර කිව්ව මඤ්ඤණාව හේතු ප්‍රත්‍යයෙන් යමක් නැති වෙනවා කියන එක. ඒකයි මඤ්ඤා. පැහැදදා. අර එදාගේ වගේ සමුදේ නිරෝධය හිත තුල සාක්ෂාත් කරනවා මිසක් මේ පැත්තවල හොම උදා වෙනවා මේ පැත්තවල වයින්න ඕනේ මේ තියෙන්නේ. ඇස ඇත කල්ලි රූපේ දිනවා ඇස නැති කල්ලි රූපේ නෑ ඒක. ඇස නෑනේ. හැබැයි ඇස නෑ කියලා දැනගන්න දැනදී ලෝකේ අනිත් පැත්තට අපේ ලෝකේ උදාවලා තියෙන්නේ. ඉතින් මේ ලෝකේ ගණන් ගන්නවත් බෑ. අපේ පැත්තෙන් උදාවලා තියෙන්නේ. ඇස තියෙනවද ඇස නැහැ. දැන් කොච්චර වේගෙන් අපිට කියන්න පුළුවන්ද ඇස නැතුණාද කියලා? තේරෙනවද? ඒක පොයින්ට් කරොත් තමයි. මේ අතිකල්ලි මේ වේගයෙන් කරපන්න බෑ කියලා. මේ අතිකල්ලි මේ වේගයෙන් එකක් තමයි ඔය ගන්න. අතන තන්තේ. හැබැයි ඕක නෙමේ සාසනේ අත්තිම මේ ඉමාසින් සතිදන් හොති කියන්නේ. ඔය කියන්නේ මොකද්ද? ಜಾති ඇති කල්ලි ජරා මරනවා. ಜಾතියේ ඉපැත්මෙන් ජරා මරන වෙනවා. බලද? එතකොට ජාතියේ ඉපැත්මෙන් ජරාමරණය වෙන්න නම් ජාතිය කෙනෙක් තියනවා කියලා දරන්න ඕනේ. ජාතිය කෙනෙක්ම බිහි වෙන්න බැරි වුණොත් ඉමස්මින් අසති. ජාතියම තියෙන්න බැයි නම් ජරාමරණය යන කවුරු හදාද? ජාතියම නිරෝධයි නම් ජරාමරණ හොයන්න බැරි වෙනවා. මේ පැත්තට යන්න. හරිද? කතාව දිනේ පැත්තට. ඔන්නෝග තමයි සත්‍ය ලෝකේ අනිත් පැත්ත තමයි නිරෝධය. හරිද? නිරෝධ වුණාම මේකත් හැකිලා යනවා. දැන් ඉතින් ආයෙම ඔයද මේ කතා ගන්න දිනවද මේක මගේ ලෝකේ නිරෝධ වුණාම ලංකාවයි තියෙද නැද්ද කියන්නේ? සමස්ත ලංකාවම නැතිලා යනවා. හරි. මේ නෙදිබුවා සස්වැය දාලා මෙයා අයින් කරනවා. ඒ කියන්නේ හරන්න කියලා කියනෝනේ. ප්‍රඥාව කියන සස්වැය, වීරය කියන ශක්තිය දාලා සුමේද කියන සීක උත්තමයා හරන් හරන් යනවා. ඒක කියන්නේ කවුද දැන් බ්‍රාහ්මණ කෙනෙක් කවුද කියලා දෙනවා. බුදු පියන් වහන්සේ හෝ ආර්ය ශ්‍රාවකයන් නැත්නම් සත්පුරුෂයෝ. හරි. එයා උඩ දාන උඩ දැන් හම්බෙන්නේ මස් ලොබුව කියලා මට මුලින්ම හිතුනේ මස් කුට්ටිය වෙන්න ඇති කියලා. මම මේ ඩික්ෂනරි වලනවා. සිංහල අපේ ඒක තමයි තියෙන්නේ මස් කපන ලෑල්ලට කියන්නේ මස් ලොබුව කියලා. තේරෙනවද? මස් කපන ලෑල්ල තමයි මස් ලොබුව. මස් කපන අර C
සිපතක් කියලා තියෙනවා සිංහලෙන්. සිපත කියන්නේ කඩුවක් හරි ශස්ත්‍රයක් මොකක්ද. මේක පෙන්වන්නේ මොකද්ද? ඇසට ගැටෙන්නා වූ රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට ශරීර, රසර මේ රසර දිව ස්පර්ශ ශරීර, මනසට ධම්ම. ඔය ටික ගැන පෙන්වන්නේ. එතන පෙන්වන්නේ මම මතක හිටියට ඇසට ප්‍රියමනාප වූ මధుර ස්පර්ශයන් ආදි වශයෙන් කියලා නේ අර්ථය පෙන්වන්නේ. කර වෙනහන කියන්නේ අර කාමචන්ද ව්‍යාපාදයකට ඉදිබුවාගෙන රූප උපාදාන ස්කන්ධයට. අනිත් පැත්තට ගියාම තියෙන්නේ මහාන මාස්කත්ව සහ මස්ලෝබෝ යනු ඇසින් දත යුතු වූ ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ කාමනිෂ්ඨ වූ ඇලීමට කරුණු වූ රූපයක් කණින් ආයි කාමනිෂ්ඨ දෙද කියන්නේ මෙතන කාම ගුණං අදි වචනං චක්කුවෙන්ය රූපාණං ඉට්ඨාණං අන්තාණං මනාපං පිය රූපාණං කාම සම්පූහිතාණං රජනීයාණං. රජස් කියන්නේ කෙලෙස්, රජනීයාණං කියන්නේ කෙලෙස් වලට බරයි. මෙතන ඉදිබුවනේ හම්බුනේ. එතකොට කාමච්ඡන්ද තිනවිද්ද ව්‍යාපාද උද්දුච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන එක ඉදිබුවා අපිට ඉදිබුවා හම්බෙන්න කලින් අහු මෙතන දැන් අයින් කරලා දානවනේ පල්ලෙහෙට උටෙන්නකෝ. ඉදිබුවා ඉන්නවා කියන්නේ ඊට උඩින් කරපෙනන දිනවද නියවර දිනව. මෙතන හිටිට මොකද වෙලා තියෙන්නේ? අවිද්‍යාව දින තව ගෙනෙන්නේ අහු වෙන්න දැන් යටි දවුල්ට ගියෝ. පැහැදද? මෙයා ඉදිබුවාගේ වට්ටමේ ඉන්නවා කියන්නේ මේ සමාය මොකද්ද මස්ලබුව සහ මස්කැත්ත ඔය මට්ටමේ ඉන්නවා කියන්නේ ඇස ඉච්චයි සුඛයි අත්තයි සුභයි කියලා ඇවිල්ලාද නැද්ද? මෙතන පෙන්වන්නේ මේ තියෙන ඇසින් දත යුතු ඌ ඉෂ්ඨකාන්ත ඇසින් දැනගන්න ඇස ඉච්ච වෙන්න ඕනේ නේද? මෙතන උදේපාන්දර මිස සංඥා මොකක්ද තියෙන්නේ ඇස? ඊට පස්සේ ඒකට පේන රූපෙදී ඉෂ්ඨයි මනාපයි තමයි මේකේ තවර්ථයක් පෙන්වනවා. ඇසින් දත යුතු ඌ රූප කිව්වහම ඇසර කොහොමද රූප පේනවද නැද්ද? ආයි තේනවද? පේන තැනම ඉච්ඡ සංඥාව මේකේ තියෙනවා. පේනවා කියන ඉෂ්ඨයි කාන්තයි ප්‍රියයි කාම සංහිතයි. ඊට පස්සේ කියන්නේ නීවරණ ඩිගෙනකොට මේක හොඳයි මේක නරකයි. හරිද? ඊට පස්සේ තමයි ද්වේෂය, විචිකිච්ඡාව, රාගය ඔය සියල්ල ඊට පස්සේ යනවා. හරිද? මේ කියන්නේ මේක හොඳට ගන්න. මස් කපන ලෑල්ලත් ඕනේ, මස් කපන. මස් කපත්ත බැයි. ඒ වගේ මොකද ඕනේ? ඇසත් ඕනේ, රූපත් ඕනේ. සෝදත් ඕනේ, සද්දත් ඕනේ. ගානත් ඕනේ, ගඳත් ඕනේ. ජීවා ඕනේ, රස ඕනේ, මනසත් ඕනේ, ධම්මත් ඕනේ, කයත් ඕනේ, ස්පර්ශත් ඕනේ. මස් කපන්න නම් කැත්ත විතරක් ගැතිය කැස් මේ මස් තියන උන ලෑල්ලත් උන. ඒ වගේ මට කියන්න නිකන් ඉතලා මස් කැත්තයි මස් මේ ලියයි කියන එකේ අර්ථය මොකක්ද නේද? නෑ ඇසයි රූපයයි එක බලනකොට කැත් අසිපත මොකද්ද ලිය මොකද්ද? රූපේ නිසා හැදෙනවද හැ නිසා රූපේ දිනවද? ඇස කියන්නේ උඩට ගන්න. ඇස නිසා රූපේ දිනවද රූපේ නිසා හැදෙනවද? ඇස නිසා රූපේ දිනවද? ඇස නිසා රූපේ දිනවද? රූපේ පිටෙන් ඇහැ පිටෙන්ද ඇහැ පිටේ රූපේ දිනවද? කඩුව නිසා ලෑල්ල වඩනවද ලෑල්ල වඩ නිසා කඩුව දිනවද? මස් කපන ලෑල්ල වටින්නේ මස් කපන කඩුව නිසාද මස් කපන කඩුව වටින්නේ ලෑල්ල නිසාද? කපන දින කෙටරි හය මොකද්ද? ආ උතරට යන්න දුන්නේ නැහැ දෙවතර දිනවා. උණයි. උණයි. ඇදලා නාදී දවස් හරිගෙන ඉන්ද්‍රිය ටිකම දුර තියෙන්නේ අසිපත. ඕක වඩිනවා වෙන්නේ බාහිර බැකප් එක වුණා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මට කියන්නකෝ ඔයා කියන ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ස්වභාවය පෙන්වන්න මස් ලෑල්ලේ අසිපතේ මොකද්ද ලක්ෂණ? මම යතේ ඇඳලා තිබ්බා අහුණා දැන්. හරි දැන් ඇසයි රූපයි හරි තමයි. ඉතින් ඇසයි රූපයි තිබ්බ කියලා දැන් ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප එකක් තියෙනවා කියලා කියන්නේ. නැත්නම් ඒ ඩීටේල් එක තියෙන්නේ නැහැ ඔකේ. සොලිඩ් ඩීටේල් යන්නේ. මොකද්ද? දෙන්නද? අපරාධය ඇන්නේ මොනවද කියලා? දැන් ආ ඔය ලේඩිය මම කියන්නේ ලේ පාරක් දැම්ම එක ඇත්තට හරි කියලා නෑ. හරිද? ලේ පාර කියන්නේ මොකද? ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ස්වභාවය. හරි කියන්නකෝ ලේ ටික පයින් නැත්තම් මාළු වෙනවද උයන්ද? කරමල උසල බන්නේ ලේ ටික නේද? කපන්න කලින් කුණුද නැද්ද කියලා බලන්න. හරිද? ලේ රතු පාට දන්න කෙනා තමයි මේ කුණු වෙලාද හොදයි කියලා දන්නේ. ඒ වගේ මේ සමස්ත ලෝකයේ සාරය කියලා ගත්ත කෙනා තමයි සම්මුතියේ අසාරයි සාරයි කැමැතිනෝ කැමැති නැහැ මේක ඉස්සරයි මේක අස්සල කියලා බලන කෙනා. මූල ලේනහ තියෙන්නේ. හරිද?
මේක දැකගෙනා දන්නවා එහෙනම් මෙයාට බොහෝ වෙලා තියෙනවා ඇසට ප්‍රියමනාප රූප හම්බුණා කියනවා පංච උපාදස්කන්ධ හම්බෙන්න දැන් පටන් ගන්න මෙතනින් උඩට හිටියේ ඉබ්බා ඒ කියන්නේ කපන්න දේවල් හම්බෙලා තියෙනවා පැහැදිලිද දැන් ප්‍රශ්නයක් එනවා මේ මස් මස් කපන ලෑල්ලයි මස් කපන පිහියයි ඕන වුණා නම් ඕන වෙන්න ඕනේ මොනවද තිබ්බොත් එනෝලි බෝ වහරු सुमेदी මාසදල රතු පාටයි නියමෙටම නියමයි කණ්ඩ කියලා හැරෙනවා නමුත් වැඩදී ලොකු වැඩි කපා ගන්නවා ඒ නිසා මාසදල සමානයි මොකද්ද නන්දිරාග නන්දිරාගේ සමානයි මම්මගේ වීම නැත්නම් තණ්හාව තණ්හා වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය ඉන්ද්‍රියෙම හැබැයි ඒ මොහොතේ කපන්න පුළුවන් එක්කෝ ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඒ ඇහේ ලෑල්ල කණේ ලෑල්ල කියන ඒ ලෑලි තියෙන හැබැයි ඔය සියලුම ලෑල්ලෙන් කපනවා කියලා හිතන් ඉන්න ලොකුම ලෑල්ල තමයි ධම්මයයි හිත කියන ලෑල්ලිය පැහැදද නැද මස් කෑල්ලක් හම්බ වෙන්න ඕනේ මස් කපන පිහියක් සහ මස් කපන ලෑල්ලක් හම්බෙන්න මේකයි එහෙම වුණොත් තමයි උඩ ඉදිබුව හම්බෙන්න පුළුවන් ඌ හම්බුනොත් තමයි උඩ පෙරහන හම්බෙන්න පුළුවන් ඒක හම්බුනොත් තමයි උඩ දෙවන් අන්තිම ඊට උඩින් තමයි මොල් නෑ නෑ ගෙම්බ ගෙම්බ මැඩියා මැඩියා ලැබුණොත් තමයි උඩ අවිදු අදුර තියෙන අගුල තියෙන්නේ ඕක හම්බුනොත් තමයි උඩින් කය සමස්ත කය වලට හැදෙන්නේ බලද මස්සදල්ලට සමානයි නන්දි රාගය නන්දි කියන එකට සමානයි මම කියන එක රාගය කියන්නේ මගේ කියන එක නන්දි රාගය කියන්නේ මම මගේ එකක් තණ්හාව තණ්හාව කියන්නේ අර්ධය දින්නේ තැනට හා වෙනවා කියලා තැන කියන්නේ මම හා වෙනවා කියන රාගය බලද හා වෙන්නත් හානු වෙන්නත් තැනක් තියෙන්න ඕනේ නැද්ද කපන්නත් නොකපන්නත් මස් තියෙන්න ඕනේ ප්‍රඥාවන්ත වයින් කනුවා මස් 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 අයින් කරන්න දැනගත්තා කියන්නේ අවිද්‍යාව දුරු වෙනවා लिंक है उदय अटाई लिंक चक्र अविद्या हरियाणा काम मसाला मे काम दाहाई दुखाई दोम को प्रियमनाप लेडी का तेरना पैदे पैदा तीव्र ප්‍රඥාවන්තයා දොරගුල අරනකොටම දන්නවා මෙතන අවුල මේ කරනට දාන්න බැල ප්‍රඥාවන්තයි සුමේද සේක කෙනෙක් මේ වෙනකොට මොකද මෙයා වෙලා තියෙන්නේ මස්ස දැල්ලම තේරුණා කියන උවත් බොහෝ දුරට අනාගාමීවට තික් වල තින්නේ ඇයිද ව්‍යාපාර ඔක්කොම අයින් කරන්නේ කාමරා වැඩි උතුරු වෙලා ඒක වෙයි මේක දැක්කේ නැත්නම් එතර වෙහෙසෙන්නේ නැහැ හරියට එයාට තාමත් මේ සාසනේ හම්බෙලා නැහැ ඒ කියන්නේ එයාට සාසනේ බලද දිනා ඒක කෙනා ගන්න සතුටුසද කෙනා ගන්න බැල එයා දන්නවා මේ කෙරවල තමයි ගැටලුව නන්දිරාගේ තමයි මංගිවි ඉසලා අපිට අහුවෙන්නේ මෙතන ඉඳන් අපි මස් කෑල්ල තිනව කියලා ගන්න සැනින් නිකම්ම අවශ්‍යතාවය වෙලා තන්ද මස් ලෑල්ලයි මස් කපන පිහයි ගන්න ඒ නිසා මුළු ටික අවශ්‍ය නැවද නැද්ද දැක්කොත් අවිද්‍යාව දුරු වෙන තැන මස් ලොඳයක් තියෙන්නවත් බෑ කියලා මේ අර වගෙන කතා කරන්න යන්නේ ඒ මට්ටමේ රහ බැල එයා කරන්නේ මේ මස්සදල තමයි ප්‍රශ්න කෙනෙක් අයින් කරනවා එයා දන්නවා මස්සදල අයින් කරන්නත් මේනකොට පොද්ද මේ අනුසේ උඩරිම ගිහිලා තියෙන මේ අනුසේ අහුවෙන මට්ටම කියලා මේ අනිත් උඩරිම බෙල්ල කපන දැන අතපයි හිඳගෙන ඇවිල්ලා බෙල්ල කපනවා කියන අමාරුයි තමයි කපන දැන එයා කලින්ම කපන්න දන්නෝ ඒ නිසායි කපන මේක හාරලා ගන්නකොට වීරවන්තව කාය වෙනා චිත්ත තම උඩරිම වැටලා තියෙන එයාට අන්තිමට සාහසත් එන්නේ කවුද නාගය නාගය කියන එකට සමාන වදනයක් තියෙනවා රතවිනිත සූත්‍රයේ ඒ කියන්නේ මහා නාගයෝ දෙන්නේ කමුණා කියලා සමුගුණා ඒ තමයි පුන්නමන්තානි පුතු මහරතන වහන්සේ සාරිපුත මහරතන වහන්සේ. ඒ දෙයගොල්ලන්ට කිව්වේ මහා නාගයෝ කියන්නේ
ඉතාලම තේජ සම්පන්නයි. ඇයි ඒ? මේක ලස්සන තනතුන් අටුවාවේ හොඳේ. අටුවාවේ කියනවා මේ ණය සමන්මල් කලබක් වගේ සොවැති ලකුණු තුනක් තියෙනවා කියලා. සොවැති කියන්නේ චක්‍ර මේ ස්වස්තික ලක්ෂණ වගේ තුනක්. මේ තුනක් වෙන්නනේ මේ සමන්මල් වගේ සංකේත තුනක් තියෙන ලොකු පෙනයක් තියෙන කෙනෙක් කියලා මම කියන්නේ. පෙනයක් තියෙනවා කියන්නේම මුචලින්ද නාගදානේ දිබුදු ගන්නවාසේ ආරක්ෂණ වෙන මහා පෙනවලින්ද මේද? ලොකු පෙනයකින් ආරක්ෂාවක් තියෙනවා කියන්නේ දැඩි ආරක්ෂාවක් එයා ඉන්නේ. මේ ලෝකෙට පරම ආරක්ෂාව මොකද? පෙනේ පුප්පන්න පුළුවන් ණය මොන මට්ටමද ආවද? රහත් වුණොත්. ඊට මෙහා පෙනේ තාම ටිප් වෙන මට්ටමේ තිනවා තාම ඇකිලෙනවා. රහත් ආයි ගන්න. දිටි සම්බන්ධනවා කියනකොට පෙනේ පුප්පල හකුලනවා වගේ. රහත් වුණා කියන්නේ පෙනේ පුප්පන් ඉන්නවා වගේ. එනවාද පෙනේ පිප්පුවාමද නැද්ද? ඒ කෙනාගේ සමස්ත ගුණය තුන් ලෝක දාතුම දන්නේ. බලන්න. මල් තුන පිපෙන්නේ නැතර. මල් තුන කියන්නේ මොකද්ද මේ? නාගයෝ තුන් වර්ගයක් ඉන්නවා. බුදුපසේ බුදුමහරහ. ඒ තුන් දෙනාට සමානයි මල් තුන. නැත්තම් අනිත් එකත් හරි. දොළොස් ආකාර වටේකින් තුන් ආකාරයක එවන් ති පරිවට්ටන් දුවලස ආකාර. තුන් වටෙන් ගැලවෙනවා කියන්නේ අනිත් මොකද්ද? සීල සමාධි ප්‍රඥා. එතන නිවන් කියන එකත් හරියයි. සලෝ පෙනේ පිපුවා කියන්නේ බැඩේ හරි. මේ නාය එදි බාදු නෑ සාමාන්‍ය දිස ගහණේ. එච්චරට ධර්ම වට වෙන එකක් අම්මිනේ මේක. බලද? මේ දිස්සේ ගහන්නේ හිත තුල තියෙන විචිත්‍ර බව නිසා. එයා කෙරළොම සුද්ධ කරා විතර. බලද? නාගයා ගැලවුවට පස්සේ බුදුගණන්සේ ඒකයි කියන්නේ. බ්‍රාහ්මණයා කියන්නේ ගට්ටන් දෙපා කොහෙවත්. ගට්ටනවා කියන්නේ මොකද්ද? සාමාන්‍ය මිනිස්සු ණය හම්බුනහම පුදුම විසයි කියලා දෙනවනි පැතහැරලා. වැඩි දින මේ ගහන්නේ කාටද? ආර්ය ශ්‍රාවකයට. ගට්ටන් දෙපා කිව්වේ අතින්ද හිතෙන්ද? හිතයි මුල බුදුගණන්සේ කිව්වා ආර්ය උපවාද වලට ලක් වෙන්න දෙපා කිරෝඩේ. ගන්නත් ආරයි වැඩි. අපි මොකද කරන්නේ? අපි කරන්නේ ආර්ය උපවාද ලක් කරගෙන හිමින් දැන් හාරන්න යන්නේ වැඩි. කොච්චර හළුව තමන්නේ නැහැ. ඇයි ණයාම දැන් ගිහිල්ලා යන්න දෙන්නේ ඉතින්? ණයා කෙරවල ඉන්න නිසායි මේ වෙලාව තියෙන දිගට මොහොම. ණයා පැන්න කියන්නේ මෙහෙම කෙලින්නම් තිබ්බේ උඩ තුඹසිනම් පල්ලෙහා කෙරවල ගන්න ණයා හිටියේ. අපි ණයාට කලින්ම ගෙවගෙන මොකද? එයා යනවන්නේ මෙහෙම. දැන් බැල මෙහෙට යනවා. අපි හරන්නේ මෙහෙට. හම්බෙන්නේ නැවලා. ආයි මොකද කියන්නේ? සමා වෙන්න කියලා මෙහෙ ගියේ කා මෙහෙ ගියෙන්න ඕනේ. ඊට පස්සේ හරන්නේ නැහැ. ඒකයි තන ගුණේට පහද කියන්නේ මොකද? බැලද? බැලද? මෙයා අහුණා කියන්නේ එයා සත්සුදස්සේ දන්නවා මේක අහුවෙනකොට සුමේදත් නාගේ බවට පත් වෙන මට්ටමට එනවද නැද්ද? මහා වීරයෙක්ින් බලලා දිනේ දැන් මෙතන. බැලද? කෙරොඩ මෙන. බැලද? උදන විදියට තමයි මේක ඉවර වෙන කතාව. මෙතන සුමේද කියන්නේ ශෛක්‍යව මහන්න නමක්. හරිද? බමුණා කියලා කියන්නේ අරිහත් සම්මා සම්බුද්ධ තවාගෙන වාසන නමක්. උන්වහන්සේ කියනෝ නම් හාරපන් කියලා. ඕන එකේ කාරණා. එච්චර ප්‍රඥාවන්ත කිරිස. ශාස්ත්‍රය කියන්නේ ආර්ය ප්‍රඥා නමක්. ආර්ය ප්‍රඥා නමක් උනේ. ආර්ය ප්‍රඥා නමක්. මහාන සෑරි වෙන මොකද්ද? වීර ආරම්භයට නමක්. හිදියාගුල කියන්නේ අවිද්‍යාවට නමක්. හිදියාගුල උද්‍රාලව කියනු කියන්නේ අවිද්‍යාව දුරු කරන්න කියන්නේ. හරිද? මහාන මැඩි කියන්නේ බලවත් කෝධේ නමක්. මැඩියා ඔසවලව කියන්නේ බලවත් ක්‍රෝධය දුර්ලව කියන එක නමක්. ශාස්ත්‍රය කියන සාරෝ කියන්නේ වාසියගි ඉස්සලා අර්ථය කියන්නේ වීරයෙන් ප්‍රඥාවෙන් ගහන. සතිපට්ඨානේ වල. හරි. ඊට පස්සේ මහාන දෙමන් සම්දීර කියන්නේ විචිකිච්ඡාවට නමක්. දෙමන් සම්දීර කියන්නේ බුද්ධ ආදී අර්ධන පිළිබඳ සැකය තමයි ලෝකෝත්තර විචිකිච්ඡාව. ඕක දුර වෙන තැන වැඩේ හරි. අනිත් සැකය තියෙන්නේ මොකද්ද? අම්ම කෙනෙක් ඉන්නවද? අම්ම කෙනෙක් නැද්ද? පෙර භවයක් තිබ්බද? පසු භවයක් නැද්ද? කර්මය කරා හම් විභාග වෙනවද? ලෝකෝත්තර සමාධි කියන්නේ ලෞකික සම්මාදිටියවත් නැතිවම තමයි ලෞකික විචිකිච්ඡාව. මහාන කරපිනාන කියන්නේ කාමචන්ද ව්‍යාපාද තීන විදු උද්දක කුචු විචිකිච්ඡාව කියන පංච නීවරණ නමක්. මේක අයින් කරනවා කියන්නේ සස්ය වෙන හරනවා කියන්නේ පංච නීවරණ දුරු කරලා විනීවරණ මොහොත යාලදලු. විනීවරණය කරුවා. නීවරණයක් නැද්ද? නීවර තියෙන්න බෑ. නිවන තියෙන්න බෑ මේ මොහොතේ. අරහත් මාර්ග ස්වභාවය සාසල් තියෙනවා. හරි. ඊට පස්සේ මහාන ඉදිබුවා කියන එකට නමක් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ උපාදානස්කන්ධ. ඉදිබුවා කියන්නේම කට්ටත් එක්ක අනුදාන්න පුළුවන් එක. පංචස්කන්ධය සමානයි කට්ට නම් පංචස්කන්ධය කියන මොකද්ද? එළියට දාන්න අතපය ආවා. අන්තිමට වෙන්නේ මොකද? රහතුන් වහන්සේලා කට්ට දුරලා ඉන්න වෙනවා. කට්ට කියන්නේ මහ පිළිවෙත් නේද? කට්ටම තියෙන්න බැරි වෙනවා අන්තිමට. හරිද? සෝඩා මහාන මාස් කැත්ත හා මාස් ලොබුව මාස් කපන එකයි ලෑල්ලා කියන්නේ ඇසින් දත යුතු ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මහාන මස්සදල කියන නන්දිරාගේ නමක් මස්සදල උසවාලව යනු නන්දිරාගේ දුරු කිරීමට නමක් සුමේද ශාස්ත්‍රය කියන සාරව යනු වාසිදාගේ අර්ථයයි හික්මෙන මහාන ආර්ය ප්‍රඥාවගෙන වීරාරම්භ කරගනු යුතුයි ස්වභාවය මහාන නාගයානු චීනාශව මහණුන්ට මේ නමක් චීනාශව තමේ සිටීවා චීනාශව තථාගතයන් වහන්සේ නොකටව චීනාශව තථාගතයන් වහන්සේට නමස්කාර කරව යනු නාගයා සිටවා නාගයා නුගටවා නාගයා නමස්කාර කරව යනු මේ භාෂාවේ අර්ථය. ඒ කියන්නේ බුදුවාසේ බුදු මහරහතන් වහන්සේලා හම්බුනොත් ඒකාන්තයෙන්ම දන් නමස්කාරය වඳින්න ඕනේ. අපිට පුළුවන් ද බැරිද උත්තමයන් හොයන්න?
පස්සේ උන් හරතන සර නිකම් හොයාගත්තාගෙන මුල දැක්කහම ඊළා විතාන ඉන්නවා ඉතින් වැඩේ දින්නේ ඒකයි ඊට පස්සේ ආයි ඒකයි ආයි කියන්නේ මේ මොකද්ද නාගයා කියන්නේ නාග කියන්නේ ගුණේ ගුණේ පිහිටන්නේ රෙද්දේවත් ඇහිවත් නෙමෙයි හිත තුල පිහිටන්නේ එතකොට අපිට හොයන්න බැරි නම් හිත අපිට පහදින්න තියෙන්නේ සිරුවට තමයි ආයි ඒර සමස්තයාගෙනයි පහදින්න ඕනේ මේ හැමෝම ආරි උත්තරම තමයි සලකන ලෞකික පුතජනට සාපේක්ෂව සිරුරක් දාගත්ත උත්මෙක් නැවතිලාද නැද්ද? ආර්ය වෙලායි. ඉතින් ඒ වත්තෙන් ආර්ය ශ්‍රාවකය කියලා ගන්න ඕනේ. ප්‍රමාණ වන්ද වැඩි. ඒ කියන රහත් තුන සාදු සාදු රහත් තුන සාදු සාදු අපි රහත් වෙනවා ඉතින්. පළ ගුණේ ඉන්න. පළ. බාලදින වාසේ වලාලා සතු සිද්දු ආයස් කුමාර කාශ්‍යප දේරුණ වාසේ ආය දේශනාවට හඳුනා. ඉතින් ආයි කාශ්‍යප මහතුන් කවුද දන්නේ නැහැ උනා දන්නවා කියලා. උන්වහන්සේ නාගයේ ඉස්රායිලෙන් මහා නාගයා. දෙන්න ඉතින් නාගයෝ කතා කරලා ගියා. හරි. මේකේ වලේ තුඹසේදී දුන්දානවා කියන්නේ නාමය වගේ. ගිනි ගන්නවා කියන්නේ නැමිච්ච දුමට රූපණේ උනේ ගින්නවා වගේ. නාමය කියන්නේ හිත රූපණේ කියන්නේ කය. එහෙමනේ. ඒතකොට නාමය කියන්නේ දුම රූපණේ වෙන්නේ ගින්න. ගින්න නිසා ගිනි පොපුරු තියෙනවා ඒ වගේ තමයි රූපේ නිසා නාමය තියෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. ඕනේ සම්බන්ධ කරන්න පුළුවන්. ඒ ගැළුවක් නෑ නේද? මේකේ අර්ථ මොන විදිහට ඕන ගැටල හන්න පුළුවන්. මොකද දහසක් මේ න්‍යායක් තියෙන තරන්නේ මේකේ. හරි. මේකේ ආය සංක්ෂිප්ත රාවුත් රාට මේ දුන්දාන දවල්ට ගිලි ගන්න ඔය ඔය ස්වභාවය තියෙන තුඹස මේ දැන් රෑට දුන්දවමින් දවල්ට ගිනි පත් වෙමින් තියෙන ඔය ස්වභාවය තියෙන තුඹස තමයි බුදු ගණවාසලා මොකද කියන්නේ තුඹස හරන්න කියලා. ඒ කියන්නේ ශ්‍රීනාශෝ මහරහතන් වහන්සේලා තුඹස හරලා කෙරවල දැකලා ඉවරයි. හික්මෙන කෙනා හික්මෙන්න ගන්නේ කවද්ද? බිරිසමන එච්ච දවසට. ඊට කලින් කියනවා මොකද්ද? කලින්ම කියන්නේ. සත්පුරුෂයෙක්ගෙන් සද්ධර්ම ශ්‍රවණය කරගන්න ඕනේ. සත්පුරුෂයා සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන එකට තමයි මේ කතාවේට තියෙනවතර. මොකද්ද දෙවිය ඇවිල්ලා කියනෝ නේද මේක ආර්ය ශාවකෙන් ගිහිල්ලා අහන්න කියලා නෝකිය කියන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන්න යන්න කියලා ඒ මට මේවා සයිකික් එක ඒ නිසා ඒ මූලික ක්වොලිෆිකේෂන් එක හරි ඔක චූටි වගේ තමයි හිතන්නේ හොත උතර තමයි ආවෙ එතන ගලවන්නේ හරි මේක තේරිච්ච කෙනා ආර්ය ශාවකයා තුඹසේ කෙරෝල පටන් ගන්න හම්බෙලා ඇත්තම අන්තිමට තේරෙනොත් එහෙම මෙච්චර මේ තඩි පබංගුර මේ තඩි තුඹසක් ආවේ චූටි මස් කෑල්ලන් නිසා ගියා ආයි අට්ටිය දරාජි කුසිට කියන්න දෙයක් නැහැ ඒකක් කමන්නේ කෑවන චුට්ටක් අර කෑවේ නැත්නම් ඒක කමන්නේ හම්බෙයි කියලා බලාපොරොත්තු වෙනෝනේ හම්බ වෙන්න හැබැයි නා වැඩ යනවා බල මේක හරන්න කිව්වහම මෙන්න මෙහෙම ස්වභාවයක් වෙන්නේ හිඳියාගුල තියෙනකොට ඔබ දිගින් දිගට හාරනකොට මැඩිය හම්බෙනවා මැඩිය දිගින් දිගට හාරනකොට හම්බෙන්නේ දිමංසල දිමංසල හැරුවාම හම්බෙන්නේ කරබිරහන කරබිරහන හම්බෙන්නේ ඉදිබුවා ඉදිබුවා හැරුවාම හම්බෙන්නේ මස්සදල් මේ මස් ලොබුවයි සිපතයි ඒ කියන්නේ කපන කඩුව මේක හරනකොට හම්බෙන්නේ මසදල්ල මේක හරනකොට හම්බෙන්නේ නෑ හරිද එහෙම නේද හිඳියාගුල හරනවා මැඩියා ඔය ආදිවාසීන් දිගටම දිරිම ගිහිලා ඔන්න ඔය මඩම තමයි මේක තමයි සාරාංශය මේ සම්පූර්ණ මේ පෙරදායේ සාරාංශය නේද මෙතන උඩින් තුබස තියෙනවා තුබස හරන් තමයි පොළොවට උඩින් හරිද දැන් නිකොට බලන්න මෙයා මේක අන්ලොක් කරා කියන්නේ මේක විතරද දකින්නේ මේක විතරද දකින්නේ මේක විතරද දකින්නේ මේ විතරද දකින්නේ නැත්නම් මේකේ රොදද මේක දකි මේ ගලෝපු සැනින් කෙලින් පල්ලේ හැබැයි ඒ පල්ලෙහා මාර්ගය මෙහෙම තියෙනවා ඒ නිසා යාට මොකද කියන්නේ ඉතින්ද ප්‍රඥාව තියදී හාරණ්ඩයි එන්නේ ආයි බ්‍රාහ්මණය හිටියත් එහෙම නැතේ හාරනවා වැඩේනි බ්‍රාහ්මණය හිටියොත් ඉක්මන් වැඩි අයි දන්නවනේ යා හාරලා ඉතර නිසා යා කලින්දම මම මේ ටික බහු කරා ඔබ හාරම් මල්ලික මන්න කියලා හාරනවා එහෙම ඒකයි කියන්නේ සතුරු සංසේවණේ රහතන තව කොහොනේ නැතුව නැතුව කරන්න බෑ පුළුවන් නිදාගත්තත් ඒ උත්තරම රහත් වෙනවා බය වෙන්න දෙයක් නැහැ නමුත් වැඩේ තියෙන්නේ මේ භයානක සසර තුල නිදා ගන්නවා කියන එකද තේරුමක් නිදා ගන්න වෙලාවද මම එහෙනම් නිදාගත්ත 100න් කියන්නේ කියන්නේ ඔකට හරිද නිදා ගන්න මොහොතේ මොකද දෙනවා කියන්නේ බර්ත් කලින් දොරගුල ඇරලා තිනවනේ තව චුට්ටක් උත්සාහ කරන් තව ටිකක් කරේ හැමදෙස්සම වැඩියෙන් මේක පේන්න හරියට පොඩි කාලේ අර කියන්නේ ටාගට් එක තියනවා නම් හැමදෙස්සම මතක් කරන්න කියලා ඔව් මතක් කරන්න ඉගෙන ගන්න නිකම්ම නිරායාස එනවා වගේ ඊට පස්සේ මොකද කිව්වේ කෙරොල දකින්න මේ ටික නිකම්ම කලවන්න පුළුවන් වගේ මේක අරින්න අරින්න ක්‍රෝධ අඩු වෙනවා රාග අඩු වෙන නිසා මේක අඩු වෙන අඩු විචිකිච්ඡාව දුර වෙන්න ගන්නවා මේක අඩු වෙන නිසා කාම චන්ද දියාවා දින විචිකිච්ඡාව කියන පංච නීවරණ පල්ලෙහාට සමත වෙන්න ගන්නවා මේවා අඩු වෙන පංච උපාදාන සංදේ මට්ටමට බහින්න බැරුව යනවා ඒ නිසාම
කපන්න දේවල් මේ වැදින ඔක්කොම දිරන්න ගන්නවා ලේ රහින් නැතු වෙනවා දැන් ලේ රහින් නැහැ කියන්නේ මසදිරිය අහුවෙ නැතු වෙනවා මේක අහුවෙ නැහැ කියන්නේ නාගේ වලමයි ඒකයි මම කිව්වේ දිට්ටි සම්පන්න වෙන තැනදී මෙයා මේ රහත් බව සාක්ෂාත් කරල ඉවරයි ප්‍රත්‍යක්ෂයෙන් රහත් වෙනකොට මේකයි කියන්නේ ඒකයි පරමත්තයක් තියෙන්න බෑ නැත්නම් ඒක කියනවා මගවඩන් යනකොට රහත් වෙන බව තේරෙයි පස්සේ කියලා ඒ මට්ටමෙම රහත් බව නෙමෙයි කියන්නේ පහද අපි මගවඩන් යනකොට තේරෙන රහත් බව ඒ මොකද්ද ඒ ඒකට අහගන්න බෑ මේ මං මං හිත රහත් බව ඇත්ත දන්නේ නැණි මේ මන්නුනේ සාසනේ ටක්කඩ ෂුවර් කරනවා ඒ කරනකොට ෂුවර් වෙන්නේ මේක අරිනකොටම මේ දොර විවෘත කරනකොටම හරියටම මේ දොරවල් 12ක් ඈත තියෙන එක කිලින් වෙනවා වගේ ඒ කියන්නේ යගදාවෙන් ටස් ගාලා යනකොට කෙරුවල වෙනවා වගේ ඕක මැද ගෙම්බෝ දෙවන් අන්දි කරබේ රහන් ඉබ්බෝ ඔක්කොම උන්ට කින්න හැබැයි ආඩ පේන්නේ උඩින්ම කෙරවල ඒ නිසා ආය යනවා හරියට අතනේ අතනට යනකොට මේක පහුවෙන්න ඕනේ කියලා මං කියන්න ඕනේ හැබැයි මේක දිහා බලන් ගියොත් එහෙම ක්‍රෝධය විතරක් කරනවා වගේ ගියොත් එහෙම මේක හරියට අරලත් නැහැ මෙතන හවුලත් නැහැ එයා සමස්තේම කෙරවලට ප්‍රොජෙක්ට් කරගන්න ලෞකික අදිශාණි කියන්නේ ඔන්න ඕකමයි ලෞකික අදිශාණි කියන්නේ මොකක්ද කෙරවලට ප්‍රාර්ථනාව කියන්නේ මම ડોක්ටර් කෙනෙක් වෙනවමයි ඉතින් ડોක්ටර් කෙනෙක් වෙනුලා ගෙනිකා මේවා පාස් කරන් එන්න ඕනේ කැම්පස් යන්න ඕනේ මොන්ටිසෝර ඊහිලා තියෙන්න ඕනේ වට ඒ ලසන් ටික අතන්දර යන්නේ නැහැ හරි ඉතාර මේ සමරිය දැන් මේ මෙතන ටච් වුණ කෙනා මේ කෙරවල දැකලා ඉවරයි ඒ කෙනා මෙතන ටච් වුණාම මේක දැක්කනම් මේ වටේම දන්නවද නැද්ද මේ වටේම දන්නවා එහෙනම් ඉතින් කොහෙන් යවුවත් කියන්න පුළුවන්ද මේ පුළුවන් සතිපට්ඨානෙ නෙමෙයි ඕන තරම් ඉංජියද කියන්නේ හරිවතාව ඒ මට්ටමින් තමයි මේ පෙරිකා විසදෙන්නේ හරිද මෙතන හොඳට තේරුම් ගන්න බුදුගණන් මතක් කරන්නේ මේ ක්‍රියාවලිය තුලත් හිඳියගුල මැඩියා නැත්නම් උනතර තිබ්බා හිඳියගුලයි නෑ විතර පෙන්නන මේ ඔක්කොම පෙන්නන්නේ හේතු ප්‍රත්‍ය පෙන්නන්න පෙන්නන්නේ මේ පරිසම්පන්න ස්වභාවය හේතු ප්‍රත්‍ය තුල මහාන කවදාවත් දෙමං සන්ධියක් හම්බ නොවෙන්න මැඩියෙක් ඉන්න බෑ කරපෙනණක් හම්බ නොවෙන්න දෙමං සන්ධියක් තියෙන්න බෑ එහෙනම් කවදාවත් පණවන්න බැරි දෙයක් තියෙනවා කියලා ධර්ණ එකම නෙමෙයිද මේ දොරගුල අරගන්න බැරිලා තියෙන්නේ. ඒ නිසා නෙමෙයි නාගයව පේන්නේ නැත්තේ. ඔතනින් අහන්න. හරිද? එහෙමයි මේක කතාව යන්නේ. හරිද? ඔබගේ යෝගී ස්වභාවය අර මේකට සම්බන්ධ වෙනවා මම මේක මේ ඇන්නේ මේක මට දිනම් කියන්නුන්නේ නැහැ හොඳේ මෙච්චරට කියන්නුන්නේ නැහැ. අවිද්‍යාව කියන බීජය මුල් බැසගත්ත කියේ පාඩු නිසා. මේ දෙවිදියට ගත්ත හැටි. මේ බීජය ගන්න පංචස්කන්ධය කියලා තෝරන හරි. ඒ කියන්නේ බව බීජේ. උනා මේක වචන වල ගන්නත් මේක අවිද්‍යාව කියලා ගන්න. මේ අවිද්‍යාව කියන්නේ බීජය මේ පළවෙන නිසා මුල් අදිනවා හයක්. يعني දැන් මේ බීජය හිටෙව්වහම මුල් මෙහෙම හයක් අදිනවා. හරිද? හයක් කියන්නේ මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වෙනවා කියන එක. සංකාර වර්ග හයකට යනවා. කාය වචී මනෝ සමයි. සංකාර නිසා ඔක පෙන්වන්නේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියලා හේතු හොයන්න. හරිද? ඔය අලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ තත්ත්වය නැති වෙන්න නම් කාය වචී මනෝපැත්ත පුඤ්ඤා පුඤ්ඤා ආනන්ද මට්ටමේ නමා කාලේට යන්න ඕනේ ආයි. හරිද? මුල් ළමයා කියලා අද්දත් ඒකේ ප්‍රශ්න නැහැ. මේ තියෙන අර්ථය මගේ. මේක අදිනකොට මෙතන තේරුණාද? මේ තිබ්බ බීජේ බෑය වෙලයි මේ මුල් ටික අදින්නේ කියන එක. බීජේ සමස්තේම බෑය වෙලයි මුල් ඇදෙන්නේ කියන එක. නැත්තම් බීජ හොයන්න බෑනේ මේක ඇතුලේ දැන්. ඒකයි පංචස්කන්ධය ඇතුළ අවිජ්ජාව දුරු කරන්න අපිට බෑ ඉපදලා ඉන්නකොට. ඒදි කොහෙ දැන් කොයි කැලේද අවිජ්ජාව තියෙන්නේ? එහෙම තියෙනවනේ ඉතින් ගත්ත ගැලෙවන්නේ. එහෙම ගන්න බෑ. හරිද? ඊට පස්සේ මේ මුලේ තියෙන ඒ ස්වභාවය වැයලා තමයි උඩට මේක කඩහැරෙන්නේ. මොකද මේ අවිජ්ජා බීජය ප්‍රත්‍යයෙන් සංකාර මුල් ටිකද සංකාර මුල් ප්‍රත්‍යයෙන් විඥාන කියන කඩහැරෙනවා. හරිද? විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියලා දෙයක් එන්න බෑ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියලා දෙපැත්තට යන්න ඕනේ. එතකොට එක පැත්තක් අභ්‍යන්තර නාම රූප වලට යනවා. අනිත් එක බාහිර නාම රූප වලට යනවා. ඇයි? ඔකේ මුලින්ම රාශි වෙන්න ගන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා බව බීජය මුල් වෙච්ච නිසා සංකාර වඩපු එකේ පාඩු නිසා විඥාණය පිටිනවාම එයාට ඕනෙ වෙන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම අහන්න බලන්න හිතන්න කියන කරන්න. එහෙමනම් එයා ඒකාන්තයෙන්ම සද්දයක් අහන්න ඕනේ නම් අහන්න ඕනේ කියන්නේ වැරදි. සද්දයක් ඇහෙන්න ඕනේ නම් එයා නොකියා අභ්‍යන්තරේ කන අහනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඇතුළත ඉන්ද්‍රිය ටික අහනවා. ඕක අහනවා කියනකොට අනිත් පැත්තට ඕවට ප්‍රත්‍ය වෙන්න ඕනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන බාහිර නාම රූප වැත්තක් වෙනවා. හරිද? ඕකෙදි ඔය ටික ආවොත් මේ අභ්‍යන්තර නාම රූප ප්‍රත්‍යයෙන් නාම රූප ප්‍රත්‍යය වදින්නේ සලායතන. බාහිර ආයතන 6යි අභ්‍යන්තර ආයතන 6යි ආයෙනවා. හරිද? මෙතනදී අභ්‍යන්තර ආයතන වලට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන 6 රාශි වෙනකොට ඊට සමගාමීව පෙරවසුමි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ 6 රාශි වෙනවා. හැබැයි දැන් වැඩේ මේකයි. දැන් මේක මෙහෙම ගහගෙන ගියොත් දැන් කවදාවත්
මේක ගන්න ඇහැ කියන අත් මේක ගන්න රූපේ කියන අත් මේ දෙකට කවදාවත් ජොයින්ට් වෙන්න බලුවා බෑ බලලා මේ උපමාව නිසා මේ තියෙන උනේ මේක සම්බන්ධ කරන්න තමයි ප්‍රියමధుර මනාවපමනායක කතන්දරේ ප්‍රියමధుර ස්වභාවය නිසා තමයි මේක මෙතනට අලින්න ගන්න අතර මේක මෙතනට අලින්න ගන්න ඕනේ නෙමෙයි මේ තර මම ඉස්සර මොකද්ද කිව්වේ ඔයාලා පේනවද මෙතන මේ එක කඳ නිසා මේ දෙවතු රූපණය වෙන්නේ කියලා ඒ කියන්නේ මොකද්ද අභ්‍යන්තර විඥාණය මූලික කරගෙනයි ඇහැ රූපණය කරන රූපේ රූපණය කරගන්න දැන් මේ දෙක කනෙක් කරගන්න එක කියන්නේ ඕක තමයි ප්‍රියමధుර ඉච්ඡසුඛ අත්සුභ මොනෝ හරි ඔය ප්‍රියමధుර ස්වභාව වෙන්න ඉස්සකාන්ත මනාව කාම සංහිත කාමනීය යෝගනීය ග්‍රන්ථනීය යෝගනීය කියලා වෙන්නේ ඔක්කොම වට ඔය ඔක්කොම වැඩේ දෙන්නේ මෙන්න මේක ඔන්න ඕක තමයි මේ පැත්තේ ඉඳන් මේ පැත්තට වැඩි යනවා ඔය සමන්ලා කියන්නේ ප්‍රියමధుර හද දෙනද ඔය ස්වභාවයෙන් ඉඳ තමයි ඇහැයි රූපයයි දෙකයි දැන් මොකෝ වෙන්නේ සලායතන පස්සේ මොකෝ වෙන්නේ පස්සේ පස්සේ වුණා කියන වද මෙතන එක පස්සේ මෙහා පස්සපත්යෙන් වේදනාව ගැටුම ආවිලා දනවා වේදනාව පස්සේ තණ්හා තණ්හා ගියදි තන හා වෙනවා තණ්හා පස්සේ උපාදාන මේ මෙතන වෙන්නේ මොකද්ද කොලිනේෂන් කියන්නේ පරාගණය පරාගණය වෙනකොට පරාගණය වීම සඳහා මුලේ මුලේ ඉඳන්ම අදිනවලෙන් පෝෂණය උපාදාන කියන්නේ මොකද්ද යට මුල් වල ඉඳන් උඩට අදිනවා මේ කෙරවලට හරි කෙරවලටම අදිනවා හරි තන උපාදාන පස්සේ බව මොකද්ද බව දැන් ඉතින් gediyak හට ගන්න බව ඇවිල්ල බව පස්සේ ජාති gediyak හටගත්තා ජාති පස්සේ ජරා වැටෙනවා මරණ ව්‍යාධි මේක වෙනවා කියලා හිතගෙන ආයි මෙතනට කනේ ආයි යනවා ආයි වැටෙනවා ගැ තව යන්න හදලා ඔන්න ඔකයි දැන් මේකේ තාල් ගන්න ගලවන්න තියෙන උවත් සමනාලු නෙමෙයි හරියටම ගලවන්න ගලවන්න එයා දන්නේ මොකද්ද මුල මුල හැබැයි අපිට ගලව ගන්න බෑ ඒ මුල ගලව ගන්න හම්බෙන්නේ කවද්ද අනුබසයෙන් පරිණත දාතු ඒක හරි නමුත් එයාගේ ප්‍රඥාව මෙතනට යොදවලා තින්නේ දැන් ප්‍රියමధుර ස්වභාවයෙන් ගැටෙන්නේ නැහැ දැන් මේ අතු දෙක තියෙනවා ලැබිච්ච නිසා ආයි අත් පෝෂණය කරන්නේ නැහැ දැන් ඉතින් පංචස්කන්ධය දරන් ඉන්නවා දැන් ගහ තියෙනවා රොඩ්ඩ තියෙනවා මෙහෙම නමුත් මේක දැන් මල්පල දරන මට්ටමට ගන්න නැහැ මේ ලැබිච්ච මල්පල දරීම කවදා හරි පුදුකල කරන්න බෑ එදාට මෙතනින් ආයෙ නැහැ එන්න නෙමෙයි ඉන්න බෑ හැබැයි මෙයා කොච්චර දඟලලා සමහරවට යාගෙන වැඩි අතු මේ පහම අයින් කරනවා හැබැයි මේ අතෙන් ආයෙනවා අරූපාවචරතල රූපාවචරතල මේ අත කඩන්නේ නැහැ යන්තම් කඩලා මේ ටික බලකලා ඉන්නවා ඒත් වැඩක් නැහැ කාම ලෝකෙදි මේ ඔක්කොම ටික හොඳට තියන් ඉන්නවා ඉතින් කොහොම කරත් මේ මුල තියෙන තාක් මේ වටේ ගෙනවම පැහැද ආයි තේරුම් ගන්න ඕනේ මේ තියෙන අතු වල ගඳ මේවා ස්වභාවයද සමනල්ලු ගැනද නැත්නම් කඳ ගැනද මුල ගැනද මුල ගැන දැක්ක කෙනා කඳ කපන එක හොඳයි අතු බාන එක හොඳයි මුල ගැන දන්නේ නැති කෙනා මෙතනින් කැපුවල වැඩක් තියෙනවා ආයි ලියනවා මෙතනින් කැපුවල වැඩක් තියෙනවා ආයි ලියනවා සමලම වෙන වලට තියෙන ආය සමලෙ කියනවා. ඕක ඉවරන්නේ නැති සරලවම සංසාරිකන උඩ තමයි. හරි මෙතනින් වැටෙනවා කරගෙනවා කරගෙනවා ඉවරන්න. හරිද? ඔතනින් තමයි කතාව යන්නේ. වම්මික සූත්‍රයේ සමස්තය ආයි මයයි ඔය ටක්කට කියමු මේ සූත්‍රය. සෑහෙන අර්ථ තියෙනවා මේකේ උළුපඬ. සමස්ත ලෝකයේ සම්බන්ධ කියලා තියෙනවා. හරි. එහෙම තමයි ඔබ වෙන්නේ. ඔගේ අර ජටා සූත්‍රේ මම කියදන්නේ මේකේ කියන්නේ දේශනාවක ඉතින් හමාරවීමක් තියෙන දෙයක් ලස්සනට කියන්නේ. හරිද මෙතන මොකක්ද තියෙන්නේ පිලිසිඳ නුවණ ඇති කෙලෙස්සවන බෙර ඇති තීරණ ප්‍රඥාවෙන් යුත් සසර බිය දක්නාසුළු ඒ සත්වද මේ සීලේ පීඩා සමාධිය හා ප්‍රඥාව වලින් මේ අවුල නිරවුල් කරනවා අවුල මොකද අපිට පේන අවුල මොකද ගිලි ගන්නවා දුන් දානවා ඉවරන්නේ නැහැ නේ අපි කරන්නේ මොකද දුන් දානකොට ගින්නට වඩා හොඳයි කියලා හිතාගෙන නිදාගෙන ඉන්නවා නැගිටිනකොට පස් වෙලා වැඩි ඒකවත් ඒකවත් තේරෙන්නේ නැහැ කෙසේද මේ කියන්නේ පිලිසිඳ නුවණ තියෙන කෙනායි සීලේ පීඩන්න පුළුවන් නැතුව සීලේ පීඩලා තීරණයක් ගන්නව නෙමෙයි පැහැදිලිද සුමේද කියන උත්තමයා බ්‍රාහ්මණයාගෙන් ආවාදව සසන ලබාගෙන සීලේ පිහිටියා ඒ නිසා සමාධිය තියෙනවා මට නිකමට කියන්න උදැල්ල හරියට ගහන්න නම් සමාධිය වෙන්න ඕනේ නැද්ද නැත්තම් ගහන්න ඉතින් කකුලට ගහයි නිකම්ම තේරවද නිකන් හිතන්න පොළොවේ කොච්චර පල්ලයට හරලා දන් දෙන්න හම්බෙන්නේ මාස දැල් නාගය ගන්න පතලක් කාරණා වගේ නේ ඒතකොට කොච්චර තීව්‍ර ප්‍රඥාවෙන් සමාධියකින් ගහන්න ඕනද සීලේ පිහිටිනාට සමාධිය පිහිටවන සමාධිය පිහිටපු සැනින් ප්‍රඥාව කියන ටස් ගාල ගහලා ඉඳලා ඒකෙනා සියලු ඕල් ටිකල හැන්නේ. එයා මේකකට. අනිත් එක මේක. මෙදිනේ ඒ අර්ථය. අනිත් එක මේක. මහාදාන සූත්‍රය. මහාදාන සූත්‍රය තමයි මේ ලස්සන වර්ණයේ තියෙන්නේ. මෙදින් කීනාසෝ අරහන්තෝ තේ ලෝකස්මින් අනුස්සුකාති. සීනාසෝ මහරහතුන් වහන්සේලා ලෝකය තුල උත්සාහ රහිතයි. ගැන උසාවියක් තියෙන බැරි මහා උත්තම තමයි නාගියෝ කියන්නේ. අවිද්‍යාව දකින්න කෙනා නම් ditthi සම්පන්න වෙන්නේ.
අවිද්‍යාවගෙන දොරගුල හැරියාම කෙරෝලේ තියෙන නාගයව පෙවුනා නම් නාගයාට ආයාසයක් තියෙන්න බෑ කියලා දොර අරපු කෙනා දන්නවද නැද්ද? දැකලා ඉවරයි. එහෙනම් මාර්ගය තුල ආයාසයක් තියෙන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ නැද්ද? එයා මඩන මග තුල ආයාසයක් ඉනවනම් එයා දන්නවා දැක්කේ නායකෝනේ මේ හැම උගඩිය තමයි දැකලා තියෙන සරල. පැහැදිලි. ඒ අර්ථයෙන් හොඳට තේරෙනවා ලෝකෝත්තර මාර්ගය තුල ආයාසයක් තියෙන්න බෑ. පැහැදිලි. දිට්ඨි සම්පන්න වෙන සංයෝජන ප්‍රහීන වෙන තැන රහත් බව ටච් වෙලා නම් රහත් බව තුල තියෙන නිර්ආමිෂ ප්‍රීතිය දන්නවා. ඒකයි එකලා වෙන්න පුළුවන්. ඒ තුල ආයාසයක් තියෙන්න බෑ. ආයාස නැහැ නෙමෙයි. ආයාස තියෙන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනා පුදුම වීරියම ගවඩනවා. සහල්ලුවම යොදන. කලද මම අර හැමතැනම කියන් ආවේ පටවියාපෝ තේජෝ වායු ආකාශ විඥාන වේවා රූප වේදනා සංඥා සංකාර විඥාන වේවා චක්කුසෝත ගාණ ජීවා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වේවා දලෝස ආයතන චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු තුනක් අය 18 නැත්නම් ලෝකේ වේවා නැත්නම් ලැප්ටොප් වේවා මම වේවා මගේ වේවා මොන හරි කෙනේ ලෝකේ හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක් තුල උදයව්‍ය තුල මොකක්වත් පණවන්න බෑ පණවන්න බැරි තැන ලැබිච්ච අසකරණාසයේ දිය ශරීරයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ගැළපිලා ප්‍රත්‍ය වෙන නිසා පෙනෙන ඇහෙන දැනෙන හිතෙන ස්වභාවයම මුලාව. ඕක තමයි කියන්නේ විඥානි මායාව කියලා. රූපේ පෙනෙවිඩුවක් වේදනාව දිය බුලක් සංඥාව මිරිගුවක් වේදනාව දිය බුලක් ඊට පස්සේ සංකාරයේ කෙසෙල් කඳක් විඥානි මායාව. ඔය උපමා හැමතැනම දෙන්නේ මොකද්ද? කවදාවත් බලන්න බැරි එකක් පේනවනේ. ඔතනම පෙලෙන්න ඕනේ නැද්ද? ඔතන මහ වෙලීමක් තියෙනවා. ඔතන දකින්න නතර කරන්න පුළුවන් ආයි ඇහැ ආයතන වෙන එක. ඇහැ පිහිටනවා. ඇහැ පිළීම බලමින් කනනාසී දිවස හරින මනස පිළීම බලමින් රහතු මාසලා ජීවත් වෙනවා. අපිට වඩා පුදුම සුවේ. උනාසෙලා නිවිච්ච දවසර චක්කෝම ඉවරයි. සෝතාපන්න උඩ දේරේ චක්කා එතනේ අඩුපාඩුද නැද්ද? චක්කෝ අඩුපාඩු දේ. චක්කෝම පිළීම කියන එකට ප්‍රත්‍යක්ෂයි. චක්කෝම පිළීම කියන එක තේරුනොත් චක්කාද නිරුද්ධ කරනවා. චක්කා එතනේ තේරිලා චක්කෝ නිරුද්ධ ගන්න බෑ. හරිද? නාගයා දකින්න මොනේ හිදියගුල අරින්න නම් හරියට. ඇයියට පස්සේ හිදියගුලෙන් පේන්නේ මැඩියවන. ඒ කියන්නේ තාම ළඟට වන්නේ. අරලා දී වෙනදොරා. එයි බාට. පැලේ. හරිදද? ඒ තමයි කතාව. අරක විතරයි ඔය එක පොයින්ට් එකකින් කරගෙන ඔක්කොම. සල්ලොම හේතු ප්‍රත්‍යයෙන් උදාවන වැයන ස්වභාවයක යමෙක් හෝ යමක් පණවන්න පුළුවන් ද බැයිද? හරිද? ඔතන හොඳට තේරුම් ගන්න දැන් ආයි බලන්න. ෆෑන් එක උදා වුණා කියලා ගන්න. එසේ නැත්නම් ෆෑන් එක වැවුණා. යමෙක් කොහෙම පණවල නැද්ද? ලැබෙච්ච. ඒකට බෑවිම දැකලාද? 25 ලක්ෂණයකින් නැති වෙච්ච දෙයක් වැවුණා කියලා ආයි මඤ්ඤණාව කළා. ඒක ආයි ගොම්. ඒ කියන්නේ ආයි ඉන්දියා ගලවත් ඇරලා නැහැ. පාඩුනේ ජීවිතේ. ඒකයි වචන පද පොඩ්ඩක් වෙනස් වෙලා විතරයිද තියෙන්නේ. හැංගීම මේ විදිහම ගොම්. ඒක අල්ලගන්න උත්සාහවන්ත වෙන්නයි තියෙන්නේ. හැංගීම අමාරුයි හොඳ ඒක මාර අමාරුයි. ඔය කොච්චර කිව්වත් කෙනෙකුට ටච් කරනවා කියන්නේ මාර මාර. ඒක සාමාන්‍ය තීක්ෂණ වචනාවක් නේ. ඒකනේ කියන්නේ අර පිරිසිදු නුණක් තියෙන්න ඕනේ කියලා ආට. නිකන් කියනෝ නෙමෙයිනේ. ආයාසයක් තියෙන්න බෑ කියලා හොඳට තේරෙන්න ඕනේ. අපිටලා තියෙන ආයාසයක් තියෙන තැනම ආයාසය තේරෙන්නේ ආද. එච්චරට අපි බිසි වෙඩි. අන්න ඒක තමයි. හැමදාම බස්ස කියන එකාට ත්‍රිවිලයක් අමුණවම සැපනේ. ඌට අමතකයි හප්පාරසරි බස්ස කියනවා කියන්නේ මහ වෙලීමන්නේ ඉතින්. අන්න ඒක සෝයත් තියෙන්නේ. නේද? ඉදාටික බලන්න. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ